අපි බලාපොරොත්තු එනවා තබ මොහොතකින් දේයටට ධරුණ දේශනාවක් කරන්න ඉටපත්්‍රේ දහම්කරුණු පිළිබඳව සාකච්ඡාවක් ඉ අනතුළුව බුද්ධ පූජ පූජ කරලා දවල් ධානය සිුවනක් පිරිසට පූජ කරලා. නැවට දවල් එකට අපි බලාපොරොත්තු වෙනවා අපේ සිරුවමල ස්වාමීන් වහන්සේ දවල් එකේ ඉඩං ටන ලක්වා නැවට ධර්ම දේශනාවක් කරන්න අද පොසොන් පසුලොසක පොහොයදිනය හොඩයි පින් ඔතුන කවුරුත් සාදුකාහරයක්ත් දෙන්න සමන්ටාචකවාලේසු අත්‍රාගච්චන්තුඩේවට සදම්මන්මුනිරාජස සුනන්ටු සගමොක්කදම් දම්ම සවනකාලු අයංඹදන්ටා දම්මශවනකාලු අයංබදන්ට දම්මශවනකාලු අයංබදන්ටා නමුටස භගවටු අරටු සම්මා සම්බුද්ධස නමුටස භගවටු වරටු සම්මා සම්බුද්දස්ස නමුටස් භගවතු වරාතුෝ සම්මා සම්බුද්දස්ස පත්නි අද පොසොන් පසුලොසක පොහොයදිනේ ඔබට කාලෙකට පස්සේ අපිට පෝය දවසක දේශනාවක් කරන්නට අවස්්‍රාව ලැබුණා ශල පිරිසකට ටිං ඒක නිසා ඔබ සියලු දෙනාම කල්පනා කර ග්ඩුවන මේ අවස්ථාව මේ යුගය මේ කාලය මේ වෙලාව ධර්මය අවශ්‍ය අවස්ථාවක්. ඔබ සියලු දෙනාට මේ ධර්මයේ හැසිරෙන්නට අවශ්‍ය යුගයක් කාලයක්. ධර්මය තේරුම් ගණ්ඩුවන හගණ්ඩ ඕන තංසුනාට සාදුකම් මනසි කරුවට භාෂිසා භාවිතයට ගණ්ඩුවන ති ඒක නිසා ඔබ කල්පු ඔබ සියරු දෙනා කල්පනා කරණ්ඩුව ඕන ඔබට මේ බාහිරන් එෙන ආගන්තුක උපකිල ෙස්ත්‍රේන උපකිලිට්ටා ආගන්තුක උපකිෙලෙස්වලින් ඔබේ හිට කිරුට වෙනවා ඔබේ එහිට ඔබ කිලුටු කරගත්තොත් ඔබටයිඒකෙ කරුමය උරුමයෙන්. දැම් මේ යුගය වෙනකොට කාලය වෙනකොට නොයෙකුත් ගැටලු ප්‍රශ්න සමාජගතව ඔබට අත්දකින්නට අත්විටින්නට තියනවා පුළුවන්. මෙ සියලු දේවල් ඔබ භාරගත්තොත් ඔබේ ඒටන් ම ඒසවාමස්මේ ඒේසෝම අත්තාති කියලා. ඔබ ගත්තොත් එකෙන් ඔබේහිට කිරුට වෙනවා කෙලෙස්සි තක් බවට පත්වෙන ති ඒක නිසා ඔබේහිට කළුකර ගත්තොත් කෙලෙස් තක් බවට පත් කර ගත්තොත් ඒක කරුමය උරුම වෙන්නේ පලවිපාක උරුම වෙන්නේ සංසාරගමන දික් වෙන්නේ සමුදය බහි වෙන්න අනුසය උපදින්නේ ඔබේහිට ඒ නිසා ඔබ බෞද්ධය හැටියට ඔබ මේ දහම් මග දන්නා කෙනෙක් හැටියට මේ දහම හ තේරුම් අරග දහමහි හසිරන කෙනෙක් හැටියට ඔබ තේරුම් ග්ඩුවන ඔබේ හිට වටටමාන මුහොටේ කිලුටු කර නොගෙන පිරිසිදු කරගන්න. එක ඔබ තේරුම් ගත්වෙනත් නම් මේ බාහිර බලවේගවලින් ආගන්තුක උපකෙලෙස්වලින් ඔබේ හිට කිරුටු කරගත්තොත් කරුමය උරුමවෙන්නේ ඔබට මේක හොන්දට තේරුම් ගත යුතු දහමක් අපි මේ වර්තමානමු හොටේ ඔබේ හිතට යම් යම් දේවල් අහන්න ලැබෙනවා කනට දකින්න ලැබෙනව ඇයට තේරුම්ගන්න ලැබෙනවා මනුසට ඒ වගේම නාසයට දිවටකයටත් යම්ම් දේවල් තියෙනවා. ඉසිඒක නිසා මේ ඇහැටකන්්ටනාන්සේට දිවටකයට මනට හයටම අරමුවන බොහෝ දේවල් නිසා තමා ඔබේ ඇතුලාන්තය අධ්‍යාත්මය කිුටු වෙන්නේ. මේ අධ්‍යාත්මය ඇතුළන්තය කිලුටු වෙන්නේ අනුසය නිසා අනුසයක යන්නේ අලුතෙන් ඉතුරුවෙන ශේෂ වෙන කොටසක් ඔබ තුළ තැන් පත්වෙනවා ගතියක් හැටියට. එතකොට ඔබ තුළ මේ අනුසය ඉපදුනොත් ආසඇැතියට ගටියයක් තැන් පත්වනොත් ඒක ඔබට කරුමයක් හැටියට උරුවෙනවා. මේක හුන්දට මේ ධර්මය ආල දැනගත්තොත් ඔබට පුළුවන්කම තියෙනවා වටටමානමෝටේම ඒ අනුසය න අනුසේති කරන්න. අනුසය නොවපදවාම අනුත්පාද නිරෝදෙන්ම අනුස නොවපදවා ඉන්න එමනන්න අනුසේ ප්‍රාණය කර. ති ඒක නිසා ඔබ ධර්මය දන්නා කෙනෙක් ධර්මයහි හසිරෙන කෙනෙක්, මේ අනුගමනීය ප්‍රතිපදාව පිළිවෙට අනුගමනය කරන්නෙක් බවට පත්වෙන්නේ, ධර්මය ආණඩුවන මේ ධර්මය අහලා සද්දෝෝතිී වෙන්ඩුවන සද්දාා ඉන්ද්‍රය මතුකර ග්ඩුවන එ සද්දා ඉන්ද්‍රියය මතුකර ගත්ත හම ඔබ තුළ විරිය සති සමාජි පඥ්ඥහා කියන ඉන්ද්‍රිය ධර්ම පහක් ඔබටම පුළුවන් මතු කරගන්න එක වෙනවා එක ඔබ කළත් නැතත් ඔබ ධර්මයේ ඇසි දෙෙනවා නම් අනුගමනීය ප්‍රතිපදාව අනුගමනය කරනව නම් ඔබේ ඒ ඉන්ද්‍රධර්මයන් පිටිසිදුවෙනවත්. මේ ඉන්ද්‍රයධර්මයන් පිරිසිදුවීමමත් සමඟ ඔබට පුළුවන්කම ලැබෙනවා දම්මානු දම්ම පටිපන් නස්ල පුද්ගලේ බවට පත්වෙන්. එතකොට ඔබ දම්මාන්ඩම්ම පටිපන් අස්ස පුද්ගලයෙක් බවට පත්වනේ නැත් නම් ඔබෑසිරෙන්නේ අධර්මයෙහි. ඔබෑ ඇසිරෙන්නේ අස්සුතුවත් ප්‍රතක් ජන පුද්ගලයෙක් හැටියට. ති අස්සුටවත් පුටක් ජන පුද්ගලයෝ හැ ගැන බුදු ආමුදුරුවෝ නොයක ටැන්වල හැම සූත්‍රයකම අස්සුතවා පුදු ජනෝ ගැන බුදු හාමුදුරුව විග්‍රා කරලා තියෙනවා. අසුටත්පුටක් ජන පුද්ගලෙක් අරියානං අදස්සා වී අරියදම්මත්සා කෝවිඩෝ අරිය දම්මය අවිනීතෝ සපපුරිසානං අදස්සා වී සපපුරරිසිු දම්මත්සා කෝවිඩෝ සපපුරිසු ධම්මය අවිනීතෝ. ධර්මයේ ඇසිරන්න දන්න දාම් මැස පාදාගන්න දන්න දාම් මැසපාදාගෙන තමගේ ඇතුලාන්තය අධ්‍යාත්මය පිරිසිදු කරගන්න දන්න ඒ පුද්ගලයා සත්පුරිස ධර්මයක් දන්නේ. නප්පජානාට ඒ පුද්ගලයා දන්න තමන් මේ කරන කියන හිතන දෙය නිසා තමන්ගේ හිට කිලුටු වෙනවාද පිරිසිදුුවෙනවාද කියන දෙකෙන් එකක්වත් දන්නේ නෑ. ඒ අවස්ථාවේ ඒ අස්සුතවත් පුටක් ජන පුද්ගලයා ප්‍රියදට ඇලිලා හිට කිලුටු කරගන්නවා. අප්‍රියදයට ගැටිලා හිට කිරුටු කරගන්නවා. අප්‍රාතර වැඩ දිිසයේ සංසන්ධනය කළ මැනලා මෝහෙන් හිටකිරටු කරගන්න. එතකොට ඒ අස්සුදවත් පුටක් ඥන පුද්ගලයා ඔය අධ්‍යාත්මය ඇතුලාන්තය ඔබගේ ඔය බබයක් පමණ වූ ශරීර කූඩුව තුළ සියරු දෙනාගේ කිරුටුවෙන දෙපලක් දෙතැනක් තියනවා ඇතුලාන්ටේ තිංඒක නිසා මේ හිට කිලුටු වෙන්නේ මේ මනස කිලුටු වෙන්නේ ඔබගේම නොදන්නාකම ධ්ඥානකම නිසා දුක්පං්්‍යස්වකම නිසා එමනන්න සමුදය නිරෝධ කරන්නට නොදන්නාකම නිසා. තිංක නිසා ඔබ මේ දහම අහලා මේ බුදුහාමුදුරුව දේශනා කර වදාල දහම අහලා ඔබ අරියසාාවකයෙක් වුණුවත් ඔබ අරියාණන් දස්සාවී අරිය දම්මස්ස කෝවිඩෝ අරියදම්මය විනිීතෝ සපපුරිතාාණන් දස්සා වී සපපුරද දම්මස්ස කෝ විඩෝ සපපුරි දම්මය විනිටෝ එයනු ඔබ සුටවා අරියසාාවකෝ. එතකොට බුදු හාමුදුරුවෝ පුද්ගලයෝ දෙන්නෙක් පිළබඳව පැහැදිලිව බෝෝ සූත්‍ර ධර්මුවල විශේෂයෙන්ම සබ්භාසව සංහර පරියාය සූත්‍රයේ දගලෝ දෙන්නෙක් පිළබඳව බුදු හාමුදුරුවෝ දේශනා කළා. පළමනි පුද්ගලයා ධම් නොවැසූ දාම ඇස පහදා නොගත්, ධර්මය හැසිරෙන්නට නොදන්න අස්සුතවා පුදුජ්ජනු. දෙවැනි පුද්ගලයා දහම් මැස පහදාගත් ධර්මය අසා ධහම් මැස පහදාගත්, ධර්මය හැසිරෙන්නට දන්නා, අනුගමනීය ප්‍රතිපදාව එෙමන දම්මානු දම්ම පටිපන්නස්ව භික්කවී. එතකොට දම්මානු දම්ම පටිපදාවේ හැසිරන පුද්ගලයා සුතවා අරියසාාවකෝ. සුටවත් අරියසාාවකය. ඒ පුද්ගලයා දන්නවා තමගහිට කිරුටු එන්න එනකොටම කිරුටු කර නොගෙන පිරිසිටු කරගන්න. නමුත් අර අස්සුතුවත් පුටක් ජන පුද්ගලයා ප්‍රියදයට ඇලීම නිසා. ආමිස සුවයක් ආශවාදයක් ලබනවා. කාම විටක්ක විටාර පවත්තලා හිට කිරුට කරගන්න. ඒ වගේම ඒ පුද්ගල යට නොගැලපෙන නොපෑහෙන නොසීහෙන ගැටෙන දෙයක් ආවාම ව්‍යාපාද විටක්ක විතාාර කරලා ඒ පුද්ගලයගේ හිට දෙවැනිවේශයෙන් දෙවේශයෙන් කිරුටු කරගන්න. හැබැයි අර කාම විටක්ක විටාර පවත්වලා ආමිසසුවයක් ලබන එකත්. පුද්ගලයට සුවයක් ඒ ආමිස සුවයක් ්‍යාපාද විටක්ක විචාර පවත්වලා තමන්ට විරුද්ධකාරයට බැරදිිකාරයට ද්‍රෝහියට තමන්ට නොගැලපෙන පුද්ගලයට අර දේසයෙන් කටයුතු කලත් ආස්වාදයක් ලබන. එතකොට අස්සුටවත් ප්‍රටග්්‍යන පුද්ගලයා ප්‍රියදයට ඇලිලා ආස්වාදයක් ලබනවා ආමිසසුවයක් ලබනවා අප්‍රියදයට ගැටිලා ආශවාදයක් ලබනවා ආමිස සුවයක් ලබන. ඒවගේම මානයෙන් මෝහයෙන් ගටයුතු කරලා ආශස්වාදයක් ලබනවා ආමිස සුවයක් ලබන. මේ ආමිස සුවයත් අර අස්ුතාත් පුටක්්ඥන පුද්ගලයා ලබන්නේ ආමිස සුවයක් නමුත් සුටවත් අරියසාාවකය ලබන්නේ නිරාමිස සුවයක්. එතකොට ඔබ හොඳට තේරුම් ගණඩුවෝනෑ මේ ුස හැටියට ජීවත්වෙන ඉපදුණු කටයුතු කරන මේ බොහෝ දෙනෙක් ය යම් ආකාරයකට ප්‍රියදයට ඇලිලා ආමිසසුවයක් ලබනවා. අප්‍රියදයට ගැටිලා ආමිසසුවයක් ලබනවා ප්‍රියාප්‍රාතර මැනලා ආමිසසුවයක් ලබනු. ඒවගේම සුදත් අරියසාාවකයක් ප්‍රියදට ඇලෙන්න පරි්ඥාතම් පරි්ඥයිය පරි්ඥාතන්ති වගේම අප්‍රියදයට ගැටෙන්නෑ එක මිටී නිදස් වෙනවා අර මෙත්තා කරුණා මුදදිිතා උපේකාපතුරෝලා ඒ වගේම අවිද්‍යාවෙන් ගටයුතු කරන්න විපරිනාම දත්මය තේරුම් අරග එතකොට සුටවත් අර්යසාහපකයා ප්‍රියදට ඇලෙන්නෑ අප්‍රියදයට ගැටෙන්නෑ ප්‍රියාප්‍රාතර මනින්න නෑ එතකොට ප්‍රියදයට ඇලීමෙන් හිටකිල්ලට වෙන බව සුදත්තර් නිසාහෝකය දන්නවා අසුදාආපුතක් යන පුද්ගලයා දන්නේ නෑ. අපිටයට ගැටීමෙන් එහමන් තමන්ගේ තරාකාරයට විරුද්ධකාරයට විරුද්ධව අර්‍යාපාද විටක්ක විචාර පාත්වල දවේශයෙන් වෛරයෙන් කෝධයෙන්න්ල් ීක්්‍යාවෙන් ගටයුතු කිරීමෙන්. තමන්ගේ හිට කිරුටු වෙන බව මන්ට කරමයක් උරුම් වන බව. තමන්ගේ අධ්‍යාත්මය කිරුට වෙන බව. තමන්ගේ අධ්‍යාත්මය ඇතුළේ ගතියක් හැටිගට මේක තිය මුල් බැහෙන ගන්න බව. ුම් ගත් නැ එතකොට පුද්ගලයෝ දෙන්නෙක් පිල් බඳවාි ඔබසිල් දෙනා දැන ගන්්ඩුවන ඔබ කොයි පුද්ගල ඇයටද අයිතිවෙන්නේ කියන එකත් ඔබ තේරුම් ගඩුවනෑ ඔබ එතකොට සුතවත් අරියසාාවකයෙක් වෙන්න නම් මේ බනාහලා ධර්මය අහලා ධර්මය තේරුම් අරගන ය ධර්මයහි අනුගමනීය ප්‍රතිපදාවක් හැටියට ධර්මය හැසිරෙන්ඩුව ධර්මය අහගත්ත ධර්මය දැනගත්ත තරමට ජානතු. ධර්මය දැනගත්ත තර්මට සුතවත් අරියතාවකයෙක් වෙන්නේ නෑ. බණ ඇසූ දරමට සුටවත් අරියතාවකයෙක් වෙන්න නෑ. හැබැයි බණහහිම අවශ්‍ය වෙනවා මේ බව නසන ක්‍රමය තේරුම්ගන්න. මේ බව මොකක්ද කියනෙ එක තේරුම් ගන්න ඕන. අර තමන්ගෙ හිටේ උපදින රාග බව දේශ බව මූහ බව තමන්ටම නසන්න පුළුවන්. එතකොට මේ රාග බව දේශ බව මෝහ බව තමන්ගෙහිටෙ උපදින්නේ ඉපදුන තමන්ටයි කරුමය උරුමවෙන්නේ තමන්ටයි දුක්විඳන්න වෙන්නේ පැවැත්ම දිගටම පවත් අගෙනයන්නේ තමක්. එතකොට මේක හොන්දට දේරුම් ගැන්ඩුව ඕන මේ පැවැත්ම මෙ තෙක්කල්, දිගින් ඩිගටම දිගින්ඩිගටම කල්ප කාලාන්තරයක් අනවරාග්්‍ර සංසාරය මේ දුක් පැවැත්ම ඔබ විසින් පවත්වගෙන ආවේ මේ විදිහට නැවතාාවට ඉපදී ඉපදිී අදත් තාමත්නය ඉපදෙනවා නැවතත් ඉපදෙනවා මතුවටත් මෙ මතුවට උපදින්නට හේතුව වෙන කවුරුවක්ත් ඔබට බලෙන් දුන්න දෙයක් විිශ්වකර්මයෙක් සර්ව බලධාරී දෙවිකෙනෙක් අම් මතාත්තා කවරුුවත් දීපු දෙයක් නෙමේ කරපු දෙයක් නෙමේ ඔබ විසින්ම ඔබම කරගත්ත කරුමයක් මේ කරුමය තමා අර වැරදිඩේ කරලා අයුතුදේ අයහාපද්දය කරලා අකුසලයේ හැසිරෙලා කුසලේ හැසිරෙන් නැතිව කටයුතු කිරීම සමහර විටක ඔබට මේකටිකක් ඊට වඩා එහාගේ ගැමුරෙනුත් ේරු ගන්න අවස්ථාවක් දැන් ලැබෙන්න්න ඕන. ඔබ හිතන්න පුළුවන් ඔබ පාපකර්මුවල කරලා අකුසල් කර්ම කරලා වැරදිඩේ කරලා රාගන් දේශය මෝහෙෙන් විටරක් මේ සංසාරය දික්වෙනවා කියලා නෑ පිවතුනේ මේ බුද්ධ දේශනාවට අනුව බුදුහාමුදුරුව බොහෝ සූත්‍රධර්මුවල මේ තවත් කොටසක් බදුහාමුදුරෝ දේශනා කළ තව බොහෝ දෙනෙක් පින්කංකරලා පින උපාධානය කරගනත් සසරගමන දික්කර ගන්නවා. ඒ වගේම ධ්‍යාන ලබලා ධ්‍යානය උපාධානය කරගන බ්‍රහ්මසාභ්‍යත්වයට පත් වෙලා මේ සංසාරගමන ඩික්කරගන්න. එතකොට මේ සසර ගමන ඩික්වෙන, ම තුනක් බුදුහාමුදුරුවෝ පරිවිමංසන සූත්‍රයත් සැරියෝට හාමුදුරුව සංගීත සූත්‍රයේත් එවකම ගිරිමානන්ද සූත්‍රයත් තයෝ දම්මා කියලා බුදුහාමුදුරුවෝ විග්‍රහ කලා විස්තර කළ පැහැදිලි කලා. ඔබ හිතන්න එපා මෙ සංසාරගමන පෞකම් කරලා විතරක් නමය දික්වෙන්. පින්කං කරලත් සංසාරගමන බොහෝ බෞද්ධයෝ දික් කරගන්න. ඒකොමද පින්කමක් කරලා ඔබ ඉල්ලුවත් ප්‍රාර්ථනා කලොත් ්‍යාඥාගලොත් අනේ මට දෙව් සැප රජ සැප ලැබේවා අරණන්දා මල්ලිකා සුමනා සුනන්දාමෙන් මතු උපදින උපදින තැනක බෝග සම්පත් ධැනසම්පත් රූප සම්පත් අර සම්පත් මේ සම්පත් ලැබෙන්ට මේ පින උපකාරවේවා කියලා, උපාදාානය කරගත්තොත් පං්ඥාපි සංකාරකරොත් ඔබ දන්නම නැතුව මේ සංසාරගමන පිනෙන්දික් කර ගන්නවා. දෙව් සැප රජ සැප සිතු සැප කෙලවර මතු බුදුවන බුදුන් දක් ඉන්නට මේ පින උපකාරවේවා හේතුවාසනා වේවා කියලා ඔබ ඉල්ලුවත්්‍යාඥා කළොත් ප්‍රාර්ථනා කළොත් ආයාචනාකළොත් ඔබ නොදැනම ඔබේ සංසාරගමන ඔබ දික්කරගන්නවන්. ඒවගේම තවත් කොටසක් බුදුහාමුදුරුව ජීවමානව වැඩ හිටිය ඒ කාලේ මේ බ්‍රහ්මජාල සූත්‍රය කියලා සූත්‍රයක් දේශනා කළා මේ බ්‍රහ්මජාල දලා. මේ බ්‍රහ්මටැලට අව්වෙනවා. එතකොට එදා විටියවේ බුද්ධකරාම පුත්‍ර ආදාාලකාලාමල අශි්ට අවසලක්, ගයාකස්සම නදීගස්සප ජටිලකස්ව පංචවක්ගේ බිකුන් තව බොහෝ දෙනෙක් ලක්ෂ සංක්‍යාත පිරිිසක් එදා හිතුවා ්‍යන ලබලක් ාය පරලොවගියොත් ඒ නිවන කියලා. නමුත් ධ්‍යානය උපාධානය කරගෙන ්‍යානය ආස්වාධනය කරලා ධානයෙන් පිරිිහෙන් ඇතුව මිය පරලොවගියොත් ඒ පුද්ගලයක් ඒ ්‍යානය උපාධානය කර ගැනීමේ හේතුව නිසා සංසාරය දික්කරගන්නවා. අර බ්‍රහ්ම සාභ්‍යත්වයට පත්වෙනවා මිසක මේ රාගමුල දේශමුල මෝහමුල කියන තමම් මේ සසරට බැඳෙන බැමිතුන මුල්තුන උදුරාදමන්නට ඒ අස්සුතවත්පුටක් ජනපුද්ගලයාට දැනුමක් ටේරුමක් අට්ටයක් නෑ. ඉති ඒ නිසා පංවතුනේ. අදවන විට මේ වටටමාන සම්මත බුද්ධාගමේ අද පිනෙන් පරලොව යනවා පින උපාධානය ක. සමහර භාවනා මධ්‍යස්ථානවද භාවනා කරන අයත්. තව නොයෙකුත් මේ භාවනා කරලා ජාන ලබන්නට කටයුතු කරන අයත් ධ්‍යනයෙන් පරලොව යනුව ්‍රහ්මත්්‍යයට පත් වෙනවා. නිවන නෑ. පිනෙන් පරලොව ගියත් දෙව පරජසප සිදුු සැප කාම ලෝක බල සුගසි ලෝකබල ඉපදනවා නැවත නැවත උපදිනවා හැබැයි ඒක සැපයක්. එක යම් කාමලෝකක සැපයක්. හැබැයි ඒ පුද්ගලයා දන්න ඒ කාමලෝකය ඒ ලබන සැපට අ දෙවසා ප රජ සැප සිටු සැපබලට ඒ පුද්ගල ඇලෝ ඔබයලා ඒ සැපවිඳීමේ කැමැත්තම්පියම් පරලොෝ යනවා පින උපාධානය කරගන. එතකොට මේ පින්කමක් කරලා උපාධානය කරගන කාමලෝකවල කම් සැප ලබන්නට කටයුතු කරන පුද්ගලයත් දන්නේ නෑ තමන්ගිනිවන තමම්ම බහගන්න බක්. නිවනට බාධක විදියට කටයුතු කරන බව. ඒවකම ධ්‍යානයක් ලබලා ජානය උපාධානය කරගන තදදස් වාදේති තන්නිකාමයයටී තබ බහුල විහාර වෝ හෝට ධානය දපනවා තපනවා ජාණුසුවය ලබනවා ධ්‍යනුසුවය බමිම බ්‍රහ්ම සාභ්‍යත්වයට පත් වෙලා අර අසං්‍යතලලට හෝ බ්‍රහ්ම සාභ්‍යත්වයට පත් වුණම නිවන වැහෙනවා. ති එක නිසා මනුස්සේ කැටියට ඔබ උපත ලැබූ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ දේශනා කර වදාල උතුම් නිර්මලදන්මය තේරුන් අරගන්ඩෝ ඕනෑ පිනෙෙන් පරලොවගියත් ඩානයෙන් පරලොව ගියත් අර අපං්ඥාභි සංකාරවලින් පවෙන් පරලොවගියත් ඔබේ නිවන වැහෙනවා.ටකොට නිවන විවුට්ට කරගන්න නම් අපි හැබැයි හොඳට තේරුම් ගැ්ඩුවඕන බුදුහාමුදුරුවෝ කවදක්කත් පින්කමක් කරන්න එපාකිව්වෙ නෑ පින උපාධානය කරගන්න එපාකිව්වා. ධ්‍යානයක් ලබන්න එපාකිව්වේ නෑ, ධ්‍යානය තදස්සාදේති තධි මාස්වාධනය කරලා ධ්‍යානය උපාධානය කරගන්නේ පාකිව්. නමු අද වෙන විට මිනිස්සු මනුස්්‍යන්ට මේ ආගම්වල සියල්වාගම්වල විශේෂයෙන්ම බුද්ධාගමේ පින උපාධානය කරගන්නට ධ්‍යානය උපාධානය කරගන්නට කියාතිනවා. ඒ මේ අග්ඥානකම ඒ ආගමක තියෙන නොදන්න ආකම්. එකයි ආගමක් කිව බුදුහාමුදුරුව ආගංකාරයෙක් නෙමේ. එම ආගංකාරයෙක් වුණා නම් බුදුහාමුදුරුව එදා ආගම් හැට දෙකක් පමණ තිබුණ කියල. බ්‍රහමජාල සූත්‍රයේ තිබුණ ධ්‍යනලාබී ලක්සගානක් හිටිය කියලා තියෙනවා. එමනම් බුදුහාමුදුරුව තආගමක් හැඩුව කෙනෙක් නෑ බුදුහාමුදුරුව මේ සියලු ආගම්මල තියෙන වැරදිඩේවල් එදා පෙන්න ලදුන්නක්. ඒ ආගම්මල තිමුණු සියල් වැරදේවල්වටත් වඩා බැරඩිඩේවල් අද තියෙන බුද්ධාගමෙත් අනිකුත් ආගම්මලත් තියෙනවා. මේක හොඳට තේරුම් ගණ්ඩ ෝඕන අද වගේ පොසොන් පෝයේ දවසක මේ ධර්මය මතු කරන්නට මතු කරලා දෙන්නට අවශ්‍ය වෙන්න එකයි. ඉතිං ඒක නිසා ඔබ මේ පැවැත්ම අර පිනැම් පරලොව ගිහිල්ල කාමලෝකවල සුගති ලෝකවල දිව්‍ය ලෝකවල, යම් ආකාරයක සැප ඉඳීමේ කැමැත්තක් ඔබේ හිටේ ඇතිවුනානම්. ඒක ඉනිසා තන්නාවක් උපාධානයක් වනාානම්. ඔබ ඔබේනිවන එටෙන්දිම නැති කරගත්ට. ඒවගම ධ්‍යානයක් ලබල ජාන ආශවාධනය කළලා උපාධානය කරගෙන බ්‍රහ්මසාභ්‍යත්‍රයට පත්වන්නට කැමැත්තක් ඇතිවුනානම්. එදා බුදු හාමුදුරුව හිටියකාදයහෙමයි මිනිස්සු හිටිය අර බ්‍රහ්මසාභභ්‍යතවයෙන්, මන්ගම නිවන බාගත්ට. තින් ඒක නිසා සියලුම දෙනා කල්පනා කරන්ද ඕන මෙ පවිම් පරලෝයනක කවුරුද දන්න. වැරද්දකලොත් ලෝබදේශ මෝහ කියන වැරද්දේකලොත් පවිම් පරලෝගිහිල්ලා නිවන නැතිවෙන පවිම් පරලෝගියයොත් යන්නේ සතරාපායට. පිනම් පරලෝගියොත් කාමලෝකවලට සුගති ලෝකවලට ධ්‍යානයෙන් පරලෝගියොත් බ්‍රහ්මලෝකවලට එතකොට මේ තල තිස්ස එකත් තියෙනවා. තල තිස්සකම තියෙන්නේ ඔය කියන එ පිනෙන් පරලුව යනවා එක්ක පවිෙන් පරලුව යනවා එක ධ්‍යානයෙන් පරලුවයන්. මේ පැවැත්ම තුළයි ඔය තල තිස්ස එකම තියෙන්නේ පැවැත්ම තු නිවනක් නෑ නිවන පැවැත්මක් නෑ. එතකොට මේ පැවැත්ම කියන්නේ පංචස්කන්ධය උපාධානය කර ගැනීම. රූපවේර්දනා සංඥා සංකාර විඤ්ඥාන කියන කොටස් පහකින්යුත් ගොඩවල් පහක් කඳු පහක්. පංචස්කන්ද දැන් ඇත්තවසයෙන්ම අද වෙන විට මේ සම්මට ඔබ සිංහල භාෂාව ව්‍යවහාර කරන ඔබ හිතන්නේ මේ පංචස්කන්දය ගැනව බඹයක් පමණො වූ ශරීරකූරුව. ඔය පචස්කන්දය බඹයක් පමණුවූ ශරීර කූඩු ඇත් තියෙන්න්නේ කොටස් පහත් තමා රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන පහ ඒ වගේම ඔබ පාවිච්චි කරන භාවිතා කරන රූපිය අරූපි දෙකොට සේම තියෙන්නේ ඔය පංචස්කන්දයම තමාටක නිසා ඔබ ඇෙන් යමත් දැක්කත් කනෙන් හබ ඇහුවත් නාසයට ගඳසුවනක්කාවත් දිවට රසක්කාවත් අයට පහසක්කාවත් මනසට ධර්මතාවයක් ගත්තත් මෙ සියරුදේ නිසා ඔබ පංචස්කන්දය උපාධානය කරගන්නව නම්. ඔබ සක්කාය සමුදයගාමිනී පාරකමාවටක පිළිවෙටක ගමන් කරන. ඔබ මේ ධර්මය තේරුම් ගත යුත්තේ මේ පංචස් කන්දයම ඔබට පාවිච්චි කරන්න භාවිතා කරන්න පුළුවන් උපාඩානයෙන් තොරව අන්න ඔබ නිවන් මඟට සුදුසු පුද්ගලය බවට පත්වෙනවා. ඔබ පංචස් කන්දයම පරි අරණය කරනවා උපාධානයෙන් තොරව. මේක තමා බුදුහාමුදුරුව ඔබට කියා දුන්න මග. එතකොට මේ පංචස්කන්දය කියන එක කොටස් පහක් අර අස්සුටවත් ප්‍රටග්ඥාන පුද්ගලයා, කොටස් පාකින්යුටට වූ පංචස්කන්දය තමන්ගේ ආශවාධනය සඳහාිය ඇදිිල පංචස්කන්දය උපාධානය කරගන්නවා තන්නා අනුසය අනුසේති වෙනවා. ඒවගේම අප්‍රියද ඇලිල පංචස්කන්දයම අප්‍රිය දේවල් තියෙනවා ඒට ගැටිලා පටිග අනුසයානුව, ඒවගේම සංසන්ධනය ක ලප්‍රියාප්‍රාතර අවිද්‍යා අනුසේ විපරිනාමයට ඒේරුම් නොගත්ත පුද්ගලයා අවිද්‍යා අනුසය උපදවා. දැන් එතකොට දැන් ඔබ කල්පනා කරන්න ඕන මේ පංචස්කන්ධය භාවිතා නොකර පරිහරණය නොකර සියලු ආරයන් වහන්සේලාට බුදුවරුන්ට පස ුදුවරට ර. බුදුවන් වහන්සේදාට දීවත්වෙන්න බෑ මොහටක්කත් පංචස්කන්දය පරිියරණය නොකර හැබැයි පංචස්කන්දයම තන්නාවෙන් උපාධානය කරගන්නේ නෑ මේක හොඳට ඔබ වෙනස තේරුම්ගැ්ඩුවෝ න සියදුුවාරයන් වහන්සේලාත් ධර්මය තේරුම්ගත්තායක් පංචස්කන්දය පරිියරණය කරනවා භාවිතා කරනවා උපාධානයෙන් තොරවා අස්සුටත් පෘටක් ජන පුද්ගලයා මේ පිළිබඳව නප්පජානාති ඒ නිසා අස්සුතුවත් පෘටක්ජන පුද්ගලයෝ පංචස් කන්දයම කොටස් පහම තන්නාවෙන් උපාධානය කරගන ඒතන් මම ඒ සෝහ මස්ම මේ ඒසෝම මේ අත්තාටි කියලා ආස්වාඩයක් ලබලා මමත්වෙන් මගේ කොටගෙන උපාධානය කරගන ජීවත් වෙන තකොට මේකයි වෙනස බුදු හාමුදුරුව පෙන්න්න දුන්න වෙන සමයකයි ආර්ශාවකයා පංචස්කන්දය පරිියරණය කරනවා උපාධානයෙන් තොරව අස්සුතවත් ටටක් ජන පුද්ගලයා වෙනස දන්නේ නෑ. එනිසා පංචස්කන්දයම උපාධානය කර ගන පරිියරණය කරන. එතකොට දැන් මේ පංචස්කන්දය කොටත් පහත් තියෙනවා ආර්ශාවකයක් එමනන්න බුදු හාමුදුරුව පස බුදු. යාණන් වහන්සේ රාතුන් වහන්සේලා මඟ පල්ල ලබූ ආර්යන් වහන්සේලා දත් කොටත් පහත් තියෙන. මේ කොටස්මා රූපවේදනා සඥා කියන සබභ චිත්්‍ර සාධාරණ තුනත් ආයන් වහන්සේලාට ක්‍රියාසිත් ප්ඥා පත්තිය රූපවේදනා සඥා ක්‍රියා පඥ. අස්සුටත් පුටන් ජනපුද්ගලයා රූපවේදනා සංඥා සබ් චිත්‍ර සාධාරණයි තුනම් සාධාරණයි ැබයි ඒ ද්ගලයා දන්නේ නැතුව සංකාර කරනවා සංකාර කර ගමම මී්ඥානයෙන් ශේෂයක් ඉතුරුවෙන ගතියක් හැටියට තැන් පත්වෙන ක්‍රියාවක් උපාධානය කරගන්න. එටකොට ඩැන් ඔබ උඳට තේරුම් ගැන්ඩුවඕන සුටවත් අරියසාාවකයා සංකාර විසංකාර කරවා ක්‍රාසිත් පාත්වන අස්සුතුවත් පුටක් ජන පුද්ගලයා සංකාර කරලා මිඥානයෙන් කටයුතු කරලා අස්වාදයක් ආමිසසුවයක් ලබන. මේක තමයි වෙනස. ඔබ වෙනස හොටට තේරුම් ගැන්ඩුවෝ නෑ. මේ වෙන ඔබ තේරුම් ගන්නත්තා කල් ඔබට සමුදය නිරෝධ කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. දැන් ඔබට අලුත්වචන දෙකක් ඔබ ඇබැ යාල තියෙනවා අලුත්වචන දෙකක් මතු කලා. සමුදය. මේ රූප සමු රූප නිරෝධය කළ හැකි වේදනා සමුදය වේදනා නිරෝධ කරන්න පුළුවන් සංඥා සංකාර වි්ඥාන නිරෝධ කරන්න පුළුවන් සමුදය වෙන ඒව. එතකොට ආර්ශාවකයක් දන්නමා සමුදය නිරෝධ කරන්නට සමුදය නිරෝධකාමිණී මාර්ගය පටු වදාවීත් හැසිරෙන්න්නට දන්නවා. තකොට මේ සමුදය නිරෝධගාමිණී පටිපදාව යම් කිසි ගෙනෙක් හැසිටෙනව නම් ඒ පුද්ගලයා අනිවාරයෙන්ම ආරස්ථාංගික මාර්ගය සම්පූර්ණ කරගන්න. සත්‍යස් බෝධි පාක්ෂික ධර්ම සම්පූර්ණ කරගන්න. හතරාතිි පට්ඨානය සතට ඉ්ඩිපාදල අතර අම්මත්පධන පංච ඉන්ද්‍රයේ පංච බල හත්ත බොෝජ්ජංගා රියෝවාට්ටංගිකෝමක් ගෝ පූර්ණ කරගන්න. එතකොට. දැන් ඔබ හොඳට තේරුම්ගන්්ඩුව න, මේ සක්කාය සමුදයගාමිනිී මාර්ගත්, සක්කාය නිරෝධගාමිනී මාර්ගයත් කියන දෙකක් ටමා බුදුවාමුදුරුව පැහැදිලි කළේ. එතකොට ඔබ ධර්මය දන්නා ධර්මය ඇසූ ධර්මය ඇසිර එන්නට මේ මාර්ග පිළිවෙත අනුගමනය කරන්න දන්නවා කියන්නේ එහෙමත් නැත් නම්. දම්මානුදම්ම පටිපන් අස්ස භිකවය කියන තත්වයට පත්වෙන්නේ ඒම නන්නම් ඔබ දම්මානුදම්ම පටිපදාවේ හැසිරෙනවා කියන්නේ ඔබට පුළුවන්කම තියෙන්න්නේ ඕනෑ ඔබේටේ උපදින සමුදය උපදින මොහොතෙම එත්ත එත්ත විපස්වති පච්චුප්පන්න අංච යෝ දම්මු පච්චුප්පන්න අංච යෝ දම්මෝ එත්ත එත්ත විපස්වති ඒ උපදින තැනතිම වර්තමාන මෝටැඩිම විපස්වති, වැරදිදේ වෙන්කර කර ප්‍රහාණය කල්ලා අස්කිරීම. වී පස්වතිගයන්නේ වචන හතර. වැරදිඩේ වෙන්කර කර ප්‍රහාණය කල්ලා නැවත නූපදින විඩියහට අස්කරනවා. බී පස්සති. එතකොට යම් කිසි කෙනෙක් තමන්ග හිටේ, වට්ටමාන මෝතයේ උපදින සමුදය බට්ටමාන මොහොතේම නිරෝධ කරන්නට දන්නවනම් අන්නේ පුද්ගලයා සමුදේ නිරෝධගාමිනිී මාර්ග පටිපදාව අනුගමනය කරනවා ඒ පුද්ගලයා සක්කාය නිරෝධගාමිණී පටිපදවෙෙහි හැසිරෙනවා. සමුදය නිරෝධ කරන්නට නොදන්නා පුද්ගලයා සක්කාය සමුදේගාමිනිී මාර්ගය යනවා. එමනනම්? සමුදේබිය මේ සංසාරගමන දික්කරන මේ දුක්පැවැත්ම දික්කරන්නට අවශ්‍ය වන්නා වූ හේතුවන්න වූ මුල්ලන්නා වූ නිධානවන්නා වූ කරුණු පිළිබඳව දැනුමක් නෑ. ඒ අනුව කරුමය නිර්මාණය කරගන්න හදා ගන්න සකස් කරගන්න ආමිසසුවයක් අපබන. සමුදය නිරෝධ කරන්න දන්න. දැම් මෙතන මේ සමුදය නිරෝධය කියන්න වචන දෙක. හොඳට තේරුම්ගන්ඩ ඕන බොහෝ දේශකයන් මහන්සේලාත් ඔබට ඔය රේඩියෝවල ගුවන් විඩිලවල ජැනල්බලත් ඒ වගේම පන්සල් වලත් තවනුවේ කුත් පොත්වලත් ඔබට මේ වචන දෙකම හොඳට කියවල අහලා ඇහිලා පුරුදුයි සමුදය නිරෝධය හැබැයි වචන දෙකක් විටරක් නෙමේ බව ඔබ හොඳට තේරුම්ගන්ඩෝ නෑ ඔබ විසින් කළ යුතු අනුගමනීය ප්‍රතිපදාවක් අනුගමනය කළ යුතුයි. බුදුහාමුදුරුව මේ සංයුක්ත නිකායේ ඒක දම් වර්ගේ සූත්‍රධර්ම ගණනාවක මේ දම්මාන දම්ම පටිපන් අස්ස භිකවේ කියන අනුගමනීය ප්‍රටිපදාව දේශනා කළා. ධම්ම ව්‍යාරී සූත්‍රවලත් මේ අනුගමනීය ප්‍රටිපදාව දේශනා කළා. තිං ඒක නිසා පින්මතුනි ඔබ හොඳට තේරුම් ගණ්ඩුවන හගන්න ඕන දැන ගණඩුවන කොයි වෙලාවෙද කොහොමද මේ සමුදය නිරෝධ කරන්න. මේ සමුදය නිරෝධ කරන්නට ඔබ තුළ ඇතිකර ගත් යුතු දැනුම මොකක්ද. තේරුම් ගත යුතු දේමකක්. දැන් ඔබ හොඳට තේරුම් ගැන්ඩුව ඕන සමුදය බිහිවුණොත් සමුදය නිරෝධ නොකොළොත්. ඒ බිහිවෙන අවස්ථාවම ඔබ තුළ අනුසය උපදිනවා ඔබට මේ සංසාරගමනට දුක් පැවැත්ම පවත් අගන යන්නට ේතුවන සියලු කරුණු ඔබ විසින්ම නිර්මාණයකට සකස් කර ගන්න. ට මේ දුප්පවැත්ම නිර්මාණය කරන්නේ කරගන්නේ ඔබ සමුදය නිරෝධ කරන්නට නොදන්නා නිසයි හැවයි මේ නිරෝධ කරනවා කියන්නේ නැති කරනවා නෙමෙන් මේක හොන්ඳට තේරුම්ගන්්ඩෝන නිරෝධ කියන වචනයාද ැ බොහෝ දෙනෙක් නැති කරනවා කියන අදහසන් තමා ඒකම සංඥා නිරෝධයක් ගැන තමා කතා කරන්න බුදු් දේශනාවට නොගැලපෙන නිරෝධ කියන වචනේ බොහෝ තැන්වල පාවිච්චිකනවා භාවිතා කරනවා අද මේ දේශකයෝ මේ සං්ඥා නිරෝධයක් කරන්න බෑ ඒමන ඇහැ කණ කරඩ ඕන නාස කන බීරි කරන්න ව මනස මොංගල් කරන්නඩුවඕන සං්ඥා නිරෝධයක් ඔබට මනුසේ කැටියට ැකන් නාසේ දිවගය මන්න හය ලැබි ලා තියෙන්නේ මේ ඇහැම් බලන්න රූපයක් අහන්න සබ්ද රූප නාසේයට ගඳ සුවන්ද රූප දිියවට රස්ස රූප කයට පහස රූප එවා ඔබ ඇස තු ැලිය තුයි දැක ගත යුතුයි. නමුත් ඒවනිසා උපදින යම් ආකාරයේ බේගයක් වේ දනාභක් ආවේගයක් චිට්ටා වේගයක් වේ මත්්‍රතාවයක් බි්ඥාණශක්තියක් ඔබ තුළ උපදිනු. එතකොට මේ ඇහෙෙන් ඔබ රූපයක් දැක්කාහම ඔබ තුළ යම් වේගයක් වේදනාවක් ආවේගයක් ඒ රූපය ප්‍රියනං වේගයක් වේදනාවක් උපදිනෝ. ඒ ප්‍රියූපය අප්‍රියනං ඒත් දෙවැනිවේශයෙන් වේගයක් වේදනාවක් ආවේගයක් උපදිිනු. මෙන්න මේ වේග වේදනාව ආවේග නිසා තමා ඔබේ තුළ තන්නාවක් ඇතිවෙලා උපාධානයක් ඇතිවෙලා අර අනුසය බීවෙන්නේ අර සමුදේ නිරෝධනකර ඔබේ පැවැත්මට දුක් පවැත්මට හේතුවෙන කර්මකාරණා ඔබ විසින් කරන්න. තින් ඒක නිසා පින්වතුනේ මේ නිරෝධ කිරීම කියන වචනය ප්‍රායෝගිකව කරන්නට ඔබට බුදුහාමුදුරුවෝ ක්‍රමයක් යාදුන්. මේ කොහොඳට තේරුම් ගත්තේ නැහැනම්. බුදුහාමුදුරුවම කිව්වා සූත්‍ර ධර්ම විසි ගණනක, ඒ වගම කායගත්තා සතිවගේ සූත්‍රධර්ම පන්සිය ගැනනක ආනපාන සති සමාධි භික්කවේ ඒකඩම්මෝ භාවිතෝ බහුලී කතෝ අන්න සමුදයෙන් නිරෝධ කරන ක්‍රමය. චත්තාරෝ සතිපට්ටානය සත්‍ය බෝජ්ජන්ගේ ඒවගේම සම්දයෙන් නිරෝධගාමිනිීම මාර්ගය පූර්ණයන ඇැකිව්වා. එතකොට ඔබ හොඳට තේරුම් ගැන්ඩුවෝඕන මේ දැන් අදනම් සතරකමටහන් චතුඩා රක්කා. එමනන්නම් මේ හිතට රාගයක් එන වෙලාවට අසුභානුස්වති, මරනාානුස්සති, බුද්ධානුස්වති, නිවැරදිවත් ප්‍රායෝගික වත්යුග නද්දවත් වැඩුව ඔබට පුළුවන්කම තියෙනවා සමුදය නිරෝධ කරන්න. ඒවගම තරාක් වෛරයක් රෝධයක් ඊශ්‍යාවක් හිටට එන හැම අවස්ථාවකම මෙත්තා අනුස්සති මරණනානුස්සති, බුද්ධානුස්සති වැඩුවොත් ඔබට පුරුවන්කම තියනවා සමුදය නිරෝධ කරන්න. ඒ වගේ විපරිනාම දම්ම තේරුන්ගත්තොත් අර අවිද්‍යා අනුසය උපදින්නටේනකොටම නිරෝධ කරන්න පුළුවන්. තකොට බුදුහාමුදුරුව මේකට මේ සමුදේ නිරෝධ කියන ක්‍රමය කියාදීලා, මේ සමුදය නිරෝධ කරන්නට පහසු ක්‍රමයක් සතරකමටහන් හඳුර්නාදීලා බුදු හාමුදුරුවෝ දේශනා කළා. මේ සතරකමටහන් ඉතා පැහැදිලිව පිරිි සිදුව කුඩා රාහුල හාමුදුරුවන්ට කියාදුන්නා මහරාහුලෝවාද සූත්‍රයේ පැහැදිලිවම තියෙන්න්නේ මේ සතරකමටහන් නිවැදදිත් ප්‍රායෝගික වත්්‍යු ගනදදවත් වටන වෙලා බඩන විඩිය. ති ඒක නිසා. ඔබේ ඊටෙයි මේ වර්තමාන මුහොටේ හැටකන්ට නාසේට දියටකයට මනට ක්‍රිය මනාප මීර් මදුර දේවල් තේරුම් අරගෙන දීගංවා රස්සංවා හැටියට මේ කාම විතක්ක විචාර පවත්වලා ආමිස සුවයක් ලබලා අනුසය උපද්වාගෙන සමුදය බිහිවෙන්න. ඒවගේ ඔබ මේ ඇටකණ්ට නාසේට දියටකයට මනට අරමුණේවා වර්ටමානු මුොහොටේ. ඔබ සතරකමටාන් නොකොළොත් ඔබ ඒට තරහාවෙන ම වෛද කරන ්‍රෝධ කරනවා ්‍යාපාද ිතක්ක විචාර පත්තලා ඔබේ හිට කිරටු කරගන්නවා පටිගානුසය උපදිනවා ඔබ සංසාරගමන පැවැත්ම දික්කරගන්න. ඒවගම ඔබ දන්නේ නෑ මේවා අනිච්චන් දුක්කම් විපරිනාම දම්මන් තේරුම් නොගත්ත නිසා ඔබ සතරකමටහන් කරන්නේ න අය කරන්න දන්නේ නෑ ඔබ තුළ අනුසේ උපදිනවා ගේ හිට අධ්‍යාත්මය ඇතුළන්ටේ කිල්ටු වෙනවා එනිසා ඔබේ නිුවන ඔබ ආගන්නවා සමුදය නිරෝධ කිරීමට නොදන්නා නිසා. තින් ඒක නිසා පින්වතුනි ඔබ ආර්ශාවකයේ කැටියට අද මේ පසලොස්සක පොහොය දිනේ ඔබ හොඳට තේරුම්ගන්ඩුවන වර්තමාන මුහුට නිවැරදිවත් ප්‍රායෝගික වත්යුග නදදවත් සතරකමටන් කරනවනං එත්ත එත්ත විපස්වති. එතැන එතැන දිම ඔබට පුළුවන්කම තියෙනම සමුදය නිරෝධ කරන්නට බි පස්සති. අර විපස්සනාධූරය පුරන්නට. තිඒක නිසා සතරගමටන් ඔබ නිවැරදිවත් ප්‍රායෝගික වත්යුගනද්දවත් ආනපානසත්‍ය යමාදිය හැටියට වඩන්න පුළුවන්කම තියට දැ. ඔබේ ඔය ඇහැටකන්ට්‍රනාසයට දිවටකයට මන්නට පිය මනාපරූපයක් දැක්වොත් ඔබට එක ආමිස සුවයක් තියෙනවා ආශ්වාදයක් තියෙනවා ඒ ආශවාදය හැබැයි ඔබ ඒ ආශවාදයට තන්නහාුණොත් බැඳුනොත් ඔබ නොදැනම තන්නා අනුසය උපදින නිසා සමුදය නිරෝධ නොවනංටා දම්මානුදම්ම පටිපදාවේ හැසිරෙන් නැති නිසා. පැවැත්ම දික්කර ගන්නට උපකාරවන්නා වූ කරුම ශක්තියක් එමනම් ගතියක් ඔබ තුළ මුල්බෑගන්න. ඔය ගති ඔබ තුළ මේ සංසාරය මේ අනමරාග්‍ර සංසාරය මුල් බෑගත්ත ගති තියන්නේ එකයි දීගම් මාකිවේ දීර් සංසාරය ඔබම සකස්කරගත්ත නිර්මානය කරගත්ත හදාගත්ත ගති කොටසක් ඔබගාව තියෙනු ඔය ගති තමා වර්ටමාන මුොහොතේ ඔබේහිටේ මතුවෙෙන්. එතකොටඒ ගතිය බැරදිනම් ඒ ගතියෙන් මිටෙන්න ඔබ නිවැරදිව සතරකමටහන් පඩන්ඩුව ඒ ගතිය හරි නම් හරි ගති තියෙනවා ඔබ මනුස්සයෙක් වෙලා ඉපදුන් නිසා ඔබගාව යහපත් ගති හරිගති හොඳ ගති ඉවනට උපකාර වන ගති තියෙනවා ඒත් එහෙම කොටසකුත් තියෙනම් ඒවා මෙත්තා කරුණා මුඩිටා උපෙක්කා අලෝභ අදේශ අමෝහ ලෝභක්කය දේශක්කය මෝහක්ක. ඒවා අසේ විටයි භාවිතය බහුලී කතා. හැබැයි ඔබගාව ජීර්ග සංසාරය ඉ තව ඔබ නිුවන් දැක්කේ නැතින්සා සමුදේ නිරෝධ කරලා නිරෝධගාමිණී පටිපදාව පූර්ණ කරගත්ත නැතිසා ඔබගාව අර තියනම දීර්ක සංසාරය පටන් ගෙනාපු ගතිතුනක්. කාම විටක්ක විචාර පාත්වනවා අප්‍රියදයට ්‍යාපාද විතක්ක විචාර පාත්වනවා අප්‍රියදේට විිහිංසා විටක්ක විචාර පාර්වනවා අර විපරිනාමය තේරුන්නො ගැත්ත නිසා මෝහයෙන් අවිද්‍යාන්. එතකොට අස්සුතුවත් පුටක් ජන පුද්ගලයෙක්, කාම විටක්ක චා්‍යාපාද විතක්ක චාර විහිංසා විටක්ක විචාර පවත්වනකොට සමුදය බිහිවෙනවා. නිරෝධවීම වෙන්නේ නෑ. නමුත් ඔබමටේ රුන්ගැ්ඩුවෝ නෑ මේ කාම විතක්ක විචාර හිතට ආපු ගමම්ම නෙක්කම්ම සවිටක්ක සවිචාර පැවැත්තුවොත්. ඒ වගම ව්‍යාපාද විටක්ක විචාර හිතට එනගමම්ම අ්‍යාපාද සවිතක්ක සවිචාර පැවැත්තුවොත්. විහින්සාවිතක්ක විචාර හිටට එනකොටම අවන්සා සවිටක්ක සචචාර පැහැත්තුවත්, ඒක අනපානසති යමාදිය වැඩුව වෙනවා. ඒක සතරකමටහන් වැඩුව වෙනෝ. ඉති ඒක නිසා මේ සතරකමටහන් මෙත්තා අනුස්සති අසුභානුස්සති මරණා අනුස්සති බුද්ධානුසති කියන සතරකමටහන් අනුසති. අනුසය උපදින්නටේන අනුසය නිරෝධ කරලා අස්කරන්නටම පුළුවන් හිසයි ඒවට අනුස්වති කිව්වේ. මෙත්තා අනුස්වති අසුභ අනුස්වති මරණ අනුස්වති බුද්ධ අනුස්වති. එතකොට මේ අනුස්සති කියන වචනය සිංහල වචනයක් නෙමේ බුද්ධ දේශනාවෙන මාග ජීභාසාාවෙන වචනයක් අර හිටේ තැන්පත්වෙන මුල් බෑගන්නා අනුසය උපදින්නට එන මොහටෙම ඒ අනුසය උදුරා අස්කරලා නැවත නූපදින විටහට එ අනුස අනුත්පාද නිරෝධයෙන්ම නිරෝධ කරන්න පුළුවන් හන්නේ. මෙන්න මේ අනුස්ස තිහතර දැනගන තේරුම් අරගන මේ අනුව කටයුතු කරන්නට පුරුදු වුණ. ති එක නිසා පින්වතුනේ ඔබ බෞද්ධෙක් හැටියට ඔබ දම්මානුදම්ම පටිපන් අස්්‍ය භික්කවේ හැටියට ආද ඇති දම්මානු දම්ම පතිපදාවේ හැසිරෙන්න්න ඕනෑ කියල මේ දම්මානු දම්ම පටිපදාවේ හැසිරිෙනවයි කියන්නේ මේ බවාන්ධිනයක පුදනයක අධනේක පතනයක සිල්ගන්නේ එක දන්දනයක පින්කංකරනය එක නෙමේ හොඳට තේරුම් ගන්ඩු ඕනෑ වැඳලා පුදලා ඇදලා පතල පින්කංකල්ල සිල්ලරගෙන දන්දීලා මේක කරන්න බෑ එතකොට ඔබ කොච්චර සිල්ගත්තත් ඔබ කොච්චර දන්දුන්නත්ති ඔබ පින්කම් කළත් ඔබේ හිටේ කාම විතක්කයක් විචාරයක් එන වෙලාවට නෙක්කම්ම සවිතක්ක සවිචාර කරලා. ව්‍යාපාද විතක්කයක් විචාරයක් එන වෙලාවට අව්‍යාපාද සවිතක්ක සවිචාර වඩලා. වීංසා විතක්කයක් විචාරයක් එනකොට අවංසා සවිතක්ක වඩලා හෙමනෙන්නම් ආනපාන්ස යමාදිය වඩලා. එෙමනැන්ම් සතරකමටන් වඩලා. ඔබේ හිටේ උපදින්නටේන අනුසය නනම් සමුදය නිරෝධ නොකොළොත් අනුසේනම් අනුත්පාද නිරෝධ කරන්න ඕන සමුදේ නම් නිරෝධ කරන්නටුව. මේ සමුදේ නිරෝධ කළ හැක්කේ ඔබටයි මටනෙ මේ වෙනකාටවත් ඔබයනුවෙන් කර දෙෙන්න්න බෑ. තිඒක නිසා ඔබේ හිටෙහි සමුදය උපදින්න ඔබටයි නිරෝධ කරන්න පුළුවන් ඔබයි දැනගතයුත්ත මේ සමුදේ නිරෝධ කරන්න කොහොමද කොයි වෙලාවිද කරන්න ඕන කියන එක ඒ සමුදේ නිරෝධ කරන්නට ඔබට පුළුවන්කම තියෙනවා නිවැරදිව සතරකමටහන් කරන හැටි තේරුන්ගත්ත. තරා කෙන වෙලාවටම තරා ගන්න නැතුව මෛත්‍රය වඩන්න ඕනෑ ඒ පුද්ගලයට තැනට අවස්ථාවට දනතාවයට ඒ තරා ඔබට මතු වනේ ඒ තරා ඔබේ හිටේ නිච්ච වෙලා සුක වෙලා අත්ත වෙලා තියන නිසයි මේ නි තරා අනිච්චන්ඒ ඒ විදිට ගන්න හොඳ නෑ මේ සුකවූ තරා දුකට හේතුවෙනවා මේ තරාවබ අත්තසේගත්ත විපරිනාමයට පත්වෙනවා. අනිච්චන් දුක්කම් විපරිනාම දම්මන් තේරුම් අරගෙන නිච්ච සුකාත්ත මරාධාන නිසයි මරණානුස්සටිය කිව්ව. එතකොට ඔබේ හිතේ ඔ තරා ගැන ඒමම් රාගය ගැන ඒම මහ ගැන කැමැත්ත ගැන ප්‍රියදයට. පියදේ නිච්ලා අපියදේත් නිච්ච වෙලා ඒවගම විපරිනාමයට ේරුම්ගත් වන නිසා මෝහෙෙන් නිච්ච වෙලා. මේ නිච්ච වූ සුකවූ අත්ත වූ අවස්ථාව ඔබට පුලංකම තියෙනව ඔබේ හිටෙන් උදුරාගලවා අස්කර මරාදාන්. එතකොට ඔබේ හිටේ නිච්චසේ සුකසය අත්තසය ගත්තොත් තමා අශුමානය උපදින්නේ ඔබේ හිතේ අනුසය උපදින්නේ අර සමුදය නිරෝධ කරන්නට බැරිවෙන්නේ මේ හොඳටම තේරුම් ගත යුතු ඔ ඔබ හරියට මේක තේරුම්ගත්තොත් සතරකමට හන් හරියට කළොත් එමනන්නම් අස්ුභානුස්සති මරණ මෙත්තා අනුසති මරණ අනුස්සති බුදධානුසති නිවැරදිත් ප්‍රායෝගිකවත් යුගනත්වත් කරන්න ඔබට පුළුවන්කමතියෙනව අනුස්සේ කැටියට මේක අහගන්නත් මේ තේරුම් ගන්නත් මේ අනුව කටයුතු කරන්නත් තරෙන් කටයුතු කළොත් ඔබේ හිත කිරුටුවෙන මෛට්්‍ය වදන්න. රාගයෙන් ගටයුතු කොළොත් ඔබේ හිට කිල්ටුුවෙනවා ආමිස සුවයක් ලැබෙන හැබැයි කිල්ට වෙනවා. එ අනුව අසුමානුස්සති වඩන්. ඒවගම මේ රාග්‍ය දේශයමූහේ නිච්චසේ සුකසේ අත්තසේ තියෙන නිසයි. ඔබේ හිත කිලටු වෙන්නේ. මේක නිච්චසේ පාත්වන්න බෑ නිච්චම්. මේක සුකසේ පාත්තන්න බෑ කෙල්ලවර වෙන්න දුකෙන් මේක මත්වෙන් මගේකොට ගන්න බෑ අත්තසේ ගන්න බෑ විපරනාමයට පත්වෙනවා අනත්තං. අනිච්චන් දුක්කං විපරිනාම දම්මන් තේරුම් ග්ඩ ඕන එම නැන්න්නම් අනිච්ච දුක්ක අනත්ත යථ පරිජි තේරුන් අරගෙන නිබ්බිඩාය විරාගාය නිරෝදාය පටිනිසක් ගායත් කියෙන් තත්වයට ඔබේ හිට පිරිසිදු කරගන්න ඕනෙ. මේ සතරකමටහන් ඒකඇ මෙතානුසති අසුභානුස්සති මරනානුස්සති බුද්ධාන සති හතරකමටහන්. වැඩිය යුත්තේ ඔබේ හිට කිලුටුවෙන්නේ නවස්ථාවදී ඔබේහිට අතරකමටන් වැඩුවත් පිරිිසිදු වෙනවා මෙ සතරකමටහන් වඩන්න තැනක් බිමක් අවස්ථාවක් ඉරිය්වක් ඕනෙ නැ. යනකොට ගච්චන් වවා. ඒ වගේම ටිතෝවා ඉඳගෙන ඉන්නකොට. සයනෝවා හන්සේලා ඉන්නකොට නිසිනවා ඉඳගෙනන්න ඕනම වෙලාවක ඕන මීරියව්වක. ට ොනකොට අනකොට එනකොට වැසිකිලි ැසිකිලි අනකොට මිදදුලාතුගානකොට උදල්ලෙන් වැඩිගන්න කොට වානයක් එල ඕනුකොට ඔය ඉන්ඳගෙන ඉන්න කොට පොතක් කියවනකොට තවත් නොයකුත් ඔබ දවසේ පැෑවිචි අතර තුළ කරන්න කියන හිතන ඕනෑම අවස්ථාවක ඔබේ හිතේ සමුදය උපදින්න පුළුවන් සමුදය උපදින ඕනෑම අවස්ථාවක එත්ත එත්ත විපස්සති. ඔබේ දැන් අපිහිටමකො සක්මං මලුවෝක ගමන් කරනවා කියලා. සක්මංග මලුවක ගමන් කරනකොට ඔබ ඇහැ අර්රගෙන යන්නේ ඔබ ඇහැට රූපයක් දැකලා ඔබේ හිට ඒ රූපේ ප්‍රියනන් කිරුවෙන්න්න පුලන් ඒරපය අප ප්‍රියනම් ගැටෙන්න්න පුළුවන්. ඒ අවස්ථාව සක්මංකරණ එක නවත් තල හරින්න. සක්මංකරන ගමම් ඔබ සතර ගමටහන් කරන්නඩුව. සක්මං කරන ගමන්ම සතර ගමටහන් කරඩන කරලා. ඔබ නිබ්බිදාය විරාගායි නිරෝධාය පටිනිනි සක්ගාය. ඔබේහිට සමුදේ නිරෝධ කරන්න පුළුවන් කිරුටුුවෙන එක නවත් අන්න පුළුවන්. ඒවගේ නිච්චන් දුක්කම් විපරිනාම දම්මම් බටලා. නිච්ච සුකාත්ත කියන අශස්ිමානය ඔබේහිටෙන් මරාදාන්න ඕන උදුරාධාණන්ටුවට. මේ අස්මිමානය තියෙන තා කල් ඔබේහිට කිරුටුයි. ඔබ නැවත නැවත උපටිනවා. ඔබට කරුමය උරුමයනවා සමුදය බිහි වෙනවා. ඔබ සන්දිවෙනවා බද්ධ වෙනම සංසාරගමනට බැදිනෝ. තිං ඒක නිසා පිින්මතුනි මේ සංසාරගමනට බැඳින්නේ ඔබේ තුළ අස්මිමානය තියෙන නිසයි. මේ අස්මිමානය උදුරාදමන්නට පුළුවන් වෙන්නේ. මේ නිච්ච සුකාත්ත කියන ඔබේ හිතේ මුල් බෑගෙන තියෙන බැරදි ගටි තුන රාගගතිය දේශගතිය මූහගතිය ඔබම උදුරාධාන්න ඕන. මේ වෙන කාටවත් ඔබ වෙනුවෙන් බුදු කෙනෙකුට විශ්වකරමයකුට සර්ව බලධාරී දෙවි කෙනෙකුට ගුරුවරයකුට උදුරදාන්න බෑ හැබයි ඔබට පුලුවන් උදුරදා. එක නිසා ඔබේයිටේ උපදින වැරදිදේ උපදින්නේ වර්තමානමු හොට. එක ඔබයි දන්නේ වෙන කාටවත් කියන්නත් වෙලාවක් නෑ අහන්නත් බෑ ඔබ දැන් හොඳට තේරුගත් යුතුයි ඔබේ හිටේ ප්‍රියදේට ඇතිිලා රාගයක්ෙනවන අසුබානුස්සති මරටනාානුස්සති බදධාන ුස්සති වඩල නිබිදාය විරාගය නිරෝධය පිනිසක් කරන්න. උපාදාානය මිඩෙන්ටුවන්. ඒවගම ඔබේහිටේ නොගැලපෙන නොපෑහිෙන දෙක් හැට කන්ටනාසේට දිවටකයිත මන්ටතාාරමුව වෙනම් ඔබේ හිටේ පටිගානුසේ උපදිනවා ගැටීමක් ඇතිවෙන්නට එෙනවා. වහම මෙත්තා නුස්සති මරනා නුස්සති බද්ධානුස්සති වටලා. බිදාාය විලාගාය නිරෝධය පටිනිසාක්ක කරන්න තිඒ නිසා සමුදය නිරෝධ කරනවා කියන එක බර්තමානමුොහොට නිවැරදිව ප්‍රායෝගිකව කරන්න නෑ ඒ සමත විපස්තන දෙකෙන්ම කරනකොට ඒ යුගනත්ද වෙනවා අ මෙත්තා නුස්සතිය වඩනකොට සමතයට පත්වෙන යදිධන් සබ්බ සංකාර සමතෝ මරනාානුසති බුද්ධාන ුස්සති වඩන කොට සබ් උපඩි පටිනිසක් ගෝත් අන්න්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිර්්බාණන්ති කියන මුල උදුරලයනවා. උපාධානය නැති වෙන. සබ්බ උපදි පජහති වෙන. සියල උපාදීන්ගෙන් හිට පිටිසිදු වෙනවා. මේ ඔබේ හිට කිරුටු වෙන්නේ උපාධානය. උපාධානය කරගන්නම පංචස්කන්ඩ. නැවත. රූපවේදනා සංඥා සංකාර බිඥාන පංචස්කන්දයමයි උපාධනය ඉටිගේක නිසා. ඔබ හොඳට තේරුම් ගණ්ඩුව ඕන මේ පංචස්කන්දය උපාධානය කර ගැනීමයි පින්වතුන මේ දුක් පැවැත්මට දුක් පැවැත්ම පවත්වාගෙනයන්නට මුල්වෙන නිධානමන ප්‍රත්ත්‍ය වන හේතුව නමුත් පංචාස්කන්දය පරි අරණය නොකර භාවිතා නොකර උපාධානයෙන් තොරව භාවිතා කිරීමෙන් ඔබට පුළුවන් මඟ පල් ලබන්නට නිවන් දකින්නට ඉටිංඒක නිසා ඔබ සියලු දෙනාම ොට තේරුම් ගන්න ඕන බදු හාමුදුරුව බොහොම කෙටියෙන් බොම සරල බිටියට බෝම පැහැදිලි විඩහට මේ ආනපාන සති හමාදිය වඩන හැටි අර කුඩා රාවුල හාමුදුරුවන්ට කියා දුන්නා මහාරාහුලෝවාද සූත්‍ර එක පැහැදිලිියෝොම කියනවා ආනපාලණ සතිය මාදී මෙන්න මේකයි රාගුල කියලා බුදු හාමුදුරුව කියන ති එක නිසා ඔබත් සතරකමටහන් නිවැරදිව තේරු වැැත්තුත් සතරමට ඔබට පුළුවන්කම තියෙනවා ඕනම වෙනත් ක්‍රියාවකය දෙන ගමන් යනකොට එනකොට කනකට බොනකොට නානකොට බැසිකිලි වැැසිකිලි යනකොට හොටක් කිය ඕනකොට කෑම කන්නකොට වානයක් එල ඕනකොට තව ඕනම ඉඩියව්ක ඕනම අවස්ථාවක නිදාගෙන ඉන්න කොට හන්සේ එන්න කොට හික නිඉන්න කොට ඉග ය දැඟව හොට ඔොට එන්න පුලන්ේ ඉදගෙන ඉන්න මහොටේ. ඔය ඉඳගෙන ඉන්න මහොටෙම ඔබට පුලන්කම තියෙනවා සමුදෙන් නිරෝධ කරලා අස්තර කමට හන කරලා. අර අනුත්පාද නිරෝධයම ඔබේ හිට කිලට වෙන්නට එන හිට කිලුටු කරන නොගෙන ඉන්න. ඔබේ හිට කිල්ටු එන්නම සතරකමටන් නොවැදූ නිසා නොදන්නා නිසා දුප්ප්ඥන් සනිසා සතරකමටන් නිවැරදිත් ප්‍රායෝගිකවත් යුගනත්දවත් වැඩුවත් සමුදය නිරෝධ වෙනවා ඔබේ හිත කිරුටුුවෙන එක නවතිනවා. ඔබ ඔබේ අධ්‍යාත්මය ඇතුලාන්තේ පිරිසිද වෙනවා ඇතුලාන්තේ පිරිිසිදුවීම නිසා ඔබට නිවන් අවබෝධවා නිවන සාක්චාත්න ටක නිසා පිංමතුේ. ට ටේ රුම්ගන්න ොන නිවන්දකිනවගේ යන්නේ අර දිව්‍යලෝක යනවා ඊට වඩාහුන්ද තැ බ්‍රහම ලෝකගේ ඊටත් එහා තැනක් නිවන කියන එක නෙමේ මෙ නිවන කියන්නේ අසංකටය මේ නිවන කියන තැනක් නෙමේ බිමක් නෙමේ අවස්ථාවක් නෙමේ තමත් බොහොම කෙටි දෙයක් ඔබට කියන් ඩෝඕන මේකත්තේ රුම්ගන්ඩ ෝන ඔබ තුළ තිජකයත් තියෙනවා ඔය භඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ ක්‍රියාත්මක වන කාය තුනත් තියෙනවා. පදවිනියක කරජකාය ඔබ ඔය ආපෝතය ජෝවායෝ පටුව මහා භූත හතර එකතු කරගන බබයක් පමණුව ඔය කේසාන්තයේ සිට පාදාන්තේ දක්වා හදාගත්ත කරජකාය තියෙනවා. ඔය කරජකාය තමා ඔබ හොඳට පිරිසදු කල්ලා හෝදල නාල සැන් පෞදඩට දහස හදා ගන පවත්තගනයන් ඒක පිරිිසදු කරගන්නත් යි ඔබට පුළුවන්. නමුත් ඔබ තුළ කිලුටුවන අධ්‍යාත්මිකකාය තියෙන එක මනෝමයකායි. ඒ කාර්ජකායයි කරජකායෙන් උපද්දවගන්නා අර කාය නිසා මනෝමයකාය තුළ යම් දේවල් තැන්පත් කරනවා ඒ චිත්තජකාය. එතකොටරජකාය මනෝමයකාය චිත්්‍රජකාය කියලා කාය තුනක් ක්‍රියාකාරකම් තුනක් ඔබ තුළ ක්‍රියාත්මකවෙන්. එතකොට ඔබ හොඳට තේරුම් ගන්දුවන ඔබට ඔය දකින්නට බලන්නට අල්ලන්නට ස්පටස කරන්නට හොඳට ලස්සනට ඔය පංචිකල්්‍යානියක් වගේ ඔය තියෙන්නේ ඒ ඔක්කොම මේ බාහිරෙන්පේන කරජකාය. මේ බාහිරෙන්පේන කරජකාය කොච්චර පිරිිසිදු කළත් වැඩක් නෑ අර ඉස්සර බුදුහාමුදුුවන්කාලේ බමුණොත් තොටු බොලවල් හටකින්නෑවලු මේ බාහිරකාය කර්ජකාය පිරිසිදු කර නමුත් වැඩක් වෙන්න. බුදුහාමුදුරුවෝ කිව්වේ මේ අධ්‍යාත්මිකකාය එහනනම් මනෝමයකාය පිරිසිදු කරගන්න ක්‍රමය. එතකොට මේ මනූමයකාය පිරිසිදු කරගත් හම ඔබ නිවන්ද කිනම්. මනෝමයකාය කිරටුවෙන් නැ හැම අවස්ථාවකම කර්ජකාය සකස් වෙනම්. එතකොට නිවන් දැක්ක මඟපල් ලැබූ අරාත්තත්වයට පත් වූ ආරයන් වහන්සේගේ මනෝමයකාය තියෙනවා මනෝමකාය පිරිසිදුවයි. මනෝමේකාය ශේෂයක්වත් කෙලෙස් නෑ. අලුතැෙන් උපදින්නෙත් නැ කීනම්පුරාණන් නවන්න අත්ති සම්බවන් විරත්ව චිත්්තේ ආයිතිකගේ බාස්මින්ට ඒක ඉන්න බීජා අවිරුල්ලිච්චන්දෝ නිබ්බන්ති දීඩා යථයම්පදීපෝ කියල බුදුහමුදුරුව උපමාවකුත් කිව දැම් පහන්නට අලුතෙන් තෙල් දාන්නෙත් නෑ තිරදාන්නෙත් නෑ. ඒක නිසා තිබිච්ච රටෙල් ඔක්කොම පිච්චිලා ගීල දැන් මැටි පහන තියනවා හැබැයි දැන් දල්ලක් නෑ දැන් රශනයක් නෑ දැන් මිවීග පහනසේ ඔබගෙත් ඔය මනුවමයකාය තියෙනවා කර්මජකායේ ඒ මනුවමකාය තුළ කර්මබීජ සේසයක් වත් නෑ. එකම කර්ම බීජක්වත් ශේෂක්වත් නැති අරාතුන් වහන්සේ නැවට අලුටෙන් කර්ජග කදන්නේ නෑ. නැවත උපදැන් ලබන්න ඒයිකිවේ අයමන්ටිමා ජාති නත්ටිඩානි පුන බබෝ. එම නයිඩාතු ගබ්බ සෙියන් පුනරේටීටි නැවත නැමට අලුටෙන් ගැබකට යන්නේ නෑ. නහි ජාතු ගබ්බ සෙයම්. ල ගැබගට යන්න නම් කර්ම බීජත් තියෙන්ටුව. එතකොට ඔබ හොඳට තේරුම් ගන්ඩුවන ඔබගේ ඔය කරජකය තියෙනවා මනෝමයකාය තියෙනවා චිත්තජකාය තියෙනවා. මෙ මනුවමයකාය ඔබ පිරිිසිදු කරගඩුව ඔය මනුවමයකාය තුළ තමා ඔබ අරපියදට ඇදිිලා පංචස්කන්දය උපාදාානය කරගත්තු තන්නා අනුසය ගතියක් හැටියට ඔබේ මනුවමේකාය කරම බීජක් හැටියට තැන් පත්ටන. ඔබ අප්‍රියදට තරහි වෛරයෙන් ක්‍රෝධයෙන් එකට එක කළොත් පටිගානුසය උපදිලා කරම්බීජාක් කැටියට ඔබේ මනහුමේ ක තුළ තැන්පත්වෙනවා. ඒව ම ඔබ අවිද්‍යාවෙන් විපරිනාමලර්මය තේරුන් නොගෙන සංසන්ධනය කල මැන මැන මෝහයෙන් ගටයුතු කළොත් අවිද්‍යානසය උපඩිලා කරම් බීජ හැටියයට තැන් පත්වන. තවට කර්ම බීජවාර්ක තුනයි තන්නා අනුසේ පටිගානුසේ, අවිද්‍යා අනුසය මේ තුනම තියනතාකල්, අර කර්මබීජ තියනවා අලුතෙන් කර්මබීජයක් උපද්දවාගෙන නැවත නැවතත් ්‍යයායන් තන්නහා පෝනෝ භවිකක්. උනපුනා කර්ජකායවල හදනු. ඔබ මේ සතරකමටහ නිවැරදි කල්ලා නිවැරදිියම කරලා ප්‍රායෝගිකවම කරලා සමුදේ නිරෝධ කලොත්. ඔබේ මනෝමයකායට අලුතෙන් කර්මබීජයකතුවීම නවතිනවා කාමච්න්ද ්‍යා තින විද දච්ච කොක්කුච්ච චිචිතගේ නිීවර්ණ ධර්මෝලින් තොරවෙනවා. ඒ අනුව ඔබ පංචස් කන්දයම උපාධානය කරගන්න. ඒ අනුව ඔබේ අ සද්දා විරිය සති සමාධ ප්ඥාකෙන් ඉන්දය ධර්ම බලගැන් වෙලාත්්‍යපෝජ්ජංග පූර්ණය වෙලා අරියෝ අට්ටංගිකූ මක්්ගෝගෙන් තත්ත්වයෙන්. සහමුදේ නිරෝධගාමිනී පටිපඩාවයක් සිරෙනකොට. ඔබේ ඔය මනෝමයකාය තුළ අලුතෙන් ශේෂයක්වත් කර්මබීජ එකතු වෙන්න අලුතෙෙන් ඉදිරියට අනාගතයට එකතු වෙන්න එත් නෑ අතිහිට කර්මබී ජත්තිවරයි කී නම් පුරාණක් නමන්නත්ති සම්බාන් අලුතෙන් කරමබීන් ජත්ස කන්න සකස් කරන්නේ ආදන්නෑ. ඒවගේම කරම්බීජ තැන් පත්වනය එකතුන්න විරත්ත චිට්තේ ආයතිකේ බාම ආයතනයකුත්නෑ. ඒ අනුව අරාතුන් වහන්සේගේ මනෝමයකාය කෙලෙස්වලින් කර්මබීජවලින් හිස් සේසයක්වත් කර්ම බීජනෑ අතීත කර්මත් නෑ වර්නමාන කර්ම සකස් කරන්නත් නෑ අනාගතයට කර්ම සකස් කරන්නෙත් නැ. ඒ අනුව අර අයමන්තිමාජාති නට්ටිඩානි පුනබ බව. ති එක නිසා මෙක හොන්දට තේරුම් ගඩෝ නෑ? ඔබේ මනුවමයකාය තියෙනවා ඒක පිටිනුවන් පාලන්නේ නෑ. මනුවමයකාය අතිපාරි සුද්දයි ඒ අර පංචස්කන්ද ඒගතුවර ගැන කරජකායවල් හදන්නේ නෑ. තින් ඒක නිසා මේක හොන්දට තේරුම් ගැන්ඩුව න. ඔබේ ඔය මනුවමයකාය පිරිසිදු කර ගැනීම තමා. ඔබ විසිංහ මේ ධර්මය අනුගමනය කල්ලා කරන්න ඕන නැතුව වයන්දලා පුද්දල ඇදල පත්ටලා දෙව්සාප රජ සැප සිටු සැප ්‍රහ්ම සැප අර සැප මේ සැප නන්දා මල්ලිකා සුනන්දාමින් රෝ වර් බෝග සැප දන්න සැප රූප සැප ලබනනක නෙමේ ඔබ කරන්දෝ නෑ. ඔබේ මේ මනුව මේ කාය තුළ කර්ම බීජය එකතුවෙන රැස්වනය එක ගොඩ ගයන එක. ඔබට නවත් අන්න පුළුවන් එකම ක්‍රමය ඔබ. ආන පාන්සතිය නමාදිය නිවැරු ඩිියත් ප්‍රායෝගිකවත් යුගනදවත් සතරකමට යන් නැටියට වට්ටමාන ොහොත්ත තුළ ඔබ භාවිතයට ගත්තොත්. ඒ තමා දම්මාන්දම්ම පටිපදාව ඒක තමා සතරකමටහන් ඒක තමා චතුරාරක්කා ඒක තමා අනපාන්සතිය නමාදිය වඩෙනවාකැ. ඉති ඒක නිසා මේ බුද්ධ දේශනාවේ න මේ ධර්මතාවය ඔබ ටේරුම්ගත්තොත් ඔබටම පුළුවන් ඔබේ නිුවන මේ වර්තමාන මුහොට මේ වර්තමාන ජීවිතය තුළ බොහොම කෙටිකාලෙකින් ඔබට පුළුවන් මේ සියලු කරමබීජය අලුතෙන් සකස්වන එක නවත්තන්. මේ කර්මීජය අලුතෙන් දිගටම සකස්වනවා. වර්තමාන මුහට ඔබ ප්‍රියඩේට ඇලුුවන තත් ප්‍රියඩේයට ගැටනත් ප්‍රාප්‍රාතර මැන්න්නොත්. අලුතෙන් කරම බිෂශකස් වෙනවා සතරකමටහන් කළොත් පිය දේටෑලෙන්නෑ පරිඥාතන් පරි්ඥයය පරි්ඥාතන්ති. ඒවකම අපිය දට ගැටෙන්න පහතත්බංච පහි නම් පහියාවන්ටි. ඒවගේම භාවිතා කල යුතුදේ භාවිතා කරනවාන. ඒ අනුව ඔබේ හිට සච්චිකාාතබ්බංචි සච්චින් කරෝදී චතුරාට සත්‍යය අවබෝධයනවා සමුදයේ නිරෝධ කරනවා සමුදය නිරෝධ වෙනවා නිරෝධ කළ හැකි. ඒ අනුව ඔබ මඟ පල්ලබන්නට සුදුසෙක් වෙනවා. මඟපල් ලැබ ඔබ දුකෙන් ඉදෙනවා ඔබ අනාගතට සසරක් හදන්නෑ ගමනක් හදන්න පාරක් හදන්න දුක් පැවැත්මක් නිර්මාණය කරන්නේ නැ. දුකෙන් මිටෙන පරිමුච්ජති දුක්කස් මාතිි වදාමි කියලා බුදුහාමුදුර දේශනා තිග එක නිසා පින්වතුනි මෙ දුක් පැවැත්මෙන් ඔබ මිටී නිදස්සන්නටයි බුදුහාමුදුරුව ධර්මය දේශනා කර දැන් ඔබට මේ වර්තමාන කාලය. හොඳට දුක තේරුම් ගන්න පුළුවන් අවස්ථාවත්තිය ක එක නිසා දුක තේරුම් ගත යුත්තය ඔබ දුකමඩී නිදහස්සන්න කළ යුතු දේ තේරුම් ගත යුතුව ඔබ ඒ දුකෙන් මිඩී නිදහසන්නට අනුගමනය කළ යුතු පිළිවෙත ප්‍රතිපදාව ඔබයි දැන ගතයුත්තේ ඔබයි අනුගමනය කළ යුත්තේ ඔබයි දුකෙන්මි දෙෙන්නේ ඒ නිවැරදි පිළිවෙත ප්‍රතිපදාව නිවැරදිවත් ප්‍රායෝගි වත් කනදදවත්. අනුගමනය කළ ති එක නිසා ඔබ සියලු දෙනාටම මේ කෙති ධර්ම දේශනාව මේ සංසාර් දුකෙන් විඩී නිදස්සනට මේ බිපරිනාම දුකෙන් විී නිදහස් වනට මේ දුක්කලුකෙන් විඩී නිදහස් වන්නටම උපකාරවේවා හේතුවාසනාව. දැන් අපි බලාපොරොත්තු වෙනවා අද මේ පොසොන් පෝහය දවසේ යම්යම් අපහසුකම් අමාරුකම් දුස්කරතා ප්‍රශ්න ගැටලු ති බුණත් අපි බලාපොරොත්තු වුණට වඩා පිරිසක්සාහභාගයනවාද පසුරුෂසක පෝය දවසේ එන්සාපි විනාඩි හතලයක් පණක් විටර ඔබට අවස්ථාව දෙනවා. ඔබගේ තියෙන යම් කිසි ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනව නම් මේ මයි එකත් තියෙනවා. ඔබේ ප්‍රශ්නය ඔබට පුළුවන් වීම සන්ඩ අර මහත්්‍ය ඇත දෙන්නකු එටකොට අපි ඒ ප්‍රශ්න දාගච්චා කරනවා ඒක ඔබ සියලුදනාගේ ප්‍රශ්නය. ඒ මහත්්‍ය ඇතමාහන් අවසරයි ඇරියට වස අපි දැන් නි්‍යවාසෝදී පි අනමෝදන් කරන මලගේ ඥාතීන්ට එතකොට ඔක්කොම ඥාතීන් නිදහස්සෙනෑ ඔබතුමාට ඔක්කමාතිී නිහසෙන් නිදහස් කරන්න බැ අබුදු නිදහසෙන්න්න ඕන ඔබතුමා නිදහස්සෙන්ඩුව දැන් මේක දෙකත් තියෙනවා එකක් තමන් මම නිදහසීම එකක් අපි හිදෙන මම දෙන පිනේ මගේ ඥාතීන් කොටලක් නිදහසනවා මේක වැඩ වඩා වැදගත්වන්නේ මම නිදහස්සීමද අර මගේ ඥාතීන් නිදහස් කරවීමට මම නිදහසෙන්ඩ එතකොට දැම් මේ පින්කං කරන්නත් පින් දෙෙන්නෙත් පින් පවරන්නත් අපි දාන දීල පින්ඩීල පින් පවන්නත් මේ කරුණු දෙකක් තේරුම් ගන්න. පලවෙනි එක මම නිටහස්වෙන් නොන නයි. අර මට උදව් කරපු උපකාර කරපු අම්ලටාත්තලට මම නෑ. ඒ අයට ම පින්ඩීල පින් පවරල පින් අනු මෝදන් කරලා මම නිටහස් වෙන්ද. දෙව නිකාරණය මන් දෙන පිනෙන් ඒ අයවත් නිදහස්රන්න පුල හැබැ ඇ නිදහස් කරනවා කියයන්න නිවන් ද කිනවා නෙමේ. ඒ අඇ හොඳ තැනකට අර අසරණ අනාතදත්වයෙන් හොඳ තැනකට හෙමනැන්නම් අර පරදත්වූප ජීවීතත්වයෙන් අර පෙත්වවිශයෙන් මනුසත්ව පටිලාබේකට පින්කමක් කරගන්න කුසලයක් කරගන්න පුළුවන් තැනකට ගේහින්දුව. එතකොට දැන් ඔබ පින්කමක් කරලා පින්ඩෙනකොට පින් පවරණකොට ඒ කුසලයක් වෙනවා. හැබැයි ඔබ දෙෙන පින අරයගන්න කොට ඒ කුසලයක් වෙන්න ඒක ඒගලට පිනක්. ඒින් කුසල ගවේසිී පින් සච්්‍ය ගවේසිී ගෙන් සත්වයට ඔබට හේතුවවා යාට හේතුවෙන්නේ නෑ. ට ඒක නිසා අපි මේ තුංචිට පහදාගෙන යහපච්චේතනාවකින් අපි පින්කමක් කරල පින්ඩෙන් ඕන පින් පවරන්න ඕන පින් අන්න මෝදන් කරන්න ඕන. අපේහිටේ කුසරය පූර්ණය වෙන්නත් අපින පිනෙන් අර අනාතාසරණ අසරන තත්ත්වයෙන් අපේ ඥාතිීන් මුදවා නිදහස් කරලා උඩාට ගන්න.සරයිස ජියවමානව ඉන්න කට්ටියට අපි පින් අන මෝදල් කරට වැඩක්නැ ඒගොලන්ට පින්කම් කරගන්න පුළුවන්. ඒගොලන්ට පින්කල්වලට එහාගේ කුසලස්ස උප සම්පදාා කරන්න පුළුවන් කින් කුසල ගවේශසිකින් සසාච්‍යක වේසික කරන්න පුළුවන් මනුසයන්. අපි ජීවත් වෙලා ඉන්න අඇයට කරන්න ඕන පින් අන් මෝදන් කරන එක නෙමේ ආශීර්වාදයක් සත්‍ය ක්‍රියාවක් අධිස්ථානයක් ඇති කරලා දම්මානු දම්ම පටිපදාාව ඇසිරෙන්න්නට උපකාරවනු මග පාර පිළිවෙඇතු ගියාධනයෙක්. තේරනා. ත ජීවත් වෙලා ඉන්න මනුස්සයන්ට. අපි බින්දලයක පින් පවරණ එක නෙමේ කරන්නදුවන්. අපිට පුළුවන් ආශීර්වාද කරන්න. සත්‍ය ක්‍රියාව කරන්න ඒතයන සච්්‍යයෙන් සුයත් මේ සත්‍ය ක්‍රාබලෙන් යහපතක් සතක් ෂාන්තියක් වේවා ඒවගේම ධර්මයකයාදීලා දම්මානු දම්ම පටිපදාවේ හතරකමටාආන් කරල මේ සමුදේ නිරෝධ කරන්නට පාරගියා දෙන්න පුළුවන්. එ සියලුටේ කරන්න ඕන අර කින්කුසල ගවේසී කින් සච්්‍ය ගවේශී කියන්නක තේරුම් අරගෙන කරන්න. වීී ඥාතිීන්ට බලපෑමිය ාතිීන්ට ඔබට බලපෑමක් කරන්න හොඳටම පුලුවන් ඔබ දුර්වලනං ඔබ ඒ අයට නයනම් එය නයගන්න ආව ඔබ දුර් ඔබ දුර්වල නැත්නම් දුර්රලයි ගනගේ තේනුම ඔබ අර වීතරාගී වීතදේසිී වීතමෝ ීතත්වයට පත් වෙලා ඉන්නන්න ඔබ දුර්ගන ඔබ තුළ කියණ ශක්තියක් තියනෝ. ඔ ඔබේ හිටේ රාග්‍ය දේශය මූහේ තියෙනවනම් ඔබ දුරලයි. අරහතුන් වහන්සේ පාද නමස්කාරවේවා. ඔබ වහන්සේගේ මේ දේශනයේ දී, පංචස්කන්ද සමුදය නිරෝධයේදී. අරහතුන් වහන්ස, දැන් අපි කියනවා ආහාර නිරෝධ, රූප නිරෝධෝ කියන නිසාම රතුන් වහන්සන් එතන පැහැදිලි ඊට පස්සේ අරාතුන් වහන්සේ අර සම්පස්ස නිරෝධෝ සම්ප රද ේදනා නිරෝධෝ දැම්මයි වේදනා සමුදයෝ සම්පස්ස සමුදයෝ එතකොට සම්පස්ස සමුදයවීම නිසයි වේදනා සමුදයවෙන්නේ වේදනාවක් හිටේ අලුටෙන් ඇතිවෙන්නේ සම්පස්ස නිරෝධෝ? වේදනා නිරෝධ. ඒවකම සංඥාදැන් සංඥාවත් සම්පස්ස ැ මේ චක්කු සම්පස්ස සෝත සම්පස්ස, ගාන සම්පස්ස ගි්වා කායමනුව සම්පස්ස තමා සම්වේදන. මේ ඇැටකණටනාසට දිියට ගයට මනට අරමුණුවන බාහිර රූප සබ්ද ගඳ සුවන්ද රසතුව පහස සමග සමුදයවීම සඥඥා සමුදයෝ. සංඥා සමුදයෝ සම්පස්ස සමුදයෝ. අර ඒ අනුව අ රූප සම්පස්ස නිරෝධෝ සංඥා නිරෝධ. එතකොට සංඥා නිරෝධ එන එතන වෙන්න සංඥා වේදීත නිරෝධය. ඒ වගම සංචේතනා නිරෝධෝ සංකාර නිරෝධෝ, ඒවගම මේ රූපවේදනා සං්ඥා සංකාර අතරය එකතුව නාමර නාමරූප සම්දයෝ, ඤඥාන සංදයෝ විඤ්ඥාන නිරෝධෝ නාමරූප නිරෝධ. මේ පහා හත්වාසය එම තියෙන්නේෙ හතරයි. පස්ස නියක අරනාමර රූප දෙකේ එකතුව හැටියට තමා විඤ්ඥාන උපදන්. එතකොට මේක විග්‍රහයක් තමා ඕක. ඕක මේ බෙදලා විග්‍රාකරපු එක. ඕක ප්‍රායෝගයකව අපි කරනකොට අපි සතරකමටහන් නිවැරදිත් ප්‍රයෝගිකවත්යක නැදවත් වඩනෝනන් හැටකන්් නාන්සේට දියවටක අයටතමනට අරමුණුවන නිමිටි අඩමුණු කරගෙන ඔය කියන සමුදය නිරෝධ වෙනවා පහම එකට එ අරහතුන්හස. එතකොට අපි අර සමුදය සිද්ධ වෙනන මෝටම සමුදය නිරෝධ කරන එ අරහතුන් වහන්ස සම්පස්ස නිරෝධෝ කියපු තැන එතකොට අපි සම්පස්ස එතන පජානාති වෙනකොට සම්පස්සය සිද්ධවෙඩ යනකොට පජානාති වෙනකොට පජානාති කියන්නේ වෙන එකක් කතාවක්න මෙෙන් තමන් තුළ ඇතිවන වෙනස තමාවිසින් නිවැරදිව තේරුන්ගත්තොත් පජානාති නිවැරදිව තේරුන් නොගත්තොත් නපු පජා එහ අරහතු වහන්ස එතන අපි හරියටම පජානාති වනොත් ඔය අර පජානාති වුනොත් අපි සම්දය නිරෝධ කරනවා පජානාති නැත්නන් නත් පජානාති නන් සමුදය නිරෝධවෙන්නේ නැත් අරාතු වන්ස ඒක පජානාති වෙනකොට සම්පස්සේ පජානාති වෙනකොට වේදනාවයි සංඥාවයි කියන දෙකම එතකොට දෙම ඔු නමුත් බුදුහාමුදුරෝමයා වෙන වෙනම රූපවේදනා සඥා සංකාර විඤ්ඥාන පහකට බෙදලා වෙනම පෙන්නවා. හැබැයි කරනකොට ආනපානසක්ති මාදිය නිවැරදිිය කරනකොට පහමයකටම වෙනවා. පාම සමුදය නිරෝධ වෙනවා. එේ අරාතුන්වහන් සර සත්්‍යන්ටාන කුසල සූත්‍රයේටා කුසල සූත්‍රයේ තම ඔය ෝක වි විග්‍රාගල තිය එහහි රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කීව් හම අර සත්තන්ටන් සහතක් හෙටියට පෙන්වු අරස. ඒ හට දැම් පළවෙනිියක සමුදය නිරෝධය. ඒ රූප. රූප රූපං පජානාති රූප සමුදයම් පජානාති රූප නිරෝධම් පජානාති රූප නිරෝධගමිණී පටිපදම් පජානාති සමුරය නිරෝධී ඊළඟට තිෙන්නේ නැනෑ නැවේදනානේ තව තුනත් තියෙනවානේ අස්සාධම් පජානාති ආදීනම් පජානාති නිසනම් පජානාති කියන්නේ අනික්් චන්දුුක්කම් විපටනනාාව දම් මයි යතා බූධම් පජානාට එ එතකොට සමුදය නිරෝධයක්ත් නි්චා ක්ම් විපිනාම ද මගේ යන්න රණනා අනුසටියත්. අන්න දෙකමට ේරුම් ගත් අනන් රත් අට්ටානුගුසල්සූට මරමටණ අනුස්සති බුද්ානුස තිසිියලු දේ ඩලා අලුටෙන් නට්ටිඩාන පුනක් බවෝ තත්වයට පත්වෙනවා එහහි යරහතන් හන්ස වහන්සට නිරෝගිස් වස්සූ පත්වේස අවසරයි අනුකුත පාණලි මගේ ප්‍රශ්නයත් මේ සමුදය නිරෝධය. ් ඒකම ට එකම ප්‍රශ්න ඇ ඒකම තමා දැනගට යුතු ප්‍රශ් ඉති අපි හැමෝටම යම් යම් අවස්ථාවල හිටටලට දේශයක් ආවේගයක් චිත්ත ඇතිවන අවස්ථා තිබෙන එම අවස්ථාවල ඒ වෙලාවෙම මේ මෛත්‍රිය කරලා ඒ සත්තර කමටහන් කරලා සමුදය නිරෝධය කරන අය මං හිතන හැටියට මේ ධර්ම මණ්ඩපේ සිටින සියයට එක්කෙනෙක්වත් නැතිව ඇතිකල මොම හිතනවා නෑ දැම් මෙටන ඉන්න උඟක්කයි මේ භාවනා වැඩ සටහනකට ආමනන් දවස් හටේ ඒ සියරු දෙනා. ඉගන ගන්නම දැනගන්නම තේරුම්ගන්නම මේ සමුදේ නිරෝධ කළ හැකි කළ යුතුයි. ඔකට කළ යුතු සියලුදේ මේක එය දන්නවා. හන්සයගෙන් මම බලාපොරොත්වෙන්නේ සමුදය ඒ මොහොතේම නිරෝධ කරගළ යුතුද යතුයි එත්ත එත් විපස්සටි පච්චුපපන්නංජය යෝදම්මෝ එත්ත එත්ත විපස්සලි ඒ තැන එතැන දිම දැන් බැඩුවෙලාවත් ඔබතුමාට තරහක්කාවුත්. මේ තර අරගෙන තරහෙන් හිට කිලුටු කරගන පෑයකට විතට පත්සේ හිටනවා යකෝ ම මට වැරදුනාාගේද. අරු විදුල්බල්මන්ද්‍රය සවාපත්තු මාට වැරගුනාවත් පෑකටදේකට පත්ත තේරුණනා වැඩ හ. දැන් අර පැයක් ඇතුලට මොකද වෙලා තියෙන්නේ හිට තනිකරම කිලුටු වෙලා. හිට තනිකරම කිරුටු වෙලා. දැංකල්ද වැඩක් නෑ. තේරු දම් උල්බෑගෙන අනුසේ හැියට දන්පත් කලා ීමට දැන් වැඩක් නෑ දමාවගත්ත ඇයිල. එක නිසා දැන් අපි කරන්න ඕන එත්ත එත්ත විපස්වති පච්චුපපන් අංජේ ෝ දම් මෝ කියල බද්ධය කරත්තු සූත්‍ර පහකම ඔන්නඔය කතාව බුදුහාමුදුරුව අවධාරණයෙන් කියලා තියෙනවා. අනිසිතෝජ විහරති නචකින්චිලෝකය උපාදේති කියල විසියෙක් වරක් මහා සතරාජි පට්ට අන සුද්‍යය කටාව කියලට. ටේනා පැල අරාතුන් වහන්ස ඔබවහන්සේගේ නැවතත් මම ඉල්ලා සිටින්නේ මේ ධර්මදේශනාවට පැමිණ සිටි අයට. සමුදය නිරෝධය කරනගේ ඒ ්‍රමතයම කළයුතුයි කියලා පැහැදිලි කරලා දෙන්න කිර ඒක තමා මේ පැහැදිලි කරන්නේ ඒක පැහැදිිහි කරන්න තමා අපි මේ සතියක භාවනා වැඩ සටහනක් සංවිධානය කළ දැන් මේ මාසය අද අඟහරුවාද මේ සෙෙනසුරාද පටන්ගන්නවා දවස්හතක භාවනම්. ජුලි මාසෙත් තියවා දෙනිද නැවත ජුලිමමාස වියාවන් හස්තු සැ ැම්බ ඔක්ටතෝබ නොම්බර්. ඒ එක වැඩ සටහනකටහර ආවොත් ඔබ සියලු දෙනාට මේ ප්‍රායෝගිකබත් යුගනදදවත් නිවැරඩුවත් සමුදය නිරෝධ කරන හැටිත්, සමුදේ නිරෝධ කලන්නට කරන්න ඕන සියලුකාරණත් ත්‍රිපිටකයේ බුද්ධ දේශනාව ආශ්‍රයෙන් ගුඩහාමුදුරෝ දේශනා කර අදාග ආකාරයට, කියාදෙනවා ප්‍රායෝගිව කරන්න කියාට මගේ හිතේ විශ්වාසටාවේ සමුද නෝධ කරන්න ගොඩක් අය අවේදයක්ක් ඇතමට පස්ස න්න ගෙතරට ඇවිල්ලා මට ම ට හෙෙන උුණනා ම මේ නිසා මම් මේ එඒට මෛත්‍රය කරන්න ඕන කියලා හිතට ඒක බව ප්‍රමාදය වැඩි ඒ ප්‍රමාද ඒක හොඳටම ප්‍රමාදයි පැහදිලි අරාතු අන්ස එටකොට දැන් ඇත්ටවශයෙන් කරන්න ඕන මරගේ හිටට මගේ ඇහැට කියමුකෝ මගේ ඇහට විරුද්ධකාරයෙකොද දැ ඒක යම් ආකාරයකට අපේ හිට කිලුටවෙන්න කිලුටුවෙන්න පියවර හයක් යනවා. වේගයක් උපදිනවා වේදනාවක් උපදිනවා ආවේගයක් උපදිනවා චිත්ත වේගයක් උපදිිනවා වේමත්තතාවයකෙන් විඥාන ශක්තියක් උපදනෝ. ඔය හයම උපදින්නට පෙර අපි තේරුම් ග්ඩෝන අපේ හිට කිලුට වෙන්න අයෙන්නේ අපි සමුදය නිරෝධ කළ යුතු අට තරා පාම පුළුවන් තරං ඉක්මට අයින් කලා මෛත්‍රයවට්ඩ ඒ වැඩලා අර ඒ නිච්ච වෙලා සුකවෙලා අත්්‍ර වෙලා තිබුණ නිසයි මේ තරාව මේ අනිච්චන්දුුක්කම් විපරි නාම් දම් මං කියලා තේරුම් අරගෙන නිච්සුකත්ත මරාදාන්න න යනුව නි බිඩාය නන්ඳින් පජහති විරාගාය රාගම් පජහති නිරෝධය සමුරයම් පජහති පටි නිසක්ගාය සබබෝ උපදී පජාති සියලු උපදීන්ගෙන් හිට නිදහස් වෙන ඒ මොහොත වෙන දෙයක් මේක කරගත ුතු දෙයක් මේක. මේක තමා දම්මා අනුදගම්ම පටිපදා මේක තමා අනුගමනීය ප්‍රතිපදා මේක නොකොළොත් හිටකිරට වෙන. මේක කළොත් ඔබ නිවන් දකිනෝ. තව එකක් කියන්ද ඕන දැන් ඔය ප්‍රශ්නය ඇහුව නිට ඩැන් සමුදය නිරෝධය. මේකට තවවචනයක් කියනවා. මොකක්ද මේක මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු සමුදය යම් කිසි කෙනෙන් නිරෝධ කරන්න දන්නවන ොකද ඒ පුද්ගලයා චතුරාර් සත්‍ය අවබෝධ කරගත් ඒ පුද්ගලයා සම්මාජී්්‍යයට පත් වූ ඒ පුද්ගලයා සෝතා පන්නවාර්ගේ ඉන්න පුද්ගලය පලට අනිවාර්රයෙන් පත්වෙනවා. යංකිංචි සමුදය දම්මන් සබ්බන්තන් නිරෝධ දම්මක්. දැන් අර ඔය කතාව කියලා තියෙන්නේ ත්‍රිපිටකේ ධම්මච්චක් අපපාත්තන් සූතේ කාටට කොන්්ඩන්ජ බමුණ දැන් කොන්්ඩංජ බමුණක් ධ්‍යානලාබියෙක් අභිග්ඥාලාබියෙක් අස්ථාභිග්ඥාලාබී ඉර්ෂිවරය. හැබැයි ඔය කොන්නංජ පමුණ දැනගැෙන හිටියද සමුදය නිරෝධ කළ හැකි කළ යුතු කියෙන එක. බුදුහාමුදුරුවෝ ගිහිල්ලා මේ පස්සග මහනුන්ට ධර්මය දේශනා කළ හම කිව්ව හමයි කොන්නංජ පමුණ දැනගත්තේ අර ඉර්ෂිවරය. අර තුන්කල් දක්නනා ඉසිිවරයා ජානලාභ්‍ය අභිඥ්ඥාලාභිය. මේ සමුදේ නිරෝධ කළ හැකී කළ යුතුයි කියනදේ තේරුම්ගන්නකං ඒ පුද්ගලයක් අස්සුතවා පුතුජ්ජන්.න අස්ුතුවාපුදු්ජන ඔබුද්ගලයා සමුදේ නිරෝධදැන් ඔබ සියලු දෙෙනත්. ඔබේ හිටේ සමුදය උපදින්නේ. ඔබේ හිටේ උපදින සමුදේ විතරයි ඔබට නිරෝධ කළ හැක්කේ. ඔබේ හිතේ උපදින සමුදය නිරෝධ කරන්න ඔබ දැනගත්ොත්. ඔබ චතුරාර්ගත්්‍ය දර්මය අවබෝධ කරගත්තා ඔබ සම්මාජිට්ියයට පත් වුණා ඔබ නිවන්දකින මග දැක්ක පුද්ගලයේ බවට පත් වුණා ඔබ සුතවාරයසාභකෝ වුණා. එතගන්නන් මොන වැන්දත් මොන දන්දුන්නත් මොනසිල් රැක්කත් අවුදු හැටක් ඔය සම්මටයෙන් උපසම්පදාශීලයේ පීටියත් දසසිල් රැක්කත් අ ඒරපත් හා මුදුරුවන්ට උුණ වැඩේ වගේ තමක් වැඩක්න. බුදුහාමුදුරුවෝ මේ සිල්වතක් කියා දෙන්න ඉපන්න මේ බුදුනාා නෙමේ දන් දෙන්න කියා දෙන්න උගැන්ුවේ නැ ගැන්වාන් රඩ ඕන නමුත් ඒවන මේ උපකාරවෙන්න්නේ සමුදය නිරෝධයයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය. ඔබ සියලු දෙනා බුදු හාමුදුරුවන්ගේ ධර්මය තේරුම් අරගෙන ඔබේ හිට කිරුටුවෙන්නේ න අවස්ථාවේ ඔබේ හිට කිරුටු කර නොගැන පිරිසිදු කරගන්න පුළුවන් වෙනවා. ඔබ සමුදය නිරෝධ කරන්නට පුළුවන් කියන එක දැනගෙන ඒ ක්‍රියාව අනුගමනීය ප්‍රතිපදාව අනුගමනය කළොත් ඕකයි නිවන්. මේ හොඳට තේරුම්ගන්න ඕන බැඳල පුද්දලා පතලා ඇදලා සිල්රැ කළ දන්දීල පින්කන් කරලා නිවන්දකින්න බෑ. කාම ලෝකවල සුගති ලෝකවල දෙෙව සපර රජ සැපට හම සැප ලබන්න පුළුවන්. ඒවා භෞතික ලෞකික සැපේ හ නිවනක්න. බදුහාමුදුරුවෝ දේශනා කරපු නිවන් දකින්න නම් ඔබේ හිට පිරිසිතු කරගන්න ඕන ඔබේ මනූමේකාය උපදින ඔය කියන කර්ම බිජය එකක්වත් නැති කරගන්න ඕන ඒකන්න සමුදේ නිරෝධ ගාමිනී පටිපදාවම ඔබම අනුගමනය කළ යුතුයි ඔබ වෙනුවෙන් ඔබේ අම්මට තාත්තට මහත්තයට නොවනට දුවට පුතාට වන්තලය හාමුදුරුවන්ට රාතුන් වහන්සේට විශ්වකර්මයෙකුට සර්වවල්ධාරී දෙවිකෙන් උට කරන්න බැඩිය. වැැබයි ඔබට කරන්න පුළුව. ඔට කරගන්න පුුව අවසරයි අරහතුන් වහන්ස මට තියවා දැනගන්න නයිතන් අත්තකතම් බිම්බන් නයිදම් පරකතන් අගං හේතුම් පටිච්ච සම්බූතා හේතු බංග ඒකම තමා මේ කිව්වේ නයිදම් පරකත අත්ට කතම් බිම්බා. තමම්ම කරගත්ත දේදයි තමන්ට මේ උරුමවෙන්න අනුම්කරපුුදයක් නෙම තේසන් හේතුන් තතාගතුවා ට ඇලීම හේතුෝගේ අප්‍රියඩට ගැටීම හේතුෝගේ ප්‍රියාප්‍රියාතර වැරදිසේ සංසන්ධනය කළ මැනීම හේතුකි එතකරු ස්වාමින්න්වහස මට තැනගන්න ඕනේ දැන් අපි මේ මේ බිම්බිය හැදරතියන්නේ අපි කරගත්ත ඒේතුන්න හරි දැම් මේ ජීවිටේ අපිට නැම් නවත්වන්න බෑ මේ අපිට නවත් අන්න පුළුවන් මේ දුකෙන් විටන්න නම් ආයි ඉපදනය ක නවත් අන්න ඕ අජාතන් අභූටන් අකතන් අසංකතන් අනපායව අනුපාය අන්ශසි ශෝගල බදුහාමුදුුව කිව. අජාත උපදිනක නවත්තන්න පත්තරන්න පුළුවන්. එතකුටු ස්වාමින්න් වහන්ස දැම්මේ අප කායික එකක ලෙට හදාගෙනින් නමි ලෙටත් අප ලෙඩ කියන්නෙත් මේ බඹයක් පමණ වූ ශරීරකූඩුවට ලැබෙන වාපිත් සෙම්තුනේ දෝෂයක්ය. මොකට ප්‍රියඩට ඇලීම නිසා සැමකෝපයෙනවා. අප්‍රියඩයට ගැටීම නිසා පිටකෝපයනවා ප්‍රියාප්‍රියාතර වැරදිශේ මැනීම නිසා වාතය කෝපයනවා. එතෝට වාපිත්්‍රයම් තුන කෝප වනාම ලෝබටේස මෝහ කියන ගතිිතුන තැන් පත්වෙනවා. අවසරයි මහා අරතුන් වහන්ස ඔබවහන්සේ පළවෙම නිදික් නොරෝග සොයා අධිෂ්ඨාන කරනවා. වසර පහට ඉස්සෙල්ලා මංම ස්ථානයට පත්වෙලා. ඔබහන්සේගේ අනුගමනය ප්‍රතිවදාව අනුගමනය කරන කෙනෙක් මට ඇති වූ පජානාතිවූ අවස්ථාවන් දෙකක් ගැන දැන ගැනීමටයි මාමයේ අවස්ථාවටත් සහභාග වුණේ. ඔබවහන්සේ කියගේ පළවෙනි ධර්ම දේශනාව පටම්ම ආනපානසතිය චතුරාහරක්කා ඒ විදිහට අනුගමනය කරලා බෝධීන් වහන්සේ ළඟටවැදපුදාගන්ට ගිය අවස්ථාවේදී මට අදැකමක් ලැබුණා යම්පි යම්කිසි ලා කහපාට ආලෝකයක් ඒ අවට පරිසරය තුළ තියෙනවාදැක්කා ඒයට මාවනිකං ජාලයකට ඇදගන්න වගේ දැනුණ. ඒකන බුද්ධ ජක්ියට අනුගතගීම කියන්න ඒ අවස්ථාාව ශමීන් වහන්ස වැලිපොලව කකුල්ල තින් ලෑ කියන එක තවයි මට තේරුනේ ඒවගෙට යම් සැහැල්ලුවක් පස්ස දෙක් තමන්තුළ කායිකවාසයෙන් භෞතිකාසයෙන් අධ්‍යාත්මිකාශයෙන් වෙනස්සීමක් සිද්ධ වෙන. ඒඒ ඒයින් පස්සෙ දිගටවාම ඔබට විරන ඔබට විතරක්නෙේ නියමාසයෙන් මේ ධර්මය අහලා මේ බණ අහලා මේ හේතුඵල දහම තේරුම් අරගෙන සද්දස්ස කුල පුද්දස්ස වූ පුද්ගලයා සද්දෝ හෝතියෙන සද්දාහින්දය මතු වෙනවා. සද්දාන්ද මතු වූ පුද්ගලයාට බොට ලෙක් එකත් තියෙනවා. මේ බොටලෙක් එක තමා බුද්ධශක්තියට අනුගතබීම. බුද්ධශක්තියට අනුගත වීම නම් බුදු හාමුදරෝම්ක මේ චත්තාරි මානහි තාානානි දස්සනයනන් සංවේජයයානම් ඒ බුද්ධක්තියට අනුගත වෙන්න පුලන් මිහිට අලය තුළ ස්ථාන හතරක පමණක්. ඒ බුද්ධශක්තිය තියන්නේ ස්ථාන හතරක පමණයි. මේ බුද්ධිශක්තිය කියන්නේ මොකක්ද කියලා විනාඩියකින් දයකින් කියන්නම්. මේ අතීටයේ බුද්ධත්වයට පත් වූ අන ලොෝතරා බුදුවරුන්ගේ මනෝමේකාය. පසේ බුදුවරුන්ගේ මනෝමේකාය අරාත් බුදුවරුන්ගේ මනෝමේකාය. දැන් කරදකායන මේ මනෝමේකාය ඒ සියලු බුදුවරුන්ගේ මනෝමේකායන් එක තැනකට කේද්‍ර ගට වෙලා තියෙනවා මේ මිහිතල්ලය තුළ අතීටේ මේ මිහිතලය බිහි වූ දවසහිඩම් බටන්ගත්ත බුද්ධත්වයට පත් වූ සියලු බුදුවරුන්ගේ මනෝමේකායන් ඔය ධ්‍ය ම්ඩලට මධ්‍ය කේන්ද්‍ර ගට වෙලා තියෙනවා. ඒ බුද්ධිශක්තියට අනුගතවීම ඒ සියලු බුදුුවරුන්ගේ බුද්ධිශක්තියට ඔබට අනුගත වෙන්න පුළුවන් ඔබ සද්දස්ස කුල පුද්ධස්සයෙක් වෙලා අර බුද්ධශක්තියට අනුගත වනොත් අරස්ථාන අතර තුළ ඒස්ලා හැබැයි අස්සුටත් පුටක් ඥාන පුද්ගලයෙක් එතන්ට කිහිල්ලා වැන්දට පිදුවට ඇදුවට පැතුගට බෝධි පූජා කළට මල් පූජ කළට පින්දාහං කලාට මොන කළත්. පුද්ගලට ුදුධ ක්තියට අනගත වෙන්නට බැටිය මොකද ඒ පුද්ගල ඉල්ලනවා යදිනවා ප්‍රාර්ථනා කරනවා ආයාජනා කර නිවනත් ඉල්ලනා බෝ ගහන් දෙවියන්ගේ ඒක හරියන්න මෙක තියෙන අත්තැරීමක් මෙක තියන නික්ලේශීවීමක් ඔබට පුළුවන්කම තියන්න වන බෝධීන් වහස ගාවට හෝ ස්ථාන හතරින් හතරින් ඕන හැකට විසින් බැස්ස කල විෂපතන ආරාමේදීත් ඒවගම බෝධීන් වහන්සගාව උත්තර ආරාමියයටිත් ඒම බමර කල බෝසත්තුමා උපන්තනයේදීත් ඒකම බුදුගල පිරිිණන් පැවතනයේ හතරතනේම බුද්ධිශක්තිය කා සමානව තියෙනවා නමුත් මද්‍යවන්දලයේ බෝධීන් වහසේක බුදුශක්තියක එන්ද ගතු වෙලා යෙනවා. එන්දා එත එදී ඔබට පුළුවන්කම තියෙනවා ඔබ සද්දස්වකුල බුද්ධස්ව තත්වයට පත්වුණොත් පමණක් බුද්ධිශක්තියට අනු ගත වෙලා දස්ව නියානන්. සංවේජනයම් නැතුව ප්‍රටක් ජන පුද්ගලයක ලක්ෂ වාර්යක් බෝධීන් වහන්සේකාවට ගැත් එතන ඉන්න හා මුදුරුවෝ ඉන්න හැමදාම උදේට මල් පාම් පූජගන්නා බුද්ධ පූජාාව පාත්තනවා ඉල්ලනවා අදිනවා පතනවා ප්‍රාර්ථනා කරනවා හරියන්න වැඩක් වෙන්නේ බුදුරක්තීට අනුුවත වෙන්නේ නෑ ඒේකනිසා එතන ඉන්න හාමුදුරෝ මානවෙච්ච පෘටක් ජන සීල් ගත්ත වැඳ වැදුම් පිරුම් වැදුම් පැතුම් කරන ප්‍රාර්ථනා කරන ඉල්ලන ආයාෝචනා කරන කෙනෙක්. එයාට සද්දස්ස කුල පුද්දස්සව එන්න බෑ. උනෙත්න ඒවගම බුදුශක්තියට අනුගත වෙන්නත් බෑ. අවසරයි සාමනී ඉන් පස්ස දිගින් දිගටම අනුගමනය ප්‍රතිපතාවේ මම හිටිය ඊට පසේ අනුගම නිය ප්‍රතිපදාව ඉන්න අනම් මුල යමක් බලාපොරො තුන වී ඔබට මඟ පල ලැබේ. බලාපොරොත්තුන තේත් මඟපල ඇැමීම් ප්‍රමාධ වෙනවා. ඕ ඒදී මේ ධර්ම මනසිකාරයක් කරන අවස්ථාවක. ඒ වංචක ධර්ම ඇති කියලා දැ ංච ධර්මය සමා බලාපොරොත්තු ව නොත් ඉල්ලුවොත් ඇඩ්ඩොත් මට මඟපල්ලබේවා කියල ඉල්ලුවත් ප්‍රා්නයකලු ඒේක ලැබන්න. ඒත් ලෞගයි ෞ්තික බාසයෙන් ඔබ දයක්. ඒනිසා අතහැරීමයිමටන්ජි වෙන්ඩුවට ඕ නිවඩක් බලාපොරත්වය ක නිවන ගැන්න අතහැීම. ්‍රසාමවි වහන්ස ධර්ම වනසිකාරයක් කරන අවස්ථාවක මට දම්ම ආවේ රක්ති දම්ම චාරී කියලා හිසවටේ තුන්මරක් ඇරකෙන ගේ. ඒකත් නිච්චතයකරටත් එෙ ඒකත් අනිච්චන් ුක්ම් ිපරිිනාව ද මගේල ඒකත් හිටගත්ට හි හථ අරිතුන් වවන්ස සසර නය ගනුදුනවලදී නය වෙන්න හේතුවක් හැදුවනම් ඒකට පලයක් ලැබෙන වගේම හේතු පලධර්මයක් ඊට සමාන නියද හේතුුම් පටිච්ච සම්බූතන් හේතු බංගා නිරුද්දරින්. හේතුම් පටිච්ච පටිච්ච ගැනකෝ කැමැත්තෙම හේතුවට බැඳුව සම්බුදය බිහිවෙනවා. හේතු බංගා නි හේතු ගැන්න බුද්ධ දේශනාව ප්‍රියදයට ඇලීම හේතුවකි අප්‍රියදට ගැටීම හේතුවකි ප්‍රියාප්‍රිය අතර වැරදසය මැනීම සංසන්දනය කිරීම හේතුවගේ. තේසන් හේතුන් තතාගතුවා. එරකොට මේ මාගදී භාධාව බුද්ධ දේශනාව හේතු කිව්ේ සිංහල බාසාාව හේතු කියන එක නෙමේ බුද්ධ දේශනාව හේතුකිව්ව ත්‍රාගේ හේතුවකි ලේසේ හේතුවකි මෝහය හේතුවගේ එච්චර එ අපට යම්විදකින් සසනය ගනදිනයි හේතු පල ධර්මයයි සමානයි මාන අපිට ේරුම් ගණ්ඩුවන නා ගණදනවේ මිටෙන්න්න නම් හේතුවලින් මිඩෙන්ඩුවන හේතු බංගා නිරු ජතිි කරඩුතක්ේනාව සබ්බේ සංකාර අලිච්චාති, සබ්බේ සංකාර දුක්කාජී, සබ්බේ දම්මා අනත් අතිික දම්මා කින වචන එතෙන්ට ද. සබ්ප සම්ම කිව්ේ දැම් සංකාර විටරක් නෙමේ තියනවා අභිසංකාර. සංකාර අභි සංකාර. දැම් මෙටන සබ්බේ සංකාරා කිව්වාම වචී සංකාර, ආය සංකාර, මනු සංකාරත් සංකාර, පුුණ්‍යාභි සංකාර, අපුඥාභි සංකාර, අනිංජාි සංකාර ්‍යානත් සංකාර. මත් සංකාර සබ්බේ දම්මා නත්තාට මෙ සියලුදේ විපටනාමයට පත්වෙන බව මගේ කැමැත් අනුව මට ඕන විජියට පවත්වන්න නවත්න්න බෑ කියන එක නේටන් මම නේ සෝහ මත්මින්න මේ සෝවා අත්ටාටදක ප්‍රශ්න තියවා අපේ සිත්තලට අහමු ලෙසේන සිතුවිලි ඒද හේතුවත් ඒවා දීගන්වා එක පලයකුත් තියෙන හේතුකුත්තියෙනවා ඒපති නැත්තං අපි ගන්න දේ දිගට දිගට හිතල හ දැන්ඟ තම්ම ඒ හිටට ආපුදේ එක්ක ප්‍රියනං කාම විටක්ක විචාරපදනවා අප්‍රිය නං අිය්‍යාපාද විටක්ක විචාර වන්නා එහම නැනම් දන්නම නැතුව විීංසාා විටක්ක වැඩෙන වටලා තන්නාආනුසේ පටිගාණන්සේ අවිද්‍යාණන්සේ උපදවාගන්නවා නමුත් ඒ උප දින්නටේනකොට තමග හිට රිට එන වද ධැනගෙන. ඒ සෑහම තැනක දිමමාන පානසත්්‍යය මාදිය වැටන්ඩුව. සබ්චිත්ත සාධාරණයකර වච භවිතාව සබ්චි්‍ය සාධාරණ වෙන්නේ රූපවේදනා සංඥාතුනට තව නොයකුත් ඇැඟ වලට සබ් චිත්්‍ර සාධාරණ අභිධර්මය ටයනවා නමුත් රූප කියන එක බුදුහාමුදුරන්ගේ ඇහටත් අපේ හැටත්බා කරනුව දකින්නේ එකම රූපයයි ඩටිය ලෝක දම්ම සූත්‍රයේ පැහැදිලිව වුව වේදනාවත් එකයි සංඥාවත් එකයි. හැබැයි සංකාරණය බුදුහාමුදුරන්ට ්‍රා පවතින්නේ විඥානය උපලින් නෑ ප්‍රඥාවෙන් කටයුතු කරන අවසරයි යහතුන් වහන්ස අවිද්‍යාමූල පටිච් සම්පාද ක්‍රියාවලයේදී ආරම්භේ පටන් ගෙන අවි්‍යාපච්චා සංකාර ඉටපසේ ක්‍රියාවලේ ගිහිල්ලා උපාදාවන පච්චා උනාහට පස්සේ බවවස්ථාව ඊළඟට ජාති අවස්ථාවට පත්ති කාලෙ කොම තිරණ අවස්ථාව කොමද එක. ඒ මොහොටම මේ මොහොටම බවපච්චා ජාති. හැබයි මේක ජාතිකිවේ අ ධම්මච්චකපාර්තන සූත්‍රයෙන් කිව්වා ජාති විග්‍රහ කළ ැ ජාතිකයනක උපද්ජති වෙන්න පුළුවන් හිටේ උපදින අලුතෙන් උපදින දෙයක් වෙන්නත් පුළුවන්. සමුදය උපදීමත් ජාති. ටික නිසා ජාති නිසා. ජරා මරණ සෝක පරිිදේව දුක්ක දෝමනස උපායාස දුක් අන්දස්ස කියව ලස සමුදයෝ හෝදිි ත්වයට පත්වනවා. හැබැයි කුසල මූල පටි්ච උපා ධර්මය ඕකානි පැත්ත. මොකක් වෙන්නේ. අර බව නිරෝධ කරනවා. බව නිරෝධ කලාම ජරාමරණ තියෙනවා හැබැයි ඒව මේතේ සන් දම්මානම් සමුදයෝහෝටි අලුතෙන් සමුදය උපලන්නේ නැ. ඒ නිසා අයාජා මටන සෝක පරිදයෝ දුක දෝමනස්ස උපයාසහ දුක්කන් දස කියව ලස නැ. ඒවමටේසන් දම්මානන් සමුදයෝ හෝ ඒවගේ මරද නසදන් අපි ජීවිතයේ දැ අපි මූුණ දෙන හැම පලයක්ම කර්මබීජයක් නිසා උත්පාදන වෙනවාද. කර්ම බීජයක් නිසාමයි ඒකනික හේතුම් පටිච්ච සම්බූටන් හේතු වංගා නිරුද්ජට ඔබට පුළුවන් හේතු ංග කරන්න බිඳලලාන්න ගාලන. ින්ඩො පන වපුරගත්ට දෙයක් පමණයි නෙලාගන්න තියන කියල තියනවා. වැැපුරුදේ වපුරන් නැටවෙ ඉන්න පුළුවන්. අවසරයි ගෞරන්නේ අරහතුන් වහන්ස මට මේ ප්‍රශ්නය පැනනගෙන මේ ඇත බාගේයේදී වෙච් සිද්ධින් එක්ක ඇත්තම කිවෝතින් හැම දෙනාට මේ ප්‍රශ්නය ඇති අදත් පෝලිං වල ඉන්න සේනග. ඒ විරක්නවේ නොයකුත් ප්‍රශ්න තොකොට අපිට හැම දෙ අධ්‍යහාන් බලන්නොට දැවන්නවත් ඇැවෙනව පිච්චෙනවා ඒ දැ එහෙමයි දැම් මේ දැවන්න තැවන්නේ පිච්චෙන්න්න දැවිල්ලක් ඇතිවෙන්නේ උපේකා සිටන් නැතිකම නිසා. ඔබටත් පුරුවන්නම් මෙ මේ හේතුවක පලයක් එහ සාම මේ හේතුවක පලයක් බව දැනගත්ත පුද්ගලයා නොකර උපේක්කා සිතින් නැවට අලුතෙන් හේතු අදන්න නෑ. තේරනා මේ මිනිස්සු ඔක්කොම අලුතෙන් වර්තමානමොහොටේ මේ තත්වය දැකළ හේතු හදනවා. තේර නමුත් ආර්ශාවකයෝ මේ දාම තේරුම් ගත්තාය අලුතෙන් මේ ඔක්කොම හේතුහදන්න හේතුම් පටිච්ච සබූධන් මේ හේතු වංග නිියලු ෙටි. එතකොර මේ දම දන්නා අය අලුතෙෙන් හේතු හදන්නේ නෑ රටේකු මොන්න තරන් ගිනිගත්තා. හේතු නොදන්න ධර්මය නොදන්නා පුද්ගලයෝ අලුතෙෙන් හේතු හදාගෙන ඒ හේතු මගේ කරගෙන හිතන් ම මේ සෝහම මේ සෝමය අත්තා ඇටි කියලා දැවිල්ලත් ඇැවිල්ලක් වේදනාවක් විශ්ශෝපයක් පටිගයක් ඇටි කරගන්න. මේක හොඳට තේරුම් ගණ්ඩුව වන දැම් මේක හේතුවක පලයක්. මේ හේතුවක පලට අලුටෙන් තවල් තවත් හේතු වදා ගැනීමයි නවත් අන්්ඩෝ අර අලුටෙන් හේතුවදා ගැනීම කරන්න නොදන්නා අඥ්ඥාන දුප්ප්ඥත්ව පුද්ගලයක් ඒ තකට සාම වහන්ස බොෝ තෙල් නැතිවෙන වැයි කියන එක දැන් අපි ඔබට ඔබ දැම් මේ පුරුදු වෙලා තියෙනවා අවුරුදු ගාන. එකදාස් නමසිය පණහෙන් ඉස්සෙල්ලා ඔබ හිටියනන් මේ රටේ තෙල් තිබුණේ නෑ බොහොම තෙල් තිබුණයි කියන්නේ මේ කාර් එකක් දෙකත් වනත් තම ගමකටමත් එකක් තිබුණේ නෑ. මංහිපන්න ගමේ එක කාරෙකක් අත් තිබුණනෑ එකඩා සම්ජය පණෑගිශෙල්ල. එදා තෙල් තිබුණන ඇත් එදා අපි කෑවා බියව්වා අපේ අම්මල ටාර්තල සීහල මුච්චල හොඳට ජීවත් වනා කෑව බිව්ව ඔක්කොම කලා නැද්ද ගෑස් තිබනෙත් නෑ තෙල් තිබනෙත් නෑ මොකවරනවා හැ? ඒව තිබුණ ඒ විිටියට හදාගත්ට දැන් ඉදිරියටත් ඔබ මේ අලුතෙන් හේතු හදාගෙන තියනවා දැන් ඔබ අලුතෙන් පුරුදු වෙලා තියනවාවා සාමරගන්න තිය තව ප්‍රශ්නයක් සමනස් දැන් රටේ තියෙන ඒ ප්‍රශ්නයහි අනිත්‍යයවට එක දැන් කියනවනේ මේ එත නපුන් ්‍යාබි සංකාරයක් කියල දැනනවා අ දෙස් දෙවල් තියනකොට වැරදිලා හරි අපේ ඇතින් ඒ අපි දහම ඉඳගෙනත්ිට අනුබලය දම ඉන්නවන අපි ඩෙස් දෙවල් කියලා හරිියන්න අනිත් අයට හ මිනි අර ඒ අනුවත කරනවනම් තනත් ඒත් ඒකත් අපි කරන්න අපි උපෙක්කා සින් ඒ යිද සලවිමසලා අපේ හිට අපි කිලුටු කරගන්න නෑ එ ඒ පවකං කරන මිනිස්සු කර්මය කරගත්ත මිනිස්සු ඒ පාදකය හෝ මේට මුල්වේච්ට මිනිසු ඒව කරගහගෙන ගියාව. අපි මනාන්ට දොය හක යන්න කරුණේ කාට ගහන්න මේ වගේ යුගයක් ඉප දෙන ලැබීමත් සහවියට අපේ නැගේ යුග ඉපන්න ලැබීම දුක ටේරුම් ගන්න ාවක් එක ත හතු පලයක් නඒ ම සම නත බහන්සි නිදුක් නේරෝග ස දැන්ව එක දාස් නම විසි ගණන්වල තිස් ගනන්වල තෙල් ගෑස් නැ කාලෙක පුාන්න මේ ප්‍රශසි තේරුම් ගන්න බෑ අඩ පුළුවන්ගුන් දෙ. ර අයුතුන් වන්ස අරයතුවන්ස සතරකමටවල සතර සංවර සීලය ඒ දෙකාතර ගැලපීමක් තියෙනවානේ යනවා සම්පූර්ණයෙන්ම සතර සංවර සීලය කියන්නේ හතර ගමටහන් කරන කොට ඉන්ඩිය සංවර සීලය පූර්ණ වෙනවා. ප්‍රත්්‍ය සංවර සීලය සිව් පසේ සංවරත්වයෙන් භාවිතා කරන. ප්‍රාතිමොක්ක සංවරත්වය ඇති වෙනවා ආයර්තික සංවරත්වය ඇති වවා. එොට සතර සංවර සිල් සමාඩං වුණට පන්සිිල් අටසිල් දැසසිල් සාමනේර සිල් උපදම්පදා සිල් සමංදන් වනත් ඔය සතර සංවරය ඇතිවෙන්නේ නැ ටේරුම්ගත්තේ නැත්නම්. සතරකමට හන් නොකොළොත්. වටටමානමෝන්ටේ සතරකමටහන් නොකොළොත් උපසම්පදාවෙලා බුද්දු හැටක් හිටිය අර ආමුදුරුවන්ට නායක හාමුදුරුවන්ටවත් න්ද සංවරයේ ප්‍ර්ති සංවරයයේ පාචමොක්ක සංවරය ආයඇතික සංවරය ඇති වෙන්නේ නෑ නමුත් සතරකමටන් කරනව නම් ඔය සතර සංවර සීලයම පේවකම චේතනාශීලේ ප්‍රාණශීලේ වේරමණශීලයා ටි එකකම සීල සියල සීීේ පූර්ණ වන්න. තොට සීලය පූර්ණ වෙන්නේ නෑ සමාදුණට බුදුහාමුදුරකය යන් සමාධානන් තංවතන් සංවරටටේනීල මේක හොදට තේරුම් ගන්ඩුව නෑ ඔය අද වෙලා තියෙන්න මේ බුද්ධාගම කදාගෙන මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපුය කන්නම ඉන්දියාවෙන්ගෙනාපු ආගමක්. මහයනික ආගමක්. බුදුහාමුදුරුවෝ දේශනා කරේ ධර්මය ආගමත් දේශනා කළ එන. අද අපි බුදුහාමුදුරෝ දේශනා කලා කියලා ආගමක් කදාගෙන වන්දිනවා පුදනවා අධි නව පතනවා සිල්තමාදගන් වෙලා නිවන් දකින්න ආදනවා. කීයටවත් නහි සීල වතන් හෝතී අ්ටක්කරා තිීන පදා, සම්බුද්යන ප්‍රතිකා තේරුම් ගන්නු එතකට ඒ තුළ දස අකු සැලය ද සංයෝජනය විදට පුළුවන්. ඒ සියලු දේ මිදෙන අතර කටහන් නිවැර දත් ප්‍රයෝකවත් යුගෙනදවත් වර්තමාන ූහට ඔබේ ඇයටකන්ට නාසේට දියෝට ගන මනට අරුණ වන සියල්දේවල්ලට හරියට තේරුම් අර්ගන වැඩකටය යුතු කළ. හොඳ ඒනම් තව පැත් තියෙනවා අපි අන්තර්ජාලයට කාලකට පස්සේ අවස්ථාව ලබා දුන්නේ නෑ. එ අන්තර්ජාලයෙන් ලැබුණු බොහෝ දේල් බොහෝ ප්‍රශ්න ඇටි අපි බලමු ඉසරාට මේ ඉදිරි පෑක් අවස්ථාව තුළ අන්තර්ජාලයට අවස්ථාව ල බා දෙන්න අන්තර්ජාලය අපේ දායකය ලක්‍ෂු සංඛ්‍යාත ගණනක් ඉන්නවා මේ ධර්මය සජීවීව ශ්‍රවණය කරන ඒයටත් අවස්ථාව ලබා දෙන්න අපි කටයුතු කරන හොඳ එනම් දැන්තර්ජාලයට අවස්ථාවල බාද. අවසරයි දැනට පුරාවසර පහලවකට අධික කාලයක්ත් තිස්සේ, උතුම් සිරිසත්ධර්මය දේශනා කරමින් ධර්ම සංගායනස් සිදුකර යළි ලෝකයා හට නිවන්දොලට විවෘත්ත කරදුන්, සිරිධාමා ලංකාර මහා පරාජන් වහන්සට කායකනනි දෙක් නීරෝ කිසුවව මැවේවා, අධර්මය දෙරු වී උතුම් සිරිසද්ධර්මය උතුම් හෙළබීම තවතතාත් ැබලේවා කියයා, පිරිසිදු සිතන් සත්‍යයක්ක්‍රිය අබලයක් අපි මෙ මොතේ විශෂයට පතුරාරෙන්. සුපතවසිලමුදනම්. අවසරයි ගෞරනය ඇර ඇතුන් වවාස අවිද්‍යාමූල පටිච්ච සෞපාද ක්‍රියාවලිය තුළ ක්‍රියාත්මක වන ආදීනම අවස්ථාවන් පසු බව සකස් වන බව අසා ඇත්මේ මෙහිදී ඕනෑම අවස්ථාවක නාරම්භ වී බිහිීමේ අවස්ථා නවයම පසු කරන අතර උදාහරණයක් ලෙස සලා එතන හෝ වේදනාව මූලෙකවී බිහිමිද්දී. ආදීන අවස්ථාව ක්‍රියාත්මක වන අනුපිළිවෙලක් තිබේද. කිසිම අනුපිළිවෙලක් නෑ මුත් බුදු හාමුදුරුවෝ මේ කියන්න ඕන නිසා අවිද්‍යාවෙන් පටන් ගත්තා. නමුත් අවිද්‍යාව පටන්ගත් වන අවිද්‍යාව නිසා නෙමේ හිටේ පටන්ගන්නේ බොහෝ දුරට අපි දුන්න උපමාවල පටන් ගන්නේ එ සලාට. එ සංකාර් එක්කො වේදනම් ඔ මේ ඕනෑම අවස්ථාවක අවස්ථා නමයක් තියෙනවා ආදී නව කියන්නේ. බව සකස් වෙන්නට කලින් අවස්ථා නමයක්. අවිද්‍යා සංකාර වි්ඥාන නාමරූප සලායතන පස්ස වේදනා තන්නා උපාධන නමය. ඔය අවස්ථා නමය පසුකල් ලමයි බව සමුදයවෙන්න බව බීවන්න සම්බාවන් වෙන්. තිංඒක නිසා. මේ අවස්ථානමයම තේරුම් ගණ්ඩෝනෑ ඔය අවස්ථානමය කොටනින් කොයොහොම පටන්ගන්නවාරි කියලා කියන්න බෑ. ඔය අවස්ථානමය දෙකක් එකට සම්ප්‍රයුක්තව පටන්ගන්නත් පුළුවන්. ඒමනන්න නිධානය හේතුවන් නිසා දීගංවාවගේ පටන්ගන්නත් පුළුවන්. එහමනනම් ප්‍රත්‍ය වෙන්නත් පුළුවන්. එමන නම් පටිච්ච සමුපන්න වෙන්නත් පුළුවන්. ට ඒක නිසා ඔය කොයි ආකාරයෙන් පත් නංගත්තත්. ඔය නමයම ක්‍රියාත්මක වෙලා සමුදේ බිහිවෙනවා සම්භවන්ටී වෙනවා. නමු යම් කිසි කෙනෙක් ආර්ශාවකයෙක් සතරකමටහන් නිවැර දියලැනගෙන තේරු ගත්වොත් මේ අවස්ථා නමයම පසු කරන්නට පෙර බව උපදින්නට පෙර සම්බවන් වෙන්නටර සමුදය නිරෝධය කළ හැකි කළ යුතුයි කියන එක තේරුම්ගත්තොත්. එක්ක අවිද්‍යා නිරෝධෝ බවනිරෝධ වෙනවා. එක්ක සංකාර නිරෝධෝ බවනිරෝධෝ. විඤාණ නිරෝධෝ බවවිනිරෝධ, නාමරෝප නිරෝධෝ බවනිරෝධ සලා ඇත නිරෝධෝ බවනිරෝධ සම්පස්ස නිරෝධෝ බවනිරෝධෝ, වර්ධනා නිරෝධෝ බවනිරෝධෝ තන්නානිරෝධෝ බවනිරෝධෝ උපාධාන නිරෝධෝ බවනිරෝධෝ ඔය අවස්ථා නමයෙන් එකක් එකක් නිරෝධ කළොත් බවනිරෝධ බවනිරෝධ කළොත් ඒවමේත්තයේ සන් දම්මානං සමුදයෝ හෝට අලුටෙන් ීගාව උපතකට උපකාරවන්නා වූ කර්මබීජ එකක්වත් අලුතෙන් උපදින්නේ නැට. එකයි බව ඒවමට ඒසන් ධම්මානන් සමුදෝටිකින්. අවසරය අරයතුන් වහන්ස අපි පුද්ගල ගන සංඥාවෙන් බැහැරව මෝහමූලික මනව සංචේතනාවක් ඇතිවූ විට අපි ප්‍රහාණය කළ යුත්තේ ආසවහෝ ගතිපොදිය විපනාාමය වන ආකාරය දැකීමද ආය ප්‍රශ්නිකයන්නක බලන්න මො මේ කොටිකක් වැඩගත් ප්‍රශ්නය අවසර රතු වවාස අපි පුද්ගල ගන සඥාවෙන් බැහැරව මෝහමූලික මනෝ සංචේතනාවක් ඇති වූ විට අපි ප්‍රහාණය කළ යුත්තේ ආසවහෝ ගතිපොදිය විපරණාමය වන ආකාරය දකීමද නෑ දැම් මේක මේක හොඳ ප්‍රශ්නය අත්තිබනා ගණ සඥාව දුරු කරන්න වන පළවෙනිය ප්‍රශ්නය ඇහුව මේ ගන සංඥාව දුරු කරන්න මේ බුදුහාමුදුරුවෝ මේ බත බග කරන්න බෙද ලබලන් විභංග කරන්න මේ සියලු දේ බුදුහාමුදුරුවෝ විතරයි කියපු එකම ශාස්තෘන් වහන්සේ මේ බෙද ලබලන්න මේ ගන සඥාව දුරු කරන්න බෑ බෙදනක දැන් අපි ලස්වන ප්‍රියමනාප රූපයක් තියෙනවන අප හිටමුක තරුණ ගෑන්ළමයක් පංචකල්ලයානි පිරිමිළමේක් ගෑන්ළමයෙක්ු දැක්ක. මේක අරගන සඥාව සත්ව පුද්ගල සඥාවක්, ප්‍රියමනාප සංඥාවක්. මේ ප්‍රියපනාප සඥාව තියෙනට කල් අර පුද්ගලයාගේ ප්‍රියමනා ස්ඥාවට නිච්චසය සුකසේ අත්වසේකට බැඳදිරුම්. ඒ උපාධානය කර ගන්න ඒක මගේ ඒටන් මමේ සෝහමත් මේ සෝමය අත්තාට කියල මගේිය කොට ගන්නවා. මේක මේක බෙදල බලන්න පුළුවන්න්නම් මේ බෙදන්න ඕනම අර පංච කල්්‍යානය කේස්කොඩක් ලොම් ගොඩක් ඩත් ගොඩක් නිය ගොඩක් එෙල සෙම් සොටු මේ වගේ අර පටිකුල කුලගේ බෙහෙලාගලෝල බෙදලා පටිකල ේෙලා ගලෝල බෙදලා කොටස් කරලා බලන්න එක්කො ඒ විටියට පටික්කූල මනසිකාර පබ්බයෙන් කොටස් කළ බෙලන්න පුළන් ඔය කේසා ලෝමා නකාදන්තා හරියට ඒම නැන්නම් ආපෝධාතු ආයෝධාතු, තේජෝධාතු පටවීධාතු හැටියට ධාතු මනිසිකාර පබ්බෙන් බලන්න පුළුවන් ඒම නැන්නම් ඒ රූපයම නව සෝතික බ්බෙන් අර මරරානුසතියෙන් බලන්න පුළුවන්. ඒ මොන ආකාරයකින් හෝ බෙදුවත් බැලුවත් මේක ගණ ස්ඥාව දුරුවෙලා මේ නිච්චසුකාත්ත සඥාව ඉවත් වෙලා අනික්්චන්දුක්කම් විපටිනාම දක්මන් කියන එක. යථභූතම් පජානාට. ඒ අතාභූතිඥාණදර්ශනය ලැබෙන තාකල්ම මේකට බැඳෙනවා. යතාභූතිඥාණදසවනය ලැබුණු ගමන්ම නිච්චසුකාත්ව මරාදාලා නටන් මම නේ සෝවා මස්මි මේ සෝ අට්ටාටි කියලා නි්බිඩාය විරාගයයි නිරෝධය පටිනිසාක්ක වෙන. බැඳෙන් නෑ නික්්බිඩායි ඇලෙන්නෑ. රාගෙන් ඇලෙන් නෑ විරාගාය ඒවගම රෝධගන්නෑ නිරෝදාය, ඒ වගේම උපාධානය කරන්න පටි නිසක්ගාය. මේක හොන්දට තේරම්ගන්නු මේ බචන ටික් විතරක් නෙමේ මේක තියෙන්නේ. අපි මේ හිතෙන් කළ යුතු ක්‍රියාකාරකම් කොටසක් ඔය සත්තරකමට හන්වල තියෙන්. ඔ මහා සතරාති පට්ාන සූත්‍රයේ පටිකූල මනනිසිකාර පබ්බේ ධාතු මනසිකාර පබ්බ නම සියටික මහන්සිකාර පබ්බය ආන පාන බ්බය ඉරයාාපත පබ්බය සම්පජ බබේ මේ ඔක්කෝගෙම තියෙන්නේ අපි අපේ මේ ඇහටකණටනාසයට දිියටක අයට මණ්ට අරුණුණු නිමිටි අරමුණු පිළිබඳවා අපිසිෙන් කළ යුතු ක්‍රියාකාරකම් කොටසා. අපිඉද මේ අනුගමනීය ප්‍රතිපදාාවක් හැටියට දම්මානු දම්ම පටිපදාව හැටියට සමුදය නිරෝධ කිරීම ඇැටියට අපි දැනගන තේරුම් අරගන මේ කරන්ඩුව. මෙයන් වචන විතරයි තියෙන්න පොටේ. ඇැවැ අපි මේක ආගන දැනගෙන අපි කරන්දුවන. අපි කළ ්‍රවිතරයි අපිට කායේකාය අනුපත්ශීවරති වෙලා වේදනාසු වේර්ධනානු පත් වීවිවරට වෙලා චිත්්තේ චිත්තා අනු පස්සනය වවිරට දම්මේසු දම්මානුපත් සීවිරටි වෙලා මඟ පල් ලබන්නේ නියන් රකින්. අවසරේ ගෞරෝණය අරි ඇතුන් වවාන්ස පරාගෙන් දේශයෙන් මෝහෙන් කටයුතු කලාම පෘතක්ජන පුද්ගලයා දුකහදාගන්නවා කියන්නේ. ඒක විපිරනාාමය නිසා තමාට දැනෙන දුකද එහම නැත්නම් එම හේතු තුන නිසා කර්ුණබීජයක් හදාගන්න නැවත උපත ලබන්නීම නිසා ඇතිවෙන දුකද නෑනෑ. අසුතත් පුටක් ජන පුද්ගලයා රාගය ප්‍රියදයට ඇලීම නිච්චසේ සුකසේ අත්වසේ තන්නාවෙන් උපාධානය කරගන්න. ඒවකම අස්සුතාත් පුතක් ජන පුද්ගලයා තරාකාරයට විරුද්ධකාරයට බෛලක්කාරයට තමන්ට නොගැලපෙන් නොපෑහන පුද්ගලයට අර ඩ්ේසය නිච්චසය සුකසේ අත්වසේ අරගන තමන් ඊටකිල ුටු කරග ඒවකම අ විපරිනාාමි ධර්මය තේරුන් ගත්ත නැති පුද්ගලයා ඒතන් මම ඒ සෝවාමේ ඒ සෝවත්තාට කියලා මමත්වයෙන් අරගෙන අර අශුමානය හදාගන්න. අවිද්‍යාව හදාගන්න. එතකොට මේ අස්සුතුවත් පෘටග්ඥන පුද්ගලයා හැම තිස්සේම ප්‍රියදේ නිච්චසය සුකසේ අත්සය ගන්නවා. අප්‍රියදේත් නිච්චසයේ සුකසය අත්්‍රසය ගන්නවා. ඒවකම අර මමත්්‍රයෙන්ත් නිච්චසයේ සුකසේ අත්වසය අරගෙන බැරදි කර්මමීට සකස් කරගන්නා පුද්ගලය. ඒ පුද්ගලයක් හොහේවත් දන්න මේ නිච්චසේ සුකසේ අත්්‍යසේ ගන්නවා කියන එක මිසක් අනිච්චන් දුක්කම් විපරිනාම දම්මන් නප් පජානාති. බුද්ධ දේශනාව බුදුහා මුදුරුවෝකිවවේ මේ සියලුදේ සබ්බේ දම්මානත්තාට සබ්බේ සංකාරා අනිච්චාති සබ්බේ සංකාරා දුක්කාතිී මේ තුනේ අථපරිදිි යදා පඥ්ඥාය පත්සති අතනිබින්දට අත නිබ්බින්දටි අතකිවේ එතන එතැනදිම නොබැණී නිබ්බිදාාය විඩාගාය වෙලා අතනි්බින්දට දුක්කේ දුකෙන් මිටෙන් ඩෝන ඒකම නිවන් මගේ ඒසමක් ගෝ විසුද්ිය තින් ඒක නිසා මේ සූත්‍රවලෝ ගාථාවල තේරුම මේ අපි ක්‍රියාත්මක කරන්න දන අපි මේ මේ ගාත සූත්‍ර පාඩගරගන මේවා මේ අර පරි අත්ති බහුලෝ හෝ සංයත්ති බහුලෝ හෝ සජ්්‍යාය බහුලෝ හෝ විටක්ක බහු ලෝකරාට හරිියන්න. මේවා පි ටේරුම් අර්ගෙන දැනගන සුත්‍ර ධර්මවෙයිය ආදී නව ශාස්තෘ ශාසනය තේරුම්ගන්න ඇයි ගන්න මේ සතරකමටහන් නිවැරදිව කරනවා. එමනන්නම් අනුගමනීය ප්‍රතිපදාව අනුගමනය කරවා අනුයුන්ජති. ඒ අනුවයි පුද්ගලයා දම්ම විහාරී වෙන්නේ. ඒම නැතුව ටිපිටකය මුළු මුලුමනින්ම කටපාඩකර ගත්ත පුද්ගලයා පරි අත්ති බහුලෝ. පිරි ඇටියට ත්‍රිපිටකේන ඔය සූත්‍ර ධර්ම සිය දහස් ගාන පාඩංකර ගැ පිරිට හැටියටත් ගායනා කළට පරි සජජාය බහුලු. ඒගේ නොයෙකුත් තර්ක විතර්ක කරන්න ඕවක ඉගැෙන ගැන ිටක්ක බහුලු. නමුත් ඒ ඔක්කොම තේරු ගත්තත් නැතත්. සතරකමට හන්නි වැරදිව කරලා සමුදේ නිරෝධ කරන්නට පුළුවන් පුද්ගලයා යුන් ජති අනුයුන් ජති ඒ අනුවඒ පුද්ගලයා ධම්ම විහාරී කියලා බුඩුව හාමුදුරුව මේ ධම්ම විහාරී සූත්‍ර ගණනාවක දේශනා කරලා තිය තින් එක නිසා අද කවුරුවත් මේ ධම්ම විහාරී කතාව දන්නේ නැ අද දන්න එක්ක පරිියඇති බහුල එක සජ්‍යාය බහුලෝ එක සංයති බහල එකක විටක්ක බහුල හැබැයි න අනුයුන්ජති ලින් ජති පටිසල්ධන ඒක නිසා අසු ත්පුදක් ජන පුද්ගලයක් සසර නවත නැවත රංජසි පටසල්ලාන්න නැව නවත බැඳුපැන්ද මේ ගමනේ අන පුද්ගල. ඒ පුදගල මිදන පුද්ගලයක්ක් නිවන පුද්ගලයක් නෙමේ. තික නිසා මේක හොඳට තේරුම් ගත්යුතු ධර්මයක් මේ ධර්මය ඇතියෙන්නේ අහගන්න ඕන දැනගඩ ඕන තේරුම්ගන්න ඕන අව බෝධ කරගන්න ඕනෑ. මේ මග භාවිතයේඩාරං අනුගමනීය ප්‍රතිපදාවක් හැටියට සතරගමටහන් නිවරදිියත් ප්‍රායෝගිකත්ය රැඳුවත් ටම් අනුගම්ම පටතිබන්න අස්සව වඩඩුව. අවසර අරයතන් වහන්ස සමුදය නිරෝධ කිරීම සහ අනුසේ අනුත්පාද නිරෝධ කිරීමයන්න දෙකෙහි වෙනසකම දෙකම එකයි. සමුදය නිරෝධ කළොත් අනුසේ 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 අනුතෙන් උපටින්න්නය සමුදේ නිරෝධ නොකොළත් ුසේ අලුටෙන් පට එක තමයි දේරු ත්‍රිපිටකය සම්බන්ධෙන් ප්‍රශ්න තුනක් තිබෙනස් වන්ස අවසර ඇරතුන් වහේ බුද්ධෝෂය හාමුදුරුවන් විශුද්ධමාගේ රචනා කලේ මුල් ්‍රිපිටකේ ආශ්‍රේෙන්ද නැත්නම් වෙනත් දෙයක් ඇසුරෙන්ද. බුද්ධකෝස හාමුදුරුවෝ කිසිසේත්ම ත්‍රිපිටකය දැක්කෙත් නෑ ්‍රිපිටක බැලුවත් නෑ ටිපිටක පඩශීලනය කළෙත් නෑ බුද්ධගෝස හාමුදුරුවන්ට පරිචීලනය කරන්නට ලැබුණේ හෙල අටවා මේ හෙලා අටවා තියෙනවා සිංහල අකුරෙන් සිංහල භාසාාවෙන්දියපු අටුවා බුදු හාමුදුරුවන්ට සමකාලීනව මහා ප්‍රාග්ඥන් වහන්සේලා මහාකච්ඡායන මහාකොට්ටියයන මහානුරුද්ද වගේ ඒ මහා පරාග්ඥන් වහන්සේලා සිංහල මිනිස්සුන්ට තේරුම්ගන්නට පුළුවන් වූ දේවල් සිංහලලාකුරෙන් දිි්වා මොකද මාග්‍රී භාසාවට අකුරු තිමුණෙ නෑ ලියන්න විදිිහත් තිබුණ ඇැනිසා සිංහලකුරෙන් දහමට සරිකොට හෙලුවෙන් පෙරකි. ඒ හෙල බාසාාවෙන් ඩියපු අට්ටකතා තිබුණ මූලා අට්ට කතා, පච්චරයා අට්ට කතා ඒ වගේම සීහල අට්ට කතා හෙලා අටුවා බුදු කැලි අටුවා කියලා මෙවාටි කිව්වා තව ආචරි අට්ට කතා පච්චරියාට්ට කතා භානකට්ටකතා මෙම අට්ටකතා තිබුණ. ඒවා සිංහල හාමුදුරුව සිංහල අකුරෙන් සිංහල පංිඩෙන් සිංහල සල්පත්වල ියලතිබිච්ච දේවල්. මෙන්න මේ හෙලාටුවා අනුරාධපුරේ මහාවිහාරයට බුදු හාමුදුරුව පිරිිණවන් පාල අවුරුදු නම සය පහල්වක් වෙනකොට දුටගමුණු රජ්ජුරුව මේ ලංකාවේ හැම තැන තිබුණ මේ හෙලාටුවා. ගෙනල්ල අුරාධපුරියේ සත්මහාහල් ප්‍රාසාධයක් හදලා තැන්පත් කරලා තිබුණ. මෙන්න මේ අටුවාබලින් මේ වතිබුණේ සිංහල භාසාාවෙන් සිංහල අකුරෙන්, සිංහල තල්පත් තුල සිංහල හාමුදුරුව ලියපුවා මේකෙන් මේ මූලා අට්ටකතාව කියපු සිංහල අට්ටකතාව, බුද්ධගෝත හාමුදුරුව මහාවිහාරයෙන් පන්නගන එළියචාරගන, මෙන්න මේ මූලා අට්ටකතාව පදනම් කරගෙන තමා, බුද්ධගෝස කියන මහා බ්‍රාහ්මණයක් මේ විසුද්ධිමාර්ගය ඇතුළු පොද්ධහතක් කිව්වේ. ඒ මිසක් බුදුහාමුදුරුවෝ දේශනා කර වදාද බුද්ධගෝස දැක්කේ කියල කොහේවත් කිසිට අනක නෑ. අනිර් බුද්සට ත්‍රිපිටකය තිබුණ නම් ත්‍රිපිටකේ තියෙන්නේ මාගදී වචනෙන් සිංහලාකුරෙන් ඒ පරිවර්වනය කරන්න දෙකුත් නෑ. නමු බුද්ධගෝස කළේ සිංහලාකුරෙන් සිංහල පුද්ගලයන්ට ලියපු සිංහල අටුවා කතා නැවට පාලියයට මාගදී භාසාවට කියලා පරිිවර්තනය කරපු එක. ඇතු බුද්ගෝස තිිපිට ක එෙම පරිවර්තනය කළෙ නෑ බුද්ධකෝස සිංහලෙන්ති බිට්ට එක පාලියයට පරිිවර්තනය කළ මාගදී ාදාවට පරිවර්වනය කළ එයා දන්නා ආකාට. අවසර ඇර ඇතුන් වවාස අනුරාදුපුර යගගේයේදී ිමි තමන ලද්දේ එම මුල් ත්‍රිපිටකෙට ලියෙන් ලද සිංහල අටුුවවන්සා වෙනත් ග්‍රන්තද එයි මුල්ත්‍රිපිටකට හානයක් සිදූ වලලාද එසෙත් නැත්නම් එය සුරක්ෂිතව මාත ලු හාරේ මෑ තක්වන තුරම තිබුණාත්. දැන් මෙහමයි. බුද්ධගෝසට අවූනේ නෑ ටිපිටකය සමහර විටක මේ ටිපිටකය ලියව්යේ තිබනේ ආරක්ෂා සහිතව තිබේ කෑගල්ල මා තුළ අලුලෙනෙ. එතකොට මේ මාතුල අඳුලනේදී අර බුදුහාමුදුරුව පිරිඥාන් පාල අවුරුදු හාරසිය පණස්සායකට පස්සේ. ඒ බැමිනිිටියාසායක් රජරටට නියංආයකාව නිසා කෑගල්ලේ වතුරතිමුණ. මේ කෑගල්ලේ නියංකාල ඇතිබුණ නෑ. එනිසා කෑගල්ලේ මාතුළලුනනේ දිී ටිපිටකය ලේකන ගත කරලා තැපිටකය තැන් පත් කල්ලා තිබුණ කෑගල්ලේ මාතුළලුවනේ සමහර විටක පිට පතක් අනුරාධපුරෙක් තියෙන්න ඇති අනුරාධපුරේ සත් මහල් ප්‍රාසාදයේ තිබුණු සියලූ පොත් පත් ගිනිවත් කලා. ඒ ගිනිබත් කළේ ඒ බුද්ධකෝසගේ එකට එකක් කිරීම ඇැියට මේකත්. අපේ බෞද්ධ ඇටියට සියලු දෙනා දැනගණඩෝඕන මේ රටේ මුල් කාලේ හිටිය අද වගේම ගෝටාබේ කියලා රජකෙනෙක් සිටි සඟබෝ රජ්ජරුවන්ට පස්සේ සිරිසඟබෝ රජ්ජුරුවන්ට පසේ අර තව දෙන්නේෙක් රජවනාන ගෝටාබේ තමා ඒත් තුන් දෙනාගෙන් සිරිසංබෝ රජ්ජරුවන්ට පස්සේ රජනෙක් මේ ගෝටාබේ රජ්ජුරුවන්ගේ කාලෙ මේ හෙලබිමට මේ වයිතුල්ලවාදී නිකායි ඉන්ඩියාවෙන් ආවා. වයිතුල්ලවාදී නිකාා හමනන තබ මාහාසාංගික නිකායකිවවා වයිතුල්ලවාදී නිකායකව නොයෙකුත් නම්බලින් කිව්වා එම එකක් ආවා. මේ මහාවි්‍යරය තිබුණේ බුදු හාමුදුරෝධේශනා කර පුදර්මය අර මේ වළගම්බා රජ්ජුරුව හදල දුන්න අභේකිරිය තිබුණේ වයිතුල්ලවාදී නිකා. මේ ගෝට අභේ රජිරුවන්ගේ කාලේනකොට මහාවිහාරය හාමුදුරුවරු හිටිය පන්දාහක් විටර විහාරාරාම ගණනාවක්. අභේගිරිය ජේතවනාරාමේ පැත්තෙත් හිටිය වයිතුල්ලවාදී නිකායි ඒ වගේ ගානක් හිටියන්. මේ දෙකොල්ලොම ලොකු තරගයක්ත් තිබුණ. ඒ අනුව මේ තරගයේ නිසා, ඒ දෙකොල්ලම කියන්න පටන් ගත අපේ ධර්මය අප අපේ බුදු හාමුදුරජේශනා කරපුද අපි කියන්න කියලා දෙකොල්ලම කිව්ව මේක නිරාකරණය කරන්නට එදා කපිල කියලා ඇම තිගෙනෙක්ව ටිකක් හොඳට දන්නා කෙනෙක්ව මේ රජජුරුවෝ පත් කලා ඒකත් ඒක පුද්ල කොමිසමක්. ක පිල කියන්න ඇමතිතෝරයා දෙපැත්තම ගිහිල්ල ඔක්කෝම බලලා කියවල නොයකුඋත්ආකාරයට තේරුම් අරගන කොයික හරි කොයිකර වැරඩි කියලා මේ රජරුවන්ට නිර්ද්දේශ කලා මේ මහා්‍යහාාරයනෙක බදුහාම දුරෝධදේශනා කරපු නිර්මණ ධර්මය මේ අභේගිිය ජේතවනාරාමය ඇතුරු අභ්‍යාරාහ රාමල තියෙන්නේ වෛතුල්‍ය වා දීට පිටකේ ඉන්ඩියාවෙන්ගෙන පු මහාසාහංගික. නිකාය තියන ධර්මයක් ඔය පොත්්තිබුණ එක කල්ළන්ගෙත් වයිතුල්‍ය වාඩී ත්‍රිපිටක පොත්් හැටත් රත්තිහුණා ඔය සදධර්ම පුන්්ඩිරික සුක නිකා ආදී වසයෙන් ඒවා ඔක්කොම තිබුණේ ජේතවන ආරාමය අභිකිරිය මේ කොල්ලො තීරණය කලා ජේතවන ආරාමය අභේකිරියේ තියනවා වැැරදිී ඒවා පුච්චල විනාශ කරලා ඒ හාමුදුරන් හං වඩුගහලසිුරු ගලෝල රටින් පිටුව අහල් කරන්න ඒවගෙන දක් කලා ඒ වගේ වැඩක් කලාට පස්සෙ තමා මේගේ විනාසයක් වුණේ ඒ පළරනි විනාසේ ඒට එකට ඒ එකක් කිරීම සඳහා තමා බුද්ධකෝසයි බිල්ලම මහාවි්‍යාරයෙන් පොත්පන්නගන විසුදධමාගය ඇතුළු පොද්දාාහතක් ලිය ඉතුරු කොල්ලා මහා්‍යාරයති වුණු සියලු ත්‍රිපිටක ගන්ත මහාවන්සේ ජීපන්සේ අට්ටකතා ඇතුළු ික ඇ තියෙන් ඇත හරවිට ඒ සියලුගරේ මහාවි්‍යාරය සත්මහල් ප්‍රාසාදය ගිනි කියයලා ඒ බිමට සමුතලා කරල උනුවතුරය කියලා මහාවන්සේ ධන මේ විශ්ව විෂයක පරිත්‍යයටවල පැහැදිලිව වික්‍රා කල තියන මහාවන්ේ තියෙන ඉතිහාසය තියෙන්. ති නිසා ඔය මහාවන්සේ ඉතිහාසය හොන්දට කියවල බලන්න ඕන මේක එකට ඒක කිරීම. ඒකට ඒක කිරීම සිද්ධ වනේ ඕකට නිසා එදායිම් පස්සේ හෙලාටවා නෑ මිනිස්සුන්ට කියවගන්න නිසා හැබැයි තිිපිටක පුද්න්න බරුුණ බද් කෝසට තිිකේ තිබි කෑගන්න මතුල්ලනය අදටත් අපිට ඒ ත්‍රිපිටකය නිර්මලව නිවැරදිව ලබාගන්න පුළන් කියවගන්න පුලන් දැගන්න පුලන් තේරුම්ගන්න පුලන් ඒ බුද්ධ දේශන ඒ ුදධර නිර්මල ුදධා. ඒනි මුදට දේරුම් ගන්න ඕොන අපේ ඉටහාහසේ මහන්සේ කිවල කෞද්ද කොතනතිද කවදතු මේ විදාසයන් මුල්කරේ කියන එක අවසර අරයතුන්හස දැනට අපසතු ඇති බුද්ධජයන්තිී ත්‍රිපිටකේ සිංහල පරිවතනය කන ලදදේ සුරක්ෂිද මාතලය අල විහාරයේ තිබූ මුල් ත්‍රිපිටක අනුසාරයෙන්ද න මාතුලා විහාරෙ ොහේ වත් තිබුන්න තිපිටකයක් ැන යන ඔ බද්ජයන්ති ්‍රිපිටකය පොතක් අරගත් හම ඕනකෙන්කුට මුල්ම පිටු කීපේ තුළ තියෙන මූලාශ්‍ර මේ මූලාශ්‍ර තියෙන්නේ එදා තිබුණ විසුද්ධිමාර්ගය ගරු ගුරු කොටලියූ තල් තාලපච්චක පොත්තිමුණ කොේද පැල්මටුල්ලෙ පන්සලක අම්බලංගට පන්සලක සහ මාතර සරම් මුදලිගාව මේ හොයා ගත්ත කොටසක් ගත්තා ඊට පස්සේ තව නොයකුත් පන්සල් වල තිබුච්ච දේවල් ගත්තා මොකද හේතුව කිරියල්ල ඥානුවීමම හාමුරුවත් පරිවත්වනය කළ තිබ විද්‍යාලංකාර විශමය පිරිවෙනත් පරිවර්වනය කළ තිබ නමුත් ඒවා අංග සම්පූර්ණ නැති නිසා අන්තිමට අද ඔය නැදිමාල එනිමේ මේ පරිවර්තනය කළේ මේක ආණ්ඩුවෙන් පරිවර්තනය කළේ නැදිමාලය හාමුදුරුව ය මුද්‍රණය කලා විතරයි. ඒ ආණ්ඩුවෙන් පරිවර්තනය කරන්න භාර දුන්න ඒවල් අංගසම්පූර්ණ නෑ පරිවර්තනය කරන්න බෑ ඒ ගමන කරපු වැඩේ සියම් රට. ශයාමාක්ෂර වලින්. සියම් රටේ සියම් අකුරුවල ඉඩියපු ත්‍රිපිටකයක් තිබුණ ලංකාවේ ත්‍රිපිටකය බලාගෙන සබ්දු සඥා අහලා. යම් රටේ මෑතකාලක දිලියපු ත්‍රිපිටක ඇ තිබ මෙන්න සයාමාක්ෂයට තිපිටකය අරගෙන තමා ඒකල ගොුණු කල්ල හදලා යන්තා අමනලා අටබලා ත් සිංහල්ලට පරිවර්ටනය කළේ නැතුව. මේ කෑගල්ල මාතුලාලුලනේ තිබිච්ච හෝ ඒමනන්නම් වෙන තැනක තිබූ නිර්මල නිවැරදි ්‍රිපිටකය ඔය කියන පරිවත්ටක මණ්ඩලයට ඇහෙන් දකි ඉන්නවත් කියවන්නවත් දැක බලාගන්නවත් ලැබුණි නෑ. හැබැයි තම නොයෙකුත් ආකාරය තල්පොත්. ල් පත්ොල දියපු දේවල් ඕ වගේ දේවල් ඒගොල්ලන්ට බලන්න කියන්න ලැබුණ ඒ අස්සයෙන් තමා අද ඔය අකුරු කරල වචන කරලා වැරදිට නොයකුත් ආකාරයට පරිවර්තනය කල්ලා මේ ටිපිට එක කිය එකක් හදාගෙන මින්සුම නොමගැ ගිල්ලා නොමගයාවල අද ඒක මාතලේ තත් ගැන හිල්ලා මේ විදිට බැඩගටයුතු කරන්නේ සියරුදේ ධර්මය අධර්මය කිරීම. ඔර ගරු යතුන් හස අද අනුරාධපුරයේ ඇති ජේතම සවන්න ජේතවන් ආරාම ෛ චෛත්‍යයේ ඉතිහාසය ගැන යමක් දෙනක තැක ජේතවන් ආරාමය අභයගරියයි ඔය මහාවිහාරීකයන්ට විරුද්ධ වූ වෛතුල්‍යවාදී නිකායි මහා සංකික නිකායිඒ එල කාල තිබුණු වන්රාධපුරයුගේ මුල්ව කාලයවා තිබුුණන්න දුටකමම් රජුුවන් කාලවා තිබුන්න නමුත් ඔය කියන තැන්නට ආවට පස්සේ ඔය ජෙට තිස රජරුවන්ගෙන් පස්සේ ඇතිවෙච්ච තැන් තමා එය විහාරාම ඊට පස අන්ුරාදුපුරේ ඉතුරු නේ ජේතව ආරාමය අභේගරිය වගේ දේවල් මොක මාවිහාරය ගිින්ටයල විනාස කරලා බිමට සම්තලා කල හදුව පුරුවන්. ඒයක නිසා අන්ුරාධපුරේ පස්සේ කාලෙක යුගයක බුදුහාමුදුරුව පිණන් පාලා අවුරුදු නම සේ පහලෝකට පස්සේ ඉතුරුුණේ ජේතවන ආරාමයක් අභේ කිරියත් කියන මහාවිහාරික මහා සංගික නිකාය වෛතුල්ලවාදී සිද්ධස්ථාන පමණක්. අ අනි අය විනාශ කල්ලා මේමකරා හිට පස්ස කාලක නැමට යම් යම් රජවරු මහාවිහාරයත් නැමති ටිකක් ගොඩ නැඟුවට තිබිච්ච අර පරණ සීවිභූතියට ගන්න බැරිවුනා මකදේ ධර්මය තිබුණේ නෑ. එධර්ම ඉතිරේ නෑ පොත් පත් සියදුදය ගිනි තිබබ නිසා. විාරාරාම ඔක්කොම ගිනි තිබ නිසා ට ස්වාමී උබවහන්සේගේ පචුජිය දේශනාවලට නම ශන්ගන්න එතුන් දේශවා ඔබවාංසේ දේශනාකට නලකරප චිත්‍රය උබහන්සේගේ දේශනාවිට නාමරද පච්චයා ගමහන වි්්‍යාන පච්ච්‍යයා නාමරූ මන් තේරම්ගත්ව ීරුස්වානින්නේ තරට පත්වේ ගැන කියෙනවානම් නාමරත විඤ්ඥාමච ප්‍රට්්‍යය වෙන කොට ඒ දුරරූතියක් එතින වේදනා කනයා චීතනා පත්සු අනචිකාර වෙන අනේද කරන්න වෙන අනිස්සාවාන එතකට හිත පත්සේ එක විඤ්ඥාමීයට ප්‍රත්්‍යය වෙනකොට එක හඳ රෝධයක් එතනද දේදනා සංඥන් සංකාරම්‍යන් විනාන තකට මෙතන වෙනසත් කියනනක මේ නාමරෝක පච්ච යන් නාමරෝද කියකට පැදි වෙනසත් කියන ස්සාන තර අටකම ටබල්ට පැහි කරන්න ඕ දැම් මේ නද කලා පසූත්‍රය අපි දැම්මේ අඩ ජනිමාශනය මේ අවුද්ධෙම ජනවාරි හෝ පෙබරවාරි පෝය දවසක දෙකක්ම මේ නද කලාප සූත්‍රය දේශනා කළා. මෙතැන් දිට යන මේ පිච සම් උපාද විග්‍රහයමයි හැබැයි මේ පටිච සම් උපාද විග්‍රහය අගඉනම් මුලට එන්න සම්මාධීච්්‍ය සූත්‍රය වගේ. ඒන්නේ අ ජාතිජරා මරණමලට හේතුව බවට හේතුව උපාධානය උපාදාානයට හේතුව. තන්නාව තන්නාවට හේතුව ේද බේදනාවට හේතුව පස්ස පස්සනට හේතුව සලාතන සලායතනට හේතුව. නාමරූප, නාමරූපලට හේතුව විඥාන ඔන්න ත නවත්තලා දැන් ඔතන බටමිටි දෙකේ කතාව කියන්නේ. අ නාමරූපපච්චයා විඤ්ඥානපච්චයා නාමරූප දෙපැක්තටම කියනො. අනි පැත්තරත් කියන. කියලා ඊට පස්සේ නැවතාපවු ඇවිල්ලා. දැන් කියනවා මේ නල කලාප සූට්‍රය මේක පැහැදිලිවම අර අනික් සූත්‍රවල නොකිවූඩයක් මෙටෙන්ටි කියනවා. අර නිබ්බිටාය විරාගාය නිරෝදාය. පටින්සක්ගාය කියන එක තමා ප්‍රතිඵලය, ඒක නිසා මේක හොන්ඳට තේරුම්ගන්න ඕන මේ බටමිචි දෙක උදාහරණයක් කරගන මේ විඤ්ඥාන පපච්චයා නාමරූප නාමරූප පච්චා විඤ්ඥාන එතකොට මේක තමා නිබ්බිදාය විලාාගාය නිරෝධාය බුද්ධානුසතිය. තොට බුද්ධානුසතිය වටනවා කියලා කරන්න ඕන මෙන්නක තමා නිබ්බිදාාය විරාගාය නිරෝධය පටි නිස්්තක්ගාය ඒ අනුව සියල ූපදියන්ගෙන් සබ්ූපදි ජහටි තත්්ටයට පත්වෙනවා කියලා මේ නලකලාප සූත්‍රයේ බොහොම පැහැදිලිව මේ කතාව එකත් ඇනකට ගෙනල්ලා පැහැදිලිව කියල තිය නම් මේ බුද්ධානුසටය මතු කල්ලා පෙන්නල රීලටය. නැවත ඔබ නලකලාප සූත්‍රය කියවල බලන්ඩ මේ ඔටැන අගයි නම් මුලට ඇවිල නැවත මුලයි නං අගට ගල්ලා තමා මේ නිබ්බිඩාය විරාගයන් නිරෝධය තුන ඇ ිල්ල බුද්ා න්සටය මතු කල්ලා බිග්‍රහ කරන්න. අවසරයි අති ගෞනීය අරහත්ත වහන්ස ම තියන පස්්නය සංගබේදයගන සාමීන් වහන්ස සංග දේදේශයන්නේ සංග ගැන පුොච්චලේ තිීනවන සාම වහන්ස බේදය කියන්නේ පහදා දෙන සාමීන් වවහන්ස මේක තියෙන්නේ සංගෝ බේඩෝ බින්නෝ මේ බේද කරනවා කියන්නේ බිින්ටලා දානමකයන්නේ සංග කියන්නේ සංසාර සම්බන්ධය බිඳින්න තියෙන ධර්මය බේදකරීම. ධර්මය විකුට්ටි කිරීම. එතකොට සංගවේද සූත්‍ර තියෙනවා අංගුත්තර නිකා ටිපිටකේ දසක නිපාතය සංගබේද සූත්‍ර කීපයක්ම තියෙනවා. මේ සංගෝබේදෝ මොකක්ද කියලලා උපාලිහාමුදුරු ඇව හම බුදුහාමුදුරුවෝ කියනවා මේ සංසාර සම්බන්ධය ගාල බිඳින්නට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයා අධර්මය කළොත් අධර්මයක් ධර්මය සයේ දේශනා කළොත් සංගබේදය වෙනවා. ඒවගේම බිනය අවිනය කළොත්, අිනය විිනය කළොත් සංගබේදය වවා සංසාර සම්බන්ධය ගාල බිඳින්න තියෙන මග බැහෙන කියන එකයි සංගෝබයේද. ඒකම බුද්ධපාශිතය ලපිතය අලපිටය අභාශේතය කළොත් මේ මග බැහෙන සංගබේදය සිද්ධ වෙනවා ඒනිසා. සංසාර සම්බන්ධය ගාල බිඳින්නට දාන්න නට බුදුහාමුදුරෝ දේශනා කරපු කරුණු දායක් විග්‍රා කල්ලා මේ කරුණු දහයම දී පෙන්ටි කියන වචනකුත් මතුකොල්ලා තියර. ඉති එක නිසා මේ සංගභේදය කියන්නේ හාමුදුරු දෙ නමක් නිකාය දෙකක් පන්සල් දෙකක් පුද්ගලයෝ දෙන්නෙක් බිඳීම. නෙමේ මේ බුදුහාමුදුරෝ දේශනා කරපු සංසාර සම්බන්ධය ගාල බිඳින්නට දේශනා කරපු ධර්මය තමාඒ ධර්ය බැරඩියට විුට්ටි කල්ල වෙනස් කල්ලා අධර්මයකළොත් විනිය අවිනය කළොත් බුද්ධ භාෂිටය අලපිටය අලපිටය කළොත් ආචින්න අනාචින්න කළොත් සංගෝබේදෝ බින්නෝ වෙනවා කියලා බුදුහාමුදුරුව දේශනා කලති. එක අනන්තරය පාපකටමයලා. ීඩ ගැත් සාවින්වාසනමක් ප්‍රසිද්ධ ලාකටය තුරහම කරන්නසාවින්වාසනාව පිටිරති දේශනා කළලා බදුහාමුදුරෝ වැඩම් ආහාරයට ගත්ත රු මස් කියලා. ඒ හැදිල කිවවා ඇඩි ආහර ගත්ත රම සෝකල්න්තමයි එකනය ඇැත්ති කියලා. ඒනමට හරිියයට හැත්තරම හිතරිත්මත් තාම නව පකාශය කැහරිකොට කින්නේ බන්ද ඒක සම්පූර්ණයම බුදුවාමුදුරුවන්ට කරපු නිග්‍රහයත් බුදු හාමුදුරුවන්ට කරපු අවලා දෙයක් බුදු හාමුදුරුවන්ගේ මේ පානාචිපාතාහෙනම් නෑ ැ ඌරෝහෙනම් පණඇයටත්තුව වෙන්න බෑ ති ඒක නිසා දැන් ඔය ඌරුමස් කන හාමුදුරුවෝ ඉන්නවා ඔය විඩියෝ එක දාළකීනවයකකින ඌර මස් කනවා උමුදට බුපේකස් කදලා ඒවගේ හාමුදුරුව තමා ඕය කතා කියන්නේ ඌරුමත් කන හාමුදුරුවෝ ඉන්නවා ලංකාවේ අසපුලත් ඉන්නවා ඔය අනි හාමුදුරුවොත් ඉන්නවා. ඒ අය මේ ඉන්ද්‍රිය සංවරයක් නෑ විශේෂයෙන්ම සිව්පසේ සංවරත්වයක් නෑ. ඉන්දිය සංවරයකුත් නෑසිවපස සංවරයකුත් නෑ. ඉතිං කෝමද ශීලයක් පීටන් ශීලයක් නෑ. තික නිසා කතාවක් වෙන අවශ්‍ය නෑ ඉන්දියය සංවරයයක් නැත් නම් ප්‍රත්ධ සංවරයක් නැත්තන් ආර්තිික සංවරයක් ෝ පාතිමොක සංවරයක් පීහිටන්න බෑ. දු හමුදුරගේ ාාවකවෝෙන් ත් බෑ සිවරක්දාගන මස්කකා අනික් මිනිස්සුන්ටත් මස්කන්න පුරුදු කරන පුද්ගලයෝ කොටසක් මිසක් බුද්ධස්්‍රාවකයෝනන් මෙන්න බෑ. තියක නිසා ඕ වගේ දේවල් මේ අබුද්ධෝත් පාද කාලේ මේ වගේ කාලික ඕ වගේ වෙනවා ඒ අහන්න දෙන්න. ඒවට ගැලපෙන මිනිස්සුත් කොටසක් ඉන්නවා එදත් හිට අදත්තින්න. තියක නිසා කියීටවත් එ ම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ ප පානාජපාතන් පහය පානාජපාතා පටීරට ෝට අඩුගාන පානාජපාතා වේරමණීචික්කාපදන් සමාධියයාමිෝොත් දන්නේ ඇති පුද්ගලෝ. එකයක නිසා මේක මුදටම තේරුම්ගන්න ඕන මේ වගේ දේවල් වලින් ඔබ කිසිසේත්ම මෙ වෙන්න පා හැබැයි තව එකක් කියන්න ඕන මෙටන්ඩිම. එදා බුදුවාමුදුරුවන්ට ඔය මස්මැරූ මිනිස්සු මස් පූජ කලා. ඒ ඇත් හැබැයි බුදු හාමුදුරුවෝ පාත්‍රයේ වැළඩුවේ පාත්‍රයට පූජ කළේ බුදු හාමුදුරුවන්ගේ පාත්‍රයට මත් පූජ කලාම බුදු හාමුදුරුව පාත්‍රේ ඒව පැත්තකට කලා ඒව කැපනෑ ඒ වැළඳුවේ නෑ ඒව කාටවක් පේන විදිියයට වැළඩුවේ නෑ. ඉතික ඒක නිසා බුදු හාමුදුරුවට පූජලේක ඇත බුදුහාමුදුරුව පිළිගත්වේ එක ඇත්ත හැබැයි බුදු හාමුදුරුව වැළඩුවේ කිය කොතනකවත් නෑ හාමගන් සූත්‍ර බදුහාමුදුුව පහැදිිියව මේක තියනවා. ඒ නි මස් මටන මිනිස්සු ඌර මටණමින් සුබදු හාමුදුරුවන්ට මස් පූජ කරන්න ඇ හැබැයි බුදු හාමුදුරුව කැප නැට නිසා එක බැලඳුවේ නෑ බුදු හාමුදුුව කායවත් තවත් සතකුගේ මලකුණු කාල ජීවත් වෙලා මොකට මේ අරීකූරට පත්ගෙන ගීල වැඩක් නැති බව යතා පරි තේරුම් අරගෙන පානාජපාතන් පහය පානාජපාතා පටිවිරට හෝද තේරුම් අරගෙන කටයුතු කලා නිසා. ඔබට බෑ කීයටවත් තමත් සටේ මර ලගත්න මස් අරගන කාල මේ සතර සංවරය ඉන්ද සංවරය පත්්‍ය සංවරය පාතුමක සංවරයේ ආයිතික සංවරය පහිටවා සීලය පිහිතලා කටයුතු කරන්න බෑ මේක හොඳට තේරුම් ගතයුතුේය ඔය කවගරුවක්කත් නමටවත් නැති සීලයක් නැති පුද්ගලියෝ තමා ඔය විටියහට මිනිස්සුන්ට මස්ගන්න මස් මරන්න මස් හදල බුපේදාල කටම කපල මේ පෙන්නලා. තියෙන්න්නේ තව නොඒ කත් ආකාරයට කතාවලුත් කියලා බුදු හාමුදුරන්කාලයත් මෙහම කළයි කියලා කියලා. නොයකුත් කතාවල් කියලා මිනිසුම්ම මස් මරන්න මස්ගන්න පොළ මෝන මිනිස්සු බෞද්ධය නුවේ බුදු හා මුදුරන්ගිශසාාවකන මේඒ අය අර යම්මම් ආකාරයට මේ බුද්ධ දේශනාව විනාස කරන්න පැමිණි අයි. ස්වාමීන් වහන්ස දම්ඹ දවල් චරණ කියලා ිත්‍රයක් තිබුණයි කියල ම අලතියනවා මේ චිතය පිටිබඳ විශේෂත් ඇ තියනදති කර පැහදිි කරන්න කියල බහම මගද ආය ප්‍රශ්ය දඹදව අය ප්‍රශ්නය යන්නක ම ස්වාමෙන්න් වහන්ස දඹ දීවල් චරණ කියලා චිත්‍ර තිබුණයි කියෙන මම අල යනවා මේ චිත්‍රය පිබඳ විශේෂක් ඇතිය නොති කකර පැහදිලි කරම කිය බොහම ෞඩරවේ ඉන්න දඹදව චරණ චිත්‍රය. චි දැ චරණ කියන්නේ චර කියන්නේ කාමාව චර රූපාව චන අරූපාව චර න කියන්නේ න කියන එක නේ තියන චර නම් චර බව නැට කිරීම කාමාව චර දැන් පසලොස් චරණ ධර්මයන් තමා මේක ටයෙන්නේ එක කියන්නේ මේක මේ ගැඹුරුම ධර්මයක් චර කියන එක තුනයි. කාමාවචයට රපාවචර අරූපාවචර. මේ පංචාස්කන්දයම උපාධානය කර ගන්න පහම මේ කාමාවචයට නිසා පහයි රූපාවචයට නිසා පහයි අරූපාවචර නිසා පහයි පහළවයි. මේ පසලොස් ධර්මම චරබවට හේතු වෙන. චර කියන්න මේ ගමන යන්න. චරනං කියන්න මේ ගමන නවත් අන්න. චරන්ධර්ම පසලොස් චරන්ධර්ම පසරතුන පහලවයි. පසලොස් චරණ ධර්මයක් තියෙන මේ සතරකමට නිවැර දිත් ප්‍රායෝගී වත්යගෙනදවත් කරනවා නම් ඔබ තේරුගත්තොත් සමුදේ නිරෝධකරොත් පසලොස් චර ධර්මෝලින් ඔබ මිටන චරධර්මෝලින් මිඩි චර නම් තත්ත්වයට පත්වෙන ඒක තමා ඔය රූපයකට මොක කරිකතාවකට ඇධලාර්ගන තියෙන් අවසරයාරයන් වහන්සේ පටිකුලක මනසිකාරය උදාහරණයකින් හදාන්න ඔබ හන්සේ නිදු නිරෝගස්ත් පටික්කුලක කියන්නේ මේ බම්ඹයක් පමණ වූ ශරීර කූඩුව කුලකය කොටස් කල්ලා බෙදල බලලා අපි මේ ගන සංඥාව දුව සඥාව නිච්චසය සුකසය අත්තුසය ගැනීම අයින් කල්ලා මේක අනික්්චන්දුක්කම් විපටනාම දම්මක් නිවැරදිෝ වඩන්න උපකාරවන ධර්මතාාවය තමා පටික්කූලක මනසිකාරය. එවනන්න ධාතු මන්ංසිකාරයයට නව සීයෝතික මනසිකාරයත්. මේ කුලකේ බෙදලා මේ බමයක් මන ශරීයේ බෙද ලවකෙස් ගොඩක් ලෝන් ගොඩක් නියගොඩක් දත් ගොඩක් සෙම් ගොඩක් මේගේ කේසා ලෝවමාන අකා දන්තා සචවාදී වසයෙන් බෙදල බලන්න පුරුවනවා. එතකොට මේ ගනි සඥාව දුව සංයාව මේ නිච්චසය සුකසේ අත්තසේ ගන්න එක. නැතිවලා මේක අනිච්චන්දුක්කම් විපරිනනාම දම්මම් බව. යථාවාඩීතතාගාරී සථවාඩී අථගාඩි ලෙස නිවැරදිව දකින්න පුළුවන් වෙන ඇත්ත ඇති ඇැියට. එක තමා. පිුලිමචිකාරය දාතුමන්චිකාරයෙන් නවසිියෝතිික පක්්බෙනුත් ය සිල්දේ ආන පන්සත්ය මාදියනුත් කරන්නේ එක අවසරායන් වහන්ස තවත් ප්‍රශ්නයක් තියෙනවා අරහතුන් වහන්සේකට හෝ මඟඵල ලබෝ කෙනෙකුට පින් අනුමෝදන් කරන්න පුළුවන්ද ඒ ඇත්තන්ට පින් අවශ්‍යද කියලත් දැනගන්න කැමති. කිසි රේත්ම අවශ්‍යන. අරාතුන් වහන්සේ උට රවත් පින්කංකර කර පින්නෙන් කරන්න දෙන්න. පින කියන්නේ මගවියටමට තියෙන සල්ලිගේ මගවිම සල්ලි මඟවියට වන්න දැන් ගෙවන්න මගක්නෑ මගගේවල අවසානයි. එන්ද අරාතුන් වහන්සේට තවත් මඟ හදා ගන්න ඕන්න සල්ලි ඔනෑ පින් ඔන්න අරාතුන් වහන්සේ කුසලස්ව උපදම්පදා තත්ත්වයට පත්ව අරාතුන් වහන්සේට පිනෙන් වැඩක් නෑ. ෙන්ජ අරාතුන් වහන්සේ කින් කුසල ගවේසිින් සජ්්‍යගවේසි මිසක් කින් පුුණ්්‍යගවේසි නෑ. අවසරයි අතිගෞරණීය අනුබුදු පියාණන මට අත්තාහි අත්ත නෝනාතෝ අත්තායන් උපමන් කත්වා යන්නෙහි තේරුම පැහැදිලි කරදනමෙන් ඉතාගෞරුවෙන් එල්ලා සිටිනි දැන්ට උදෙත්වය ප්‍රශන ඇහුවා ඕෝකමයි. මේ මමත්වය තමාට තමාට මෙය ඒ මිසක් මේ දැන් අපි මේ උඟාක්ම මිනිස්සු මේ මම ගැන දලකා බලන්න මේ මම හතා සකත් වෙලා හැදිලා තියෙන්නේ කොමද මේ මමත්වය මේ පංචස්කන්ධය උපාධානය කරගෙන. එතකොට අර අත්ථනං උපමංකත්තා කියනකෙන් ටේර ුගන්න ඕන මේ මමත්වයෙන් දැ මම උපමාවක් කරගෙන, මේ මම හැදුන හැති තේරුම් අරගෙන මේ මමආගම අනිකුත්ට ඇත් සල කලා අත්්‍යනං උපමන් කත්තා මේ උබවාකරගන මට යමක් වෙන මද ඒවා අනුව අනුන්ටත් මේක වෙන ව කිය එක තේරුම් අරගෙන එක මිදී නිදහසීම තමා මේකිතියන මේ ගාථාව මේ ගාතාව කොට දෙකත් උනත් තියෙනවා මේක හොඳට තේරුම් ගත යුතු ධර්මයක්. නිඩවුරෝණීය මහාරාතුන් වහන්ස පස්නැඇැසීමට අවසර. රුවන්ගලි සෑය නොහොත් ස්ොරණමාරි චෛත්‍යය ඇති ඉටම අතීතයේ ස්ොරණමාලී නම් කාන්තාවක් අයිතිකරගෙන සිටි බව ජනප්‍රවාති සඳහන් වී මෙම කාන්තාව එකල සිටි දේවගෝත්‍රයේ කාන්තාවක්ද නැතිනම් සැබෑ දෙවගනත්ද කරුණාවෙන් පාදා දෙන්න දැන් ඕගේ කටාවක් තියෙනවා මෙකෙ තියෙන්නේ මෙ තූපවන්සේ කියලා පොටත් ලිබුවන් ඒකාලම මේ ලංකාවේ බුවන්ස කතා ලිව්වා ඔය මාවන්සේ දීපාන්සය, බෝධිවන්සය, ධාතුවන්සය තූපාන්සේ. මෙ තූපන්සේ අන්ුරාදුකරයේදී බුදු හාමුදුරුව පිළිනවන් පාල මුුව කාදගකට පසේ ලිවුවව කතාවක් මෙ මිනිස්සුන්ට මේ සාහිත්‍ය කතා කියන්න මේ රුවන් බැලි මහාසෑය පිළිබඳව නොයෙකුත් ආකාරයේ අයිතිහාසික උපමාකතා තේලතියෙන. රුවන් මැලි මාසය හැඩුව තැන මොකද්ධාර ගහක් තියෙන්නේ මේ ෙ රත්මු හෝම තෙළමු ගහත්ති වනලු මේ තෙළමුගහට තෙළමුගහ යම් කිසි කාන්තාවකට අයිතිවෙලා තියන ඉඩමක තියෙන්න්න ඇැති මේ තෙළමු ගහේ අර උත්පත්ති රේවතාවියකුත් වාසේ කළයි කියලා කතාවකුට් තියෙන ඉති ඒ වගේ දේවල් මේ රුවන් මැලි මහසෑයට අදාදව තූපහන්සේ මුල් කතා නිධාන කතා ප්‍රත්්‍යකථාවල තමා මෙවා තියෙන්නේ මෙවා මේ නිවන්දකින්න එහෙම උපකාර වෙන දේවල්න මේ ඕ අයිටයාසික වසයෙන් මේ මිනිස්සුන්ගේ අර හිටගණ්ඩ ලියපු අයිටයාසික එහමන්න මෙ සංස්කෘතිික සාහිත්‍යය කතා ඉති එක නිසා මිනිස්සුන්ට මේ කංකරගන්න තියෙන අවස්ථාවට උපකාර වෙනවා තමාම චෛත්‍යයන් බුදුහාමුදුුවන්ගේ ධාත් උන්වහන්සලා නමුත් මේ පින්කමක් කරගන කුසලයක් පුර්ණය කරගන්න බැරිවෙන තත්ත්වයට ය සාහිත්‍ය කතා පසුකාලීනව බොහෝ මිනිස්සුන්ට නිවන වාන විඩියට උපකාර වුණ ති නිසා. අද මිනිස්සු මෙ පටල වගන සාහිත්‍ය කතායි. අ බෞද්ධ සංස්කෘතිය බෞද්ධ ඉතිහාසේ බෞද්ධ සාහිත්‍යක නේවා නිවන්දකින් රපකාර වෙන්න ඒවා නිකම් මේ සාහිත්‍ය කතා නමුත් බුදු හාමුදුුවන්ගේ ධර්මයේ තියෙන කින් කුසල ගවේසිකින් සච්්‍ය ගවේතිය එමන සමුදය නිරෝධය පිළිබඳව තේරුම් ගත්ය නැත්නම් නිවන කවදක්කත් සාාක්ෂාත් කරගන්න පුළුවන්කමක් නෑ. එක නිසා හොඳට ඕවා වෙනස් කරගෙන ඔය ඇදිි පැත්ත හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්න බෞද්ධය ඇතියට අපි මේ සංස්කෘතියයි සාහිත්‍යයි තූපන්සේ දීශවන් දේපහන්සේ ආදීළවෙටඇ ඒ ඒ කාල මිනිස්සුලිය පු සාහිත්‍ය කතා බෙන් කරලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිටුමල නිවැරදි මේ සමුදයේ නිරෝධ කරන දත්මය තේරුම්ගන්න උත්සාකලොත් නිවම් මක ලැබෙනවා නැන්න ඔය සාහි්‍ය කතා අත්සකියොත් නිවන වැහ. ඔසර ඇර තුන් වහන්ස මේ හෙළබිම තුළ මුළුමහත් ලෝකය තුළත් අද වෙනවිට ආහාරල්බුදයක් ඇතිී තිබේ. ඔබවහන්සේ ගිහි කල් හිටපු කෘෂිකර්ම අධ්‍යේක්ෂ ජනරාල්තුමා වශයෙන් අපේ හෙලවැසියන්ට මේ අස්ථාවේදී සිදුකළ යුතුදේ පහදාද ඔ ඉට සිදු කළ යුතුදේ තමා තමන්ට අර ලඩදයින් සතුරීමත් තමන් දම්මානුදම්ම පටිපදාවේ හැසිරීමත් අද දෙන් සතුට වීමත් තමන්ට කොයෙන් හරි අවශ්‍ය දෙයක් තමන්ටම හදාගෙනඋමේ අවාගෙන කන්න පුඩුදුුෙන්ඩෝට අනික්ක අයට කරදරයක් නෝන විදිහට ඇති එක නිසා අපි ඒ දහස් නමශය හතලිස් පහෙන් විටරස්ස එල්ලා බැලුවොත් කොේවත් අපිට පිට රටින් බඩු ගෙන වෙත්න හල් ගෙනාවත් නැ එලවලු ෙන වෙත් නෑ අද තියෙන ගෙන ගෙන ඇත්නෑ. නමුත් මේ රටේ මිනිස්සු හාල් බැව්වා කොගුඩු ඇක්වා ඒ ඔක්කොම බවල අපේ රටේ මිනිස්සු කෑවා බි්වා හිටියා නමුත් ජනගානය මචර තිබුණි නෑ තික නිසා අද ජනගාහනයට අවශචයන විදිහට යම් යම් දේවල් අපිට බවන්න සිද්ධ වෙනවා බබලා බෑපි දම්මානු දම්ම පටිපදාවේ. මේක කරගන්ඩ ඕන ලද දෙයින් සතුටු එෙන්ඩ ඕන අපි අර අන්තිමට කාම්සුගල්ලි කානයෝගයට යන්න හොඳ නෑ. ඒවගම යම් මැම්මාකාරයට අනික් අන්තයට යන්න හොඳත් නෑ මජිමා පටිපා බගෝතේ න අපි සම්බුද්ධා තේරුම් හරගෙන කටයුතු කරන්න ඕන ඉති අනුව අපි නොම් පුළුවන් වෙනවා. අපේම දේවල් අපිට හදාගන්න අපිට ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් ඒවගම සමුදය නිරෝධ කරන්නට ඒකම උපකාර කරගන්නත් ටත් පුළුව වෙන. හොට එහ නම්වෙන ප්‍රශ නෑව පිස. සර අරයතුන් වහන්ස මම නිර්මාංශික වුවත් දම්මානදවම පටිපදාවේ පිහිටා කටයුතු කලත් පොටි දරුවෙක් සිටින මවක්කිවිදිට යුතුකම් ඉටවරීම දී වෛද්‍ය උපදෙස් මත අඩු වශයෙන් බිත්තර හෝ කුඩාදරුවන්ට කෑට. දෙන්න කියන නිසා මම බිත්තර ො නොකඩා ඔවුන්ගේ පරිභෝජන සදා දරුවා හෝ ස්වාමයාට කියාම බිත්තරකඩා ආහාරකි දෙළකර දෙනවා මම කමා කරගෙන ඒ සත් සත්වයන්ටත් පින් අනුවෝදැන් කළත් දැනගෙන කරන අසාධාරණයන්ගෙස ඇත්තටම යම්මාආකාරයක විටට හොරෙන් පව් ගංකට හිට හොරෙෙන් වැඩ කරනු ඒක නිසා දවාට ල් බිතරය කටනවා නක් හත්ත ඇට කියලා බිටතරය කරනවානක් තමන් කියපු නිසා ගඩන්න ඒනිසාා දැන් අර මේින් පොඩි හෝ කෙරවලක් පාපයක් එයාටත් උරුම එනවා. එකය නිසාත් හොඳ නෑ ඇත්වාසයම බටට වෛ්‍ය වි්‍යාවට අනුව තමා බිත්තර කන්නම ඕන කියන්න. බිතර නැතුව ප්‍රෝටීන් ලැබෙන් නෑ කියලා නො එක් ආකාරයට කියනවා. නමුත් බිත්තර නැතුවට. නොඒ කුත්්දේවල් මේ හෙළ බොජන්වල තියෙනවා අපිට ඔය අවශ්‍ය පෝටීන් ඔය අවශ්‍ය මූර් ලවිස් රියලුමදේ ලබාගන්න පුළුවන් කොල් ජාති අලජාති ඇති ාති ගෙද ජාති මුල් ජාති අලජාති මේ රටේ ඕන තරන් තියෙනු. ඒවැම් හොඳටම ලබා ගන්න පුුවන් බව ොඳට තේරුම් ගන්න ඕන ඒව දුවන්ට දෙන පුළුවන් විදිහටත් හදාගන්නත් පුළුවන්. ඒයක නිසා මේ අර ප්‍රාණ ගාතයක් සිද්ධුව වනා නම් පාපයක් සිද්ධුව වනානම් අනුන් ලබ්වාගැලුවත් තමන් කිරුවත් එක කෙරවලක් හඩ තමන්ටිතුරුවන්න බව හොඳට තේරුම්ගන්නුව. සමන්හන්සේ අපි පූපයක් දැකල රපය දකර පයේ ආස්වාදය ට පාත පි විදලා ඉවර වෙලලා ඒ ජැනනිීම අපි ආපවක ප්‍රහණය කරනවාය රූපය ආස් පති දැකල සෙනයක්ික ප්‍රහණය කන්න උත්සාාගන්න ඉටවස් ැනේ මුද හම ග ර ම ඳුර කී. ොකද දයයි ප්‍ර්නිකන්න සමන්හන්සේ අපිරූපයක් දැකල රූපය දැකර යේ ආස්වාදයට පාට ප විරලා ඉවර වෙල්ලා ඒ ජැනිම අපි ආපරෝ මේක ප්‍රහණය කර නවා රූපය පති දැකල සෙනය අප ප්‍රහණය කන්න උස්ාගන්න ඊට පස් සමුද දීලා හම අයි විල කඩ සමුදය බිහිවෙන්නට පෙර අවස්ථා නමයක් තියෙනවා සම්බවන් වෙන්නට පෙර අවස්ථා නමයක් තියවා. මේ අවස්ථා නමය තුළ තමා අපි සංචේතන අපාත්තන්න සම්පස්ව වෙන්න සංකාර කරන්නේ වේදනාවත් උපදින්. ඉතින් ඒක නිසා අපි ධර්මය තේරුන්ගත් අට පස්සේ මේ අවස්ථා නමය අපිට හොඳට පැහැදිලිව පේනවා ඒ අනුව අපිට පුළුවන්කම තියෙනවා සමුදය බිහිවෙන්නට පෙර ඔය අවස්ථා එකකින් හෝ මේක කඩලා සමුදය නිරෝධ කරන්නට. ති ඒක නිසා සමුදය නිරෝධ කරන්නට බැරිවුණොත් තමා අනුසය උපදලා කරුම් බීජක් හැටියට ඔබේ මනෝ මේකා අය තුළ ගතියක් හැටියට තැන් පත්වෙන්. තිකනිසා මේ හොුදට තේරුම් ගණ්ඩ ෝන ඔබට පුළුවන්කම තියෙනවා සමුදය නිරෝධ වෙන්නට පෙර දැන් චචක්ක සූත්‍රයේ තියෙන පැහැදිිලිව නන්දති අභිනන්දති, අභිවදධතිය අජ්‍යෝසාය චි්‍ර තික පියවර හතරක් යනවා. තස්ස තන්නා අනුසයන් අනුසේටුවෙන්. තික නිසා. ඒ අවස්ථා හතරම් අපි එකක දියෝ න නන්දති නය අභිදධති න අජ්‍යෝසායතිට්ටට එහමන අනුසේට. මේක හොඳට තේරු ගන්න ඕන සම්මුදය නිරෝධ කර එහම න සතරකමටහන් නිවැරදිිය කළොත් අසු භානුසති මටා අනුසති බුදධානන්ුසට වදන කොයි මොවෙලාවකවත් සමුදය උපදින්න සමුදය නිරෝධ වෙනවා. ඒක නිසා සමුදය නිරෝධ කරන්න තේරුන්ගන්න ඕන මේ පිළිබඳ පුරුද්ධක් පුහුණුවක් ල ඕන ට මේ සඳහා පදංකරගණ්ඩු පහුණු කරගන පුරුදු කරගන හිට පදංකරගන්න දැන් ඔබේ හිත ප්‍රතං්‍යයන පුද්ගලය කැටියට පදංවෙලා තියෙන්නේ ප්‍රියඩේට ඇල්ලෙන්න්න අප්‍රියඩේයට ගැටින් නමුත් දැන් ඔබ මේ ධර්මය තේරුම්ගත්තට පස මේ කැතියෙන බලවත් ශක්තිය තේරුම් ගත්ට පස දුකම් ඉදිෙන බව තේරුන් ගත්ට පස්සේ ඔබ අලුත් රද්ගට පරි්ාතන් පරිඥය පරි්ඥාතන්ටි පහ තබ්බංච පහිනම් පහි අයන්ති භාාව තබ්ංච ාවිතම් භාවිතාතංච සය අනුව සචිකාා තබ්බංච සච්චිින් ගරෝති තේ රඋන්ගත්තට පස සමුදුව නිරෝධ කරන්න ඒ සඳාවට පුරුද්ධක් පුූුණුවක් කරබෙන ඔබේ හිතට පදන් වෙනවා. ඒ අනුව ඔබටඒ ඉබේම සිද්ධ වෙනසත්වයට ඔබේ හිට ඔබ සකස් කරගන්න පුළුවන්කම තියෙන ඒක තමාම අනුගමනීය ප්‍රතිපදාව අනුයුන්ජති කියලා බුදුහාමුදුරුවෝ දේශනක්. සර අරාතුන් වන්ස මම ප්‍රත්නවීර පංගල්ලෙන් කතා කරන්නේ. මට පස්සේ තියන්නේ ම දහටේදලම අරාතුන් වහන්සක ධරමය අනුගමනය කරමින් ඉන්නේ. මට ප්‍රශ්නය නමස්කාරය ඉටදිිශෝගාතාවස්වාකාතෝ සුකතිපන්නෝ මේ හතරම සජායනා කරන්න නෙවෙයි තියෙන්නේ ගොනය පුොරුදු කළගතු අප විසින් සීලදිලාාව පොරුදු කළගතයුතු. ගන බව මම දන්න හාතුරන් වහන්සේ දේශනා කරලා තින එක සත්‍යයක්.තතුර මගේ පාසසය වාමණවහන්සේල වතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට. මේ නමත්කාරය තුන්සරය පච්ජායනය කරනවා. ඒ ඇයිද කියලායි මට ගැටලුව එක පැදිි කරලා දෙන්න මේ තුන්සරයක්ම කියන්නේ නැවට නැවට මේ මෝහය නැතිකරගන්නට අපි කළ යුතු ක්‍රියාකාරකම් හතරක්. තස්. ප්‍රපලය ප්‍රතිඵලය තමා මෝය නැතිකිරීම නමෝ කළ ජුතු කරුණු හතර තුන්සරයක්ම නැවත නැවත කියන්නේ වත බග කල්ල බලන්න ඕන රහබැලීම අත්ත ඉන්ඩ ඕන සංමාාවෙන් ඕන රාගෙන් දේසයෙන් මෝහය මිඩි නිඩහස්සවෙෙන් ඕන රාගමුල දේසමුල මෝහමුල උදුරාධාන් වන සම්බුද්ධ මේ හතර නැවත නැවත අවධාරයෙන් තුන්වරක්ම කියන්නේ ි මෝහෙ නැතිකරගන්න නම් මෙන්න මේ ක්‍රියාකාරකම් අපි දැනගෙන තේරුම් අරගෙන කරන්න ඕන කියියනකයි. යක නිසා මේ බුද්ධ දේශනනාාව බුදුු හාමුදුරුව අවුදු අතිස් පහක් තුළ දේශනා කරපු දේවල්වල හරය තමා ඔය ඔය මෝ තස්ව භගෝතව අරාථෝ සම්මා සම්බුද්දස්ස කියලා කිවව. තියක නිසා එක තුන් අරක් කියල තමා හැම දැනකම ආරම්භ කල තියනෙ මේක තමා ඇත්තවසේම මෝහේ නැතිකර ගැනීම තමා ඔබේ එකම් පර්මාට්්‍යය මේ ලංසාරදුකෙන් ටම් ඉිදී නිටහසෙන් තියක නිසා මහය නැතිකරගන්න නම් වෙන මොනොක් පින්කංගලලාට බෑ දන්දුරන්නට බෑ සිල්ලත්තට බෑ තව නොයකුත් පපත් වැඩ කලාට බෑ මේ වත බග කල්ල බලන්න ඕන. ඒවගම රාබැලි මත්තර ඉන්න ඕනෑ හැකන් ාසේ දීවකයි ඉන්ද සංවරය පත්ව සංවරයේ අතිකරකට. ඒ රාගමුල රාගයන් දේශෙන් මය මිඩී නිදහස්සෙන් ඕන රාගමුල දේශමුල මෝහමුල උදුරාධාන්තට. සම් බුද්ධති එක නිසා. මේක සම්බුද්ධ කියැන්නේ බව බදුරාදැම් වූ කියන එක රාගමුල දේසුමුල මොහමල ුදුරාදම ත්්‍රම යන් වහන්ස සම්මා සම්බුද්ධ. ඒක නිසා මේක තේරුම් අරගන මේක නැති කරගන්න වනම් මෝහය ඇයි නැති කරගන්නු. එනිසා මෝහයේ නැතිකලොත් ඔ සියල්ලෙන තියෙන නොව සියල්ල තේරුම් අරගත්තොත් මෝහෙ නැතිවෙන න මෝ අයි නයි ජාතිගබ්බසීයම් පුනර ගැතී. ති එක නිසා. උොඳට තේරුම් ගතයුතු දාමක් දෙපත්තම තේරුම් ගණ්ඩෝන. අපි නමුෝතස බගෞතු අරහතුව දම් කියන්න දැන් අද වෙනවට මේක මේ භාගත්තුූ අරාතුන් වහන්සේට මගේ නමත්ස්කාර වේවා කියලා කිබට අපේ මෝහේ නැතිවෙන්න. නමුත් අපි අටියයට අධිෂ්ඨානයක් ඇතිකරගන මේ මෝහේ නැතිකරගන්නම් එන්න මේ කටුණු හතර නිවැටඩිය තේරුම් අරගෙන මේ අනු අනුගමනය ප්‍රජවදාව අනුගමනය කළොත් මෝහෙ නතිවෙනවා කියන එක තේරුම් ගැනීම තමා අවශ්‍යවෙන්න. හොඳයි ඒ නම්. අපි අදට මේ ධර්ම දේශනාම සාකච්ඡාව උදේවරුව අවසන් කරනවා දැන් ඊගාවට බුද්ධ පූජාව පූජ කරලා. අපි දවල්ලට ඔබ සල්ටනාටම සිවුවනක් පිරිසටම දවල්ධානය පූජ කරනවා ඒට සභාගෙන්න්න පුලන් දවල්ධානය පස්සේ අපි නැවට දවල් එකට අපේ සිරියමල සාමීන් වහන්සේ එකයිනම් තුන් දක්වා පෑඩ එකක් පමණ. අපි නියතු වසෙන්ම වෙලාාවක් කියන්න. එකයි නම් එකට පටන් අරගන ඔබ වෙනුවෙන් ඔබේ ධර්මක් ජානය වඩාවර්ධනය කිරීම සඳහා සමුදේ නිරෝධ කරන්නට උපකාරභණ කර්මකාරණා ඔබට පැහැදිලි කරන්නට අටයුතු කරනවා. අඩ ශීල්දාාන මේ පින්කමටසාභාගවනේ පාණ්ඩුරේ සිට පැමණි මාලනය අභේසේකර මහත්මය ඇළුේ නාතිීන්. ඒගේ මාලමයේ සිට පැමණි අගිත් නිසාන්ත මතා ඇතුළු ඒකග බෙල්ජීම පතිංචි අඳලතා පිරා මාහත්මය ඇතුළු ඒ පින්වත් පිටිස. ඒවකම දවල්දාානම පින්කමටත් තිහාරයේ සිට පැමිණි ජගත් ජයතිලක මහතා ඇතුළ ඒ පවල ඥාති මිත්‍රාදී යෝගගේ මීරකම සිට පැමිණි සඳු සමීර කුලතුන්ග මහතා ඇතුළු නාතින්. ිය අන්දලට පමණි වෛද්‍ය තුචාරයේ අපපු අරචි මාත්මය ඇළු ඥාතිී යවගම අකර සිට පැමිණි ප්‍රසාාත්පියන්තයේරත් මතා ඇතුළු ඒ ජාතුමිත්‍රාටී ඉහිටවතුන් දවල්ධදානමේ පින්කමට ඔබ සිවවා අනක් පිස විශයයේම මේ ධානමේ පින්කමට දායකවය සම්භාගිත්‍රය දරලා තියනවා. ඒ පංවතුන්ගේ නමින් මිය පටලෝගය සියල් ඥාතීන්ටත්. පැකොට පි අන්න දන්ගල ඒ වගේම ඔබ නමින් මිය පටලවගේ සියල් ඥාතීන්ටත් කැපකොට පින් අන්න මෝදන් කල මේ සංසාරණය ගන්න ලනයම් මිදී නිහසන්නට ඒ වගේම ඔබ නයිම් මිදී නිදහසන්නට ඔබ දෙන පිනන්නේ අයටටත් යහප තක්ෂ තක් ජාන්තයක් සල්සෙන්න්නටම ඒ අසර අනාත බය මුදී නිදහසන්නටම ොට ිහන්න ෝද කරන්න පිරිිසල් චේතනාවක් ඇතුව. ඒ දානම පින්කමට සහභාගවෙලා ඔබේ කුසකින් අත්්‍යාගන ධන අරගෙන ඒ අතත් යහපතක්වැනිටියට පිහන්න මෝදං කරලා පින්ටෙන්න්නට කටයුදු කරන්න පුළුවන්. හොඳ ඒනම් අපි සියල් ඥාතීන්ටත් කැපකොට පින්ගන්න මෝදංකර චේතනාවක් ඇතුව බ සසිල් දෙනාගේ නමින් මේ පටලෝගගේ සංසාර ගත සියල් ඥාතීන්දත් මේ අවස්ථාව කැපකොට පින්හන් මෝදංකරන චේතනාවක් ඇතුව. දැන් පින් දෙන්නට පින් පවරණට පිහන්න මෝදන් කරන්ට මේ ගාතාවන් කියල පින්. එත්තාාවතාචම් සම්බදම් ප්ඥ සම්පදන් සබ්බේදේවානුමෝදන්තුූ සබභ සම්පත්ති සිදිය එතාවතාච ඊ සම්බදම් පඥ්ඥ සම්පද. සබබේභූතානුමෝදන්තුූ සබ්භ සම්පත්ති සිදිය. එටාවතාචා ඊ සම්බදම්පුුණ්ඥ සම්පඩක් සබ්බේ සත්තානුවෝදන්තු සබ් සම්පර්්තිි සිද්දිය ඉඩම් මේ ඥාතිීනං සුකිිටාවුන්ටු ඥාටය ඉඩම් මේ ඥාටීනං ට සුකිිටාවුන්ටු ඥාට ඉඩං ඕෝඥාටීනං වෝට සුකිටාවුන්ටු ඥාේ හිමිනා පං්ඥකම් මාමේ බාලල සමාගමු. සාතන් සමාගමු තු යාව නි්බාන පත්යා. හොඳයි ඔබ ශිල්ටනාටම යහපටක් වේ වාසටක්වා ජාන්තයක් වේවා. දම්මානු දම්ම පටිපදාවේ ඇසිරෙන්න්නටම මේ සියලු ධර්මකර්මකාරණා ඔබ සමටම උපකාරවේවා උපනිෂත්‍රය වේවාහියට. දැන් මේ දහට වේ නිලා ලබන අද අඟහරුවාද. එන සෙනසුරාදා අපි භාවන වැඩ සටාන ආරම්භ කරනවා. ඒ මොන අමාරුකන් අපහසුකන් තිමුණත් බොහම ප්‍රශ්නයට ලතියෙන්න්න පුළුවන් නමුත් අපි ලද දෙයින් සතුරුවෙලා ඒ භාවනා වැඩ සටාන ආරම්භ කරනවා. ඒකම ජුලිමමාසේත් භාව වැට සටන්ිකට යන ගෝස්ත ඇත් සැබ ක්තෝබර්නු ම්බ සම්බරත් භාවනා වැඩ සතන් තියනවා. අපි දෙසය පණහක් විතර පිටිසක් අපි ගන්න බලාපුොරොත්වයෙනවා එන්සා ඔබටත් පරණයටත් අලුත් අයටත් දෙ පිරිසටම ඒ භාවනා වැට සටහන්වැලටත් සහභාගන්න සම්බන්ධවෙන්න පුළුවන්කම තියෙන. අන්තර්ජාලී තියෙනවා දිනයන් පිළිබඳෝ සියලුදේ අවශානිකර්මකාරණ අපේ ධර්මායත්යෙන් ලබාගන්න පුළුවන්.